අයිබුවන් පුතේ, සුබ දවසක් සියලුම දරුවන්ට. මං හිතන්නේ තවමත් අපිත් එක්ක එකතු වෙමින් දරුවෝ ඉන්නවා. හොඳයි පුතේ, දැන් තව දවස් කීපයකින් අපත සාපෙල විභාගෙට ලියන්න ඉන්න දරුවෝ විදිහට ඔයාලා මේ වෙනකොට දැන් සිලබස් වල වැඩ ටික අහවර කරගෙන, පාස් පේපර්ස්, මොඩල් පේපර්ස් මම දැන් ලොකක් කරගෙන දැන් විභාගයට හොඳම සූදානමකින් ඇත්තේ පුතාලා. එතකොට මේ පුතාලගේ මේ සූදානමත් එක්ක අපිට තව කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් ඒ උදව්ව කරන්න තමයි අද අපි ඔයාලත් එක්ක මේ විදිහ වැඩසටහනකින් පොතේ සම්බන්ධ වෙන්නේ. එතකොට පොතේ ඔයාලා දැන් මාව දන්නේ නැහැ. එතකොට මේ මොකක්ද මේ වැඩසටහන කියලා ඔයාලා දන්නෙත් නැහැ. එතකොට පොතේ පන්ති අද වැඩ ටික ආරම්භ කරන්න මත්තෙන් මම අපේ වැඩපිළිවෙල පිළිබඳ පුංචි පැහැදිලි කිරීමක් ඉස්සරලම කරලා වැඩ ටික ආරම්භ කරන්නම් පුතේ. මම පුතේ සමීර කරුණාරත්න. මම පුතේ ඕ ලෙවල් ගුරුවරයෙක් නෙවෙයි, මම උසස් පෙළ ගුරුවරයෙක්. මම උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ නිවේදය උගන්වන ගුරුවරයෙක්. ඒ වගේම මම ඉංජිනේරුවරයෙක්. එතකොට අපි මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත පුද්ගලයෝ. ඒ නිසා පොතේ මේ ඔයාලගේ විභාගයට තව දින කීපයක් තියෙනකොට ඔයාලා මේ වෙනකොට ඕලෙවල් පන්තිවල يعني ස්කෝලෙන් ටියුෂන් ක්ලාසස් වලින් ඔයාලා ලොකු නොලෙජ් එකක් අරගෙන තමයි මේ වෙනකොට ඔයාලා සම්බන්ධ වෙලා ඇත්තේ සහ සම්බන්ධ වෙලා ඉන්නේ. හැබැයි එතකොට මේ නිදහස් අධ්‍යාපනයෙන් ඵල නිරාගත්ත පුරවැසියෙක් විදිහට මගේ වගකීමක් සහ යුතුයකමක් ලෙස සලකලායි මේ සාපේල විභාගයට සූදානම් වෙන පුතේ ඔයාලා වෙනුවෙන් කරන සමාජ සත්කාරයක් සහ මගේ වගකීමක් විදියට සලකලයි මම මේ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යන්නේ. එතකොට ඇත්තටම පොතේ මේ ක්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙලත් එක්ක මමත් එක්ක තව පිරිසක් මේ වැඩසටහනට දායකත්වය සපයනවා තිරයෙන් පිටිපස ඉඳගෙන. එතකොට අපි පොතේ සම්පූර්ණ දවස් 11ක කාලයක් අරගෙන මේ දවස් 11 ඇතුළත සාපෙළ විභාගයට මුහුණ දෙන ඔයාලට පුළුවන් උපරිමයෙන් විෂය නිර්දේශය තුළ තියෙන ගැටලු සාකච්ඡා කරන තමයි අපි මේ දින ටික වෙන් කරගෙන තියෙන්නේ. ඉතින් පුතේ ඔයාලා මේ ඉතිරි දින කීපය පුරාවට ඔයාලගේ වැඩ කරගෙන යන අතරතුර සතියට වැඩි වැඩ ප්‍රමාණයක් මම හිතන අපේ ගෲප් වල අපි ඒ පිළිබඳව ටයිම් ටේබල් එකක් ඔයාලට දාලා තිබුණා. ওই ටයිම් ටේබල් එකේ තියෙන දින සහ වේලාවන් වරද්දන්නේ නැතුව ඒ කාල වේලාවන් ලකුත් එක්ක සම්බන්ධ වෙලා අමතර දැනීමක් අරගෙන අලුත් විදිහට ගැටලු සාකච්ඡා කරන්න අයිඩියා එකක් ඔලුවට දාගෙන ඉතින් ඉස්සරහට පුතේ වැඩ ටික කරගන්න හැමෝම උත්සාහවන්ත වෙන්න. හරිද? ඒ වගේමයි අද දවසේ දැන් අපි පටන් ගන්න වැඩ පිළිබඳව ඔයාලට මම ගෲප් එකේ දැනුවත් කිරීමක් කළා. එතකොට මේ දැනුවත් කිරීම කරපු විදිහට අද දවසේ අපි ප්‍රස්තාර වලට අදාළව ගැටලු සාකච්ඡාවක් කරනවා කියලා තමයි මම ඔයාලව දැනුවත් කරලා තිබුණේ. එතකොට පුතේ ඒ ප්‍රස්තාර පාඩමට අදාළව PDF එකක් මම ඔයාලගේ ගෲප් එකට දාලා තිබුණා. ඒ PDF එක මම හිතන්නේ මේ වෙනකොට ඔයාලා හැම කෙනෙක්ම print out අරගෙන ඇති. යම් විදිහකින් පුතේ ඔයාලට print out ගන්න බැරි වුණා නම් අද මේ class එකට ඔයාලා ඔයා කොහොම join වෙලා ඉන්න, ඊට පස්සේ පන්තියෙන් පස්සේ ඔයා print out එකක් අරගෙන lesson එක හදා ගන්න. මොකද හේතුව දැන් මම මේ කරන පාඩමේ වීඩියෝ එක පුතේ ඔයාලගේ පාඩම කරලා ඉවර වුණාට පස්සේ ඔයාලගේ group එකට මම දානවා link එක. ඊට පස්සේ link එක හරහා ඔයාලා වීඩියෝ එක බලලා නැවත වතාවක් ඔයා විභාගයට යන්න කලින් ඔයා කැමති වාර ගණනක් මේ වීඩියෝ ටික නරඹලා ගිහිල්ලා ඔයාට වැඩවලට සම්බන්ධ වෙන්න ඔයාගේ exam එකේ කටයුතු ටික කරගන්නවට හැකියාව දෙනවා. පැහැදිලිනේ? ඒ වගේමයි පුතේ ඔයාට මේ වැඩසටහන ක්‍රියාත්මකව පවදිද්දී ඔයාට යම් විදිහකින් උගන්නගෙන මම යනකොට කොහෙ හරි තැනක පුතේ ගැටලුවක් වුණොත් ඔයාට ඒ ගැටලුව ඇති වෙන තැනට අදාළව ඔයා මාත් එක්ක chat කරන්න පුළුවන්. මම ඔයාලගේ මයික් නම් ඕෆ් කරලා තියෙන්නේ මොකද මේ අර අනවශ්‍ය ශබ්ද පන්ති ඇතුළේ ඇති වෙන්න පුළුවන් වෙන නිසා. ඔයාට මාත් එක්ක chat කරන්න පුළුවන් මොකක් හරි තැනක ගැටලුවක් වුණොත් මාත් එක්ක chat කරලා මොනවා හරි ගැටලුව විසඳ ගන්නවට හැකියාවක් තියෙනවා. පැහැදිලිනේ? හරි, වටේ පහසුකම් අපි ලබා දීලා තියෙනවා. හරි, හොඳයි. එහෙනම් පුතේ ඔන්න මම පිළිබඳව සහ අපේ වැඩ පිළිවෙල පිළිබඳව ඔයාලට යම් අවබෝධයක් මම ලබා දුන්නා. ඒත් එක්කම පුතේ අපි තව සමාජ මෙහෙවරක් අපි කරනවා. ඔයාලගේ මේ ප්‍රෝග්‍රෑම් එක අපි මේ මාසේ 4 වෙනිදා වෙනකොට ඉවර කරනවා. මේ මාසේ 4 සෙනසුරාදා වෙද්දි මම ඔන්ලයින් ඔය ප්‍රෝග්‍රෑම් එකේ වැඩ ටික ඉවර කරනවා. එතනින් අනතුරුව පුතේ අපි ඔයාලා දැන් මේ පාරේ විභාග කරලා ඉන්න දරුවෝ ටිකනේ. ඊට පස්සේ පුතේ අපොස සාපේල විභාගයට ලියන්න ඉන්න දැන් අලුත් 11 පන්ති ඉන්න ඔයාලගේ නංගිල මල්ලලා ඉන්නවනේ. ආන් එයාලා වෙනුනොත් අපි අවුරුද්දක් පුරාවට නොමිලේ සාමාන්‍ය පෙළ ගණිතයේ විෂය
ඔන්ලයින් හරහා ලංකාවම දරුවන්ට අපි උගන්වන්න වැඩසටහනක් මේත් එක්කම කොටේ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක මයි 6 වෙනිදා අපි ආරම්භ කරනවා ඔයාලා විවාහකට යන දවසේ. ඉනිසෙ ඔයාලගේ නංගිල මල්ලිලා ඉන්නවනම් ඒ පිළිබඳවත් දැනුවත් කිරීමක් කරලා තියන්න. ලංකාවෙම දරුවන්ට නොමිලේ සාපේල විභාගයට සූදානම් වෙන අයට ගණිතය පන්තියක් අපි ඉස්සරහට ක්‍රියාත්මක කරනවා. හරි. ඉතින් ඔයාලට මේ අවසාර මාස මේ දවස් කීපය තුළ තමයි අපි මේ උදව් ඔයාලට ලබා දෙන්නේ. හරි. වැඩ කරගෙන යන අතරතුර ගැටලුවක් කොහේ හරි තැනක තිබුණොත් අනිවාර්යයෙන්ම කතා කරන්න. හරි. හොඳයි. අපි එනම් පුතේ වැඩ ටික ආරම්භ කරමු. මම හිතනවා මේ වෙනකොට පුතේ ඔයාලට ඔයාලා අරන් ඇති පුතේ බෙල්ලමේ print out එක අරන් ඇති. ඒ කියන්නේ මේ paper එකක් අපි ඔයාලට දීලා තියෙනවා පුතේ ප්‍රස්තාර පාඩමට අදාළව මෙන්න මේ paper එක පුතේ ඔයාලා ළඟ ඇති මේ වෙනකොට. හරි. මේ paper එක ඇති. මෙන්න මේ paper එකේ කටයුතු ටික තමයි අද දවස් අපි සෝදානම් කරලා තියෙන්නේ සාකච්ඡා කරගෙන යන්නට. හොඳයි. අපි උදේ වැඩසටහන නෙමෙයි මෙන්න මෙහෙම. දැන් ඔයාලා මේ වෙනකොට ප්‍රස්තාර පාඩම ඔයාලා දරුවනේ ඒ ප්‍රස්තාර පාඩමට අදාළව කටයුතු සියල්ලක්ම ඔයාලා සාකච්ඡා කරලා ඇති. හරි. එතකොට ඔයාලා විභාග මට්ටම දක්වාම ඔයාලා ප්‍රස්තාර පාඩමට අදාළව යම් තත්ත්වයකට ඔයාලා ලබාගෙන ඇති. අපි ඒ තත්ත්වය තහවුරු කර ගැනීමක් තමයි පොද අද දවසේ මේ සිද්ධ කරන්නට යන්නේ. අනිත් එක තමයි පාන්දර 4ට අපිත් එක්ක මේ සම්බන්ධ වෙන දරුවෝ කියන්නේ දැන් ඔයාලා මේ එක ලොකු කැපවීමක්. මොකද මේ වෙලාව අනිත් අය දරුවෝට බඩගිනි උඩ දාගෙන නිදාගෙන ඉන්න වෙලාවේ හැමෝටම කලින් ලෝකෙම නිදාගෙන ඉන්න අවස්ථාවක ඔයාලා දැන් අවදි වෙලා මේ වැඩේට සම්බන්ධ වෙනවා කියන එක ලොකු කැපකිරීමක්. ඒ නිසා ඔය කැපකිරීම කොහොමද තියාගෙන ඉදිරියට ගිහිල්ලා ඔයාලා ජීවිතය දිනන්න. හරි. හොඳයි. මම එන්න පොදේ අපේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නයට මම එක්කම දවල් මේ වෙනකොට මේ පේපර් එකේ කටයුතු සාකච්ඡා කරගෙන නැත්නම් මේ කොටස් වලට උත්තර සපයාගෙන ඇති අපහසුයි හැඟෙන සමහර කොටස් වලට උත්තර ගන්න පුළුවන් අයත් ඇති. නමුත් එහෙම උත්තර ගත්තේ නැති අයත් ඇති. මම සාකච්ඡා කරගෙන යනකොට ගැටලු තිබුණොත් ඔයාලා පොතේ උත්තර ගන්න, එහෙම නැත්නම් ගැටලු තිබුණොත් ඒ ගැටලු විසඳ ගන්න බල උත්සාහ කරන්න. හරි. රයිට්. මම එහෙනම් වැඩ ටික පොතේ ආරම්භ කරන්නම්. ඔයාලට ලබා දීලා තියෙන තොරතුරු එක්ක. හරි. එතකොට පොතේ ඔයාලට දීලා තියෙන තොරතුරුත් එක්ක අපි කතන්දර ටික ගොඩනගන්න උත්සාහ කරනකොට අපේ පළවෙනි ප්‍රශ්නය y සමානයි 6 ඍණ x දාන එකේ වර්ගය කියන ශ්‍රිතය තියෙනවා. මොකද්ද ශ්‍රිතය? y සමානයි මම මේ සාකච්ඡා කරන්න පුතේ අපේ පළවෙනි ප්‍රශ්නය y සමානයි 6 ඍණ x දාන එකේ වර්ගය ශ්‍රිතයේ ප්‍රස්ථාරය දීම සඳහා සකස් කරපු අසම්පූර්ණ වගුවක් පහත දීලා තියෙනවා කියලා කියනවනේ. හරි. ඊට පස්සේ කියනවා මෙන්න මේ අසම්පූර්ණ වගුව දිහා බලලා අපිට කියනවා x සමානයි 1 වන විට y වල අගය සොයන්නට කියලා. වලපතේ හොයලා ඇති. ගැටලු තියෙන දරුවෝ ඉන්නවනම් මම පැහැදිලි කරගෙන යන්නම්. එතකොට අපි පාඩු හදාගනිමු. පළවෙනි කොටස ඔය සමීකරණ අදාළව පුතේ කියනවා x සමානයි 1 විට x සමානයි 1 විට කියලා දාලා මේ වටිනාකම මේ සමීකරණයට අපි පොදේ ආදේශ කරනවා. y සමානයි 6 ඍණ x දාන එකේ වර්ගයනි ආදේශ කරනවා. 6 ඍණ x කියන්නේ දැන් 1යි ධන 1යි ඒකේ වර්ගය. 6 ඍණ 1යි 1යි කියන්නේ 2යි 2 වර්ගය. 2 වර්ගය 4යි 6න් 4ක්. ඒ කියන්නේ 6 ඍණ 4යි උත්තරය කියලා දෙනවා පුතේ 2ක් කියලා. x සමානයි 1 වෙනකොට මේ ප්‍රකාශනයට ආදේශ කරාට පස්සේ පුතේ y වල අගය 2ක් කියලා ඔයාලට ලැබිලා ඇති. ඔයාලට මේ වටිනාකම ආවනම් ඔබ නිවැරදි හරිනම් ඔයා හරිය ලකුණක් දාගන්න. අඩුපාඩු තියෙනවනම් මේක හදාගන්න. හොඳයි. ඒක හදාගන්න අතරතුර ඔයාට තව දෙයක් කියනවා පොදේ. x අක්ෂයේ දිගේ y අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක එකක් නිරූපණය වනසේ ඉහත ප්‍රස්ථාරය දරුවනේ කඩදාසියක නිරූපණය කරන්නට කියලා කියනවා. හොඳයි. මේ දීලා තියෙන කතන්දර වලට අදාළව ඔයාලට පොතේ ප්‍රස්ථාරයක් අඳින්න තියෙනවා. හරි. දැන් ප්‍රස්ථාරයක් අඳිනකොට ඔබට සිද්ධ වෙනවා මෙයාගේ මේ මේ පරාසයන් ටික තෝරගන්න. එතකොට මේ දීලා තියෙන කතන්දරේ x අක්ෂයේ ඍණ 4 ඉඳලා ධන 2 දක්වා තමයි ඔය වගුව තුල දීලා තියෙන්නේ පොතේ. y අක්ෂයේ ඍණ 3 ඉඳලා ධන 6 දක්වා පරාසයක ඔයාට තියෙනවා කියලා දැන් පේනවා. එතකොට මේ ප්‍රස්ථාරය නිරූපණය කරනකොට x පැත්තේ ඍණ වලට වැඩි අවධානයක් යොමු කිරීම කරන්න. x අක්ෂය අදිනවා මේ විදිහට. y අක්ෂය sorry y අක්ෂය x අක්ෂය එනවා මේ පැත්තට. මෙන්න මෙහෙම වාට ලැබෙනවා.
මෙයා දන්නවා එක දෙක තුන හතර පහ හය සත කියලා ඔබ ගන්නා වයි අක්ෂය එක දෙක තුන ඔය වගේ ඍණ පැත්ත එක දෙක තුන හතර පහ එක දෙක තුන හතර කියලා ගන්නවා x අක්ෂය. ඔන්න මම මෙතන ලකුණු කරනවා කොලම් දෙක හතර හය වගේ මම මෙහෙම ලකුණු කරනවා දෙක හතර මේ පැත්ත ඍණ x අක්ෂය ගත්තාම මම ගන්නවා දෙක හතර මේ වරිණ දෙක හතර මේ පැත්ත ධන. දැන් ඔය අක්ෂ පද්ධතිය තුල පුතේ මේ ගත්ත වටිනාකම් සහ අදාළ තත්ත්ව තේරුම් අරගෙන ප්‍රස්ථාරයක් නිරූපණය කරන්න කියලා කියන්නේ. පුතාලට දැන් මං හිතන්නේ පුළුවන් වෙයි ප්‍රස්ථාරය අඳින්න. ඔයාලා දැන් මේ වෙනකොට ඇඳලා ඇති ඇඳලා නැති ධර්මයක් ඉන්නවා නම් ඔයාලඟ ප්‍රස්ථාර කොළයක් තියෙනවා නම් ප්‍රස්ථාර කොළයකම අඳින්න මේක. එතකොට වඩා මේක වටිනවා සහ දැන් වාර එක්සෑම් එකේදී ප්‍රස්ථාර කොළයක් හම්බ වෙනවනේ. මම ඔයාලගේ ගෲප් එකට ප්‍රස්ථාර කොළයක් නම් දාලා නැහැ. ඔයාලඟ මං හිතන්නේ මේ වෙනකොට ප්‍රස්ථාර කොළ ඇති එහෙම නැති කෙනෙක් ඉන්නවා නම් නිකම්ම වගේ කොටරුල් කොළයක මේ ප්‍රස්ථාරය අඳගන්න උත්සාහ කරන්න. එතකොට මේකේ අපි ගණින්නේ ගන්න මෙහෙමයි x අක්ෂයේ පුතා ඍණ 4ක් වෙනකොට y අක්ෂයේ ඍණ 3යි x අක්ෂයේ ඍණ 4ක් වෙදී y අක්ෂයේ ඍණ 3ක් කියන්නේ මෙන්න මේ වගේ තැනකට එනවා. x අක්ෂයේ ඍණ 3ේදී y අක්ෂයේ ධන 2යි ඍණ 3ේදී ධන 2ක් කියන්නේ මේ වගේ තැනක් එනවා. ඍණ 2ේදී ධන 5යි x ඍණ 2ේදී y වල වටිනාකම ධන 5ක් කියන්නේ මෙතෙන්ට එනවා. x වල ඍණ 1ේදී y වල ධන 6යි මෙතෙන්ට එනවා. x වල බිංදුවේදී y වල 5යි මෙතෙන්ට එනවා. x වල 1ේදී y වල 2යි මෙතෙන්ට එනවා. x වල 2ේදී y වල ඍණ 3යි මෙතෙන්ට එනවා. ඔන්න ඔය ලක්ෂ ටික පොතේ එකිනෙකට යාවන පරිදි ප්‍රස්ථාරය අඳගනිමු. මෙහෙම සහ මෙහෙම ප්‍රස්ථාරය ඔයාලට පොතේ ලැබෙනවා. හරි, ඔය විදිහට ශ්‍රිතයක් ඔයාලට ලැබෙයි. අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවා නම් ඉක්මනින් මේ ප්‍රස්ථාරය ඇතුළේ ඉවර කර ගන්න බලන්න. ප්‍රස්ථාරය ඇතුළේ ඉවර කර ගන්න බලන්න. අඩුපාඩු තියෙනවා නම් හොඳයි උත්සාහ කරන්න බලන්න පුතේ. අඩුපාඩු තියෙන දරුවෝ හැමෝම ප්‍රස්ථාරය ඇතුළේ ඉවර කරන්න. ප්‍රස්ථාරය ඇතුළේ ඉවර නම් මට කියන්න පොඩ්ඩක් වැඩ ඉවරයි කියලා. ඔයාලට මාත් එක්ක චැට් කරන්න පුළුවන්. වැඩි වෙර නැත්තම් ඔයාලා වැඩි ටික කරගෙන යන්. වැඩි වෙර නම් ඔයාලා මාත් එක්ක chat කරන්න පුළුවන්. ඉවරද? බලන්න ඉවරද කියලා අඩුපාඩු තියෙනවා හදා ගන්න බලන්න. හරි, මෙයාගොඩ ඉවරයිද? තව මේ ප්‍රස්ථාර අනේක දරුවෝ ඉන්නවද? එතෙම ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න හරිද අඩුපාඩු තියෙනවද කියලා. ඔයාට මාත් එක්ක chat කරන්න පුළුවන්. මේ වැඩේ කරගෙන යද්දි පුතේ ඔයාට මාත් එක්ක කතා කරමින් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඒ ඔප්ෂන් එක අපි දීලා තියෙනවා. හරිද පුතේ? හරි සර්. හරිනේ. රයිට්. ඕකේ. හරි. ඊළඟට හොඳයි අහගෙන ඉන්න ප්‍රස්ථාරය හරි දැන් ඊට පස්සේ දැන් ඔය ප්‍රස්ථාරයට අදාළව පොතේ ඔයාලගෙන් අහනවා තොරතුරු කීපයක්.
අන්න තොරතුරු වලට අපි අවධානය යොමු කරනවා. පළවෙනි ප්‍රශ්නය පළවෙනි කොටස හරිපදේ, දෙවෙනි කොටසත් හරි දැන් ප්‍රස්ථාරයක් තැන්දා, තුන්වෙනි කෙනා කියනවා ශ්‍රිතයේ උපරිමගය. පොතේ ශ්‍රිතයේ උපරිමගය කියන්නේ මේ ප්‍රස්ථාරයේ උපරිමගය. උපරිමගය කියන්නේ මෙන්න මේ අවස්ථාව. උපරිමගය කියන්නේ මෙයාට අදාළ වයි වටිනාකම, ඒ කියන්නේ වයි අක්ෂයේ කොතෙන්ටද මේ ප්‍රස්ථාරය සිටලා තියෙන කියලා තමයි අපෙන් ඔය අහන්නේ. එතකොට උපරිමගය අපෙන් අහන්නේ තුන්වෙනි කොටසට උත්තරය. තුන්වෙනි කොටස මම ලියනවා පොතේ මෙයාගේ උපරිම අගය. උපරිම අගය මෙයාගේ කීයද පොතේ? හරියටම y වල 6ට සෙට් වෙලා තියෙන්නේ. එහෙනම් කෙලින්ම ලියනවා උපරිම අගය කෙලින්ම පොතේ 6යි. ඔන්න උපරිම අගය. හරි. මේ උත්තරේ ඔයා ලබාගෙන ඇදී. දෙක, සමමිතික අක්ෂයේ සමීකරණය. මේ ප්‍රස්ථාරය හරියටම දෙකට බෙදෙන්නේ පොතේ මෙන්න මේ අක්ෂයේ දිගේනේ. මේ අක්ෂයේදී x වල කවුරු හරහාද මේක යන්නේ කියලා බැලුවොත් එහෙම ඇත්තරම මේ ප්‍රස්ථාරය යන්නේ x වල කවුරු හරහාද? ඍණ 1 හරහා යන්නේ. එහෙනම් පොතේ 4 වෙනි කොටසෙන් අහන්නේ අපෙන් සමමිතික අක්ෂයේ සමීකරණය. එයා ලියන්නේ පොතේ අපි x සමානයි ඍණ 1 කියලා. මෙන්න මෙයා හරහා යන්නේ x සමානයි ඍණ 1 කියලා අපිට ලියන්නට පුළුවන්. ඒකත් ඔයාලට උත්තර ලැබිලාදී. මේක හරි සරල ගැටලුවක්. ඊට පස්සේ 5 වෙනි කොටස y විශාලයි 2 වන x හි අගය ප්‍රාන්තරය. y විශාලයි 2. දැන් y වල පුතේ 2 කියන්නේ මෙන්න මේ අගය. y වල 2 කියන්නේ මෙයානේ. මෙයා තමයි මෙන්න මේ රේඛාව තමයි පුතේ y සමානයි 2 රේඛාව. හරිද? y සමානයි 2. අපෙන් අහන්නේ y විශාලයි 2. ඒ කියන්නේ y වල අගය 2ට වඩා වැඩි වෙන x වල අගය ප්‍රාන්තරයයි අපෙන් අහන්නේ. දැන් y වල අගය 2ට වඩා වැඩි වෙන x අගය ප්‍රාන්තරය කියන්නේ මම මෙතන ඉඳලා කෙලින්ම ගන්නවා මෙන්න මේ සීමාවට. මේ තියෙන්නේ ඔන්න 1x අගයක්. මෙතන ඉඳලා කෙලින්ම x අක්ෂයේ කැපෙන තැනට ගන්නවා මෙතන තියෙන 1x අගයක්. ඔයාට දැන් පේනවා පුතේ y සමානයි 2 වෙන අවස්ථාවේ x අක්ෂයේ මෙතන තියෙන ඍණ 3යි. මෙතන තියෙන පුතේ ධන 1යි. පැහැදිලිද? එතකොට ඔයාට පේනවා 2කට වඩා y වල වටිනාකම වැඩි වෙනකොට ප්‍රස්ථාරයේ ඍණ 3ට වඩා අඩු වෙන්න ගන්නවා. මේ අගය 2කට වඩා උඩට යනකොට x අගය 1කට වඩා අඩු වෙන්න ගන්නවා. එතකොට අපෙන් ඔය අහන්නේ y විශාලයි 2 වන x අගය පරාසයනේ. ඒ අගය ඍණ 3ට වඩා වැඩි වෙන්නට ඕන. x වල වටිනාකම ඍණ 3ට වඩා වැඩි වෙලා ධන 1කට වඩා අඩු වුණොත්. දැන් මෙතනින් උඩට ප්‍රස්ථාරයේ යනකොට හොඳට තේරුම් ගන්න, මෙතනින් උඩට ප්‍රස්ථාරයේ යනකොට ඇත්තටම x වල වටිනාකම ඍණ 3ට වඩා මේ පැත්තරදී අගය වැඩි වෙනවානේ. ඍණ 3ට වඩා වැඩි වෙනවා උඩට යද්දී. ඒ වගේම ධන 1කට වඩා මොකද වෙන්නේ? අඩු වෙනවා. ඍණ 3ට වඩා x වල අගය වැඩි වෙලා ධන 1කට වඩා x වල අගය අඩු වෙනවා. ආන් එතකොට තමයි ප්‍රස්ථාරයේ පුතේ y වල වටිනාකම 2කට වඩා වැඩි වෙනවා කියලා අපි කියන්නේ. හරිනේ? මම හිතන්නේ ඔයාලට තේරෙනවා ඒක. ඊට පස්සේ 6 වෙනි කොටස මෙන්න මේ දීලා තියෙන සමීකරණයේ මූල සොයන්න කියලා කියනවනේ. හරි, මං ඒ සමීකරණයේ මූල සොයන්න කියන කතන්දරය ළඟට ඇවිල්ලා මම ඒකට අදාළව මූල සොයනවා සමීකරණේ. මම වම් පැත්තෙන් ඉඳ පාවිච්චි මේ මගේ බෝඩ් එකේ වම් පැත්තෙන් ඉඳ පාවිච්චි කරලා. හරි, දැන් ඔයාට දීලා තියෙන කතන්දරය පොතේ, හරි පොතින් බලන්න. ඔයාට දීලා තියෙන කතන්දරය, ඒ කියන්නේ ප්‍රස්ථාරය ගත්තාම ඔයාට දීපු ප්‍රස්ථාරය මේ ඔය y සමානයි කියලා දීපු ප්‍රස්ථාරයක් තියෙනවනේ. ඔය ප්‍රස්ථාරයේ මේ අර ප්‍රකාශනය, ඒ කියන්නේ ඔය x ධන 1 වර්ගය කියලා දාලා තියෙන ප්‍රකාශනයක් තියෙන්නේ. ඔය ප්‍රකාශනයේ විසඳ ගන්න, ඒ කියන්නේ ප්‍රකාශනය ප්‍රසාරණය කරන සුළු කරගත්තාම ඔයාට ඔය 6 වෙනි කොටස තියෙනවා වගේ ප්‍රකාශනයක් ලැබෙයි. හරි, ඊට පස්සේ ඒ ප්‍රකාශනය අරගෙන ඔය දීලා තියෙන ප්‍රකාශනයක් එක්ක තියෙන සම්බන්ධතාවය හොයාගත්තත් ඔයාට ලොකු ගැටලුවකින් තොරව විසඳුම් ලබා ගන්න හැකියාව තියෙනවා. හරිද? හොඳයි. එතකොට ඒ විසඳුම් ලබා ගන්නකොට අපිට ලැබෙනවා වටිනාකම් දෙකක් x වලට. ආන්තේ x වලට ලැබෙන වටිනාකම් දෙකක් එක තමයි අපිට මේ ගාණේ ඉස්සරහට යන්නට වෙන්නේ. හරිද? හොඳයි. එතකොට ඔය ලැබෙන විසඳුම් ටික ගන්න කොහොමද කියලා මම කියන්නම්. අපි දැන් සමීකරණයක් විදිහට මේ ප්‍රස්ථාරය දීලා තියෙන මොදි මෙහෙමනේ. ඒ කියන්නේ අපිට දැන් මේ ප්‍රස්ථාරය දෙන්න මොදේ y සමානයි අයරින x ධන 1 වර්ගය කියලානේ. මම මේක ප්‍රසාරණය කරන්නම්. අයරින මේ ටික ප්‍රසාරණය කරොත් එනවනේ පුතේ x වර්ගය ධන මේ දෙන්න මැද පදේ එනවනේ 2ක් x කියලා. ධන පස්සේ පැත්තේ පදේ වර්ගය, ඒ කියන්නේ දැන් මුල් පදේ එනවා වර්ගයක් කියලා. පද දෙකේ ගුණිතය දෙකින් වැඩි වෙලා එනවා.
පිටිපස්ස පදේ වර්ග වුණාම එකේ වර්ග කියන්නේ එකක් කියලා එනවා. මෙයා සරලව වෙනවා 6 ඍණ x වර්ගය ඍණ 2x ඍණයි 9 ඍණ එකක් කියලා එනවනේ. තව ටිකක් මේක සරලුනොත් එනවා මෙන්න මෙහෙම එනවා 6න් එකක් ගියොත් 5යිනේ. 5 ඍණ x වර්ගය ඍණ 2x සමානයි y කියලා එනවනේ. ඔන්න පළවෙනි සමීකරණය කියලා මම ගන්නවා. හරිද? පළවෙනි සමීකරණය මම මේ හොයන්න යන්නේ දරුවනේ 6 වෙනි කොටස උත්තරය. හරි. එතකොට ඔන්න ඕක තමයි මේ දීලා තියෙන සමීකරණය ප්‍රසාරණය කරගත්තට පස්සේ අපිට ලැබෙන සමීකරණය. මූල හොයන්න කියන සමීකරණයක් තියෙනවානේ. මූල හොයන්න කියන්නේ බිංදුව සමානයි x වර්ගයේ ධන 2x ඍණ 5නේ. මම මේ සමීකරණය අංක 2 කියලා ගන්නවා. අපි මේ ප්‍රතිදීල සමි කියන ප්‍රස්ථාරය දීපු කෙනා සුළු කරලා ගත්තාම අපිට මෙහෙම එනවා. මූල හොයන්න කියන ප්‍රස්ථාරය අංක 2 කියලා දාගත්තාම මෙහෙම එනවා. දැන් ඔයාලට පේනවා 1 2 කියන සමීකරණ දෙක අරගෙන මම කරනවා එකට පුතේ එකතු කරනවා දෙකක්. ඒකට හේතුවක් තියෙනවා. දැන් 1 2 සමීකරණ දෙක ගත්තාම වර්ගපදයේ ගන්නකො වර්ගපදයේ සංගුණක පුතේ සමානයි. හැබැයි ලකුණු දෙක අසමානයිනේ. දැන් මෙතන x වර්ගය කියන්නේ ඍණ පදයක්. මෙතන x වර්ගය කියන්නේ පොදි ධන පදයක්. එතකොට පද දෙකේ සංගුණක සමානයි ලකුණු අසමානයි. එහෙනම් මම ඒ වර්ග පද දෙක අයින් කරගන්න ප්‍රකාශන දෙකේ මම එකතු කරන්නම්. එතකොට මට වම් පැත්ත එකතු කර හැකි. y වලට බිංදුවක් එකතු වෙනවා. දකුණු පැත්ත එකතු කර හැකි. 5 ඍණ x වර්ගය ඍණ 2x එකතු කරනවා. මට මෙතන ඉඳ නැති නිසා යටින් ලියන්නම්. x වර්ගය ධන 2x ඍණ 5යි. දැන් පුතේ මේ x වර්ගයට මේ ධන x වර්ගය කැපෙනවා. ඍණ 2x ධන 2x කැපෙනවා. 5න් 5ක් අඩු වුණොත් උත්තරේ බිංදුවයි. එහෙනම් උත්තරයක් එනවා ওই සමීකරණ දෙක සොළුනහම පොතේ y සමානයි බිංදුවක් කියලා එනවනේ. ආන්ගේ y සමානයි බිංදුවක් කියලා එන සමීකරණය කියන්නේ පුතේ ඇත්තටම මෙන්න මේ x අක්ෂය නේද? දැන් මේ y වල මෙතන දෙක y සමානයි දෙක රේඛාව. මෙතන y සමානයි එක රේඛාව. මෙතන තියෙන y සමානයි බිංදුව රේඛාව. ඉතින් y සමානයි බිංදුව රේඛාව කියන මෙයානේ මෙන්න මේ රේඛාව මේ ප්‍රස්ථාරය ඡේදනය කරනවා මෙන්න මෙතනින්. සහ මෙන්න මෙතනින් නේද? හරි? එතන මෙතන තියෙන එක මූලයක් මෙතන තියෙනවා තව මූලයක්. ඒක දන්නේ නැති නිසා මම ලියනවා මෙන්න මෙතන තියෙන එක මූලයක්. හරිද? මෙතන තියෙනවා තව මූලයක්. ඔන්න ඔය වටිනාකම් දෙක හොයාගමු. ඔයා දැන් ප්‍රස්ථාරය හරියටම ඇඳලා තියෙනවා නම් පොතේ මෙතන එක මූලයක්. මෙතන මං හිතන්නේ එනවා 3 4 අතරනේ යන්නේ මේක 3.5කට වගේ ආසන්න ගානක් එයි. මේක ඍණ පැත්ත. මේක 1 2 4 යනවා කියන්නේ මේක 1.5ක් වගේ එයි. මට මේ ප්‍රස්ථාරය මම මේ සරලව මේ මම ඇඳ එක පරිමාණයට අනුව නෙමෙයි ඇඳලා තියෙන්නේ. නමුත් ඔයාලා ඇඳ සතහනින් ඔයාලට මං හිතන්නේ එහෙම ලැබෙයි. එතකොට ඔයාලට එනවා පොතේ මූල. මූල කියලා කියනවා එකක් එනවා x සමාන ඍණ 3.5ක් එයි. අනිත් එක එනවා x සමානයි ධන 1.5ක් එයි. හරිද? ඔන්න ඔය දෙන්න තමයි විසඳුම වෙන්නේ. එකක් එනවා ඍණ 3.5යි අනිත් එක එනවා ධන 1.5යි. බලන්න මේ වටිනාකම් වලට මූල විදිහට ආවද කියලා පොඩ්ඩක් බලන්න. ආපෝය මාත් එක චැට් කරන්න පුළුවන් හරිද වැරදිද කියලා උනත් කියන්න පුළුවන්. බලන්න පොඩ්ඩක් ආවද කියලා. ආපු කට්ටිය කවුද ඉන්නේ? ආවන මට පොඩ්ඩක් කියන්න උත්තර ආවා කියලා. මාත් එක චැට් කරන්න පුළුවන් පුතාලට. ඔව් පොඩ්ඩ බලන්න මට කියන්න ආවද උත්තර නැද්ද කියලා. ඔය අනුෂ්ක උත්තර ආවද පුතේ? අනුෂ්ක, මනීෂ, නෙත්මි උත්තර ආවද මට කියන්න. ප්‍රමුදී, සහන්, සසින්දු උත්තර ආවද? මාත් එක චැට් කරන්න පුළුවන් මට පොඩ්ඩක් කියන්න ආවද නැද්ද කියලා. සනිත්, සවින්දු, ඒ වගේම සවින්ද, තෙෂාන්, තරංග මට බලන්න පොඩ්ඩක් පුතේ කියන්න උත්තර ආවද කියලා. චැට් කරන්න පුළුවන් මාත් එක්ක. හරි හරි නෙත්මිට උත්තර ඇවිල්ලා දෙනවා. අනිත් දරුවන්ට මොකද තත්ත්වය මට පොඩ්ඩක් කියන්න. නෙත්මිට උත්තර ආවා. අනිත් දරුවන්ට මට පොඩ්ඩක් කියන්න උත්තරේ ආවද කියලා. ආවද නැද්ද කියලා චුට්ටක් කියන්න. ආවද නැද්ද කියලා. ආවා ආව උත්තරේ. හරි ආරයි හරි අනිත් දරුවන්ට මත් එක චැට් කරනවා. ඔව් හරි ඔව් උත්තර ආවා කියලා දරුවෝ කියනවා. හරි හොඳයි. අඩුපාඩු තියෙන දරුවෝ හදාගන්න බලන්න.
තව කීප දෙනෙක් අඩුපාඩු තියෙනවා වගේ හදාගන්න. හරි, මේ ප්‍රස්ථාර කියලා කියන්නේ පොතේ ඔයාලට මේ අමාරු කොටසක් නෙමෙයි, මේක මේ පට්ටලීසි කොටසක්. අර කන්සෙප්ට් එක හරියට ඔලුවට ගිහින් තියෙනවා නම් මේ විභාගයට ලැබෙන ප්‍රස්ථාරය කියන්නේ හරිම ලේසි ප්‍රස්ථාරයක් එන්නේ. ඒක එහෙම මේ අමාරු සංකීර්ණ අවස්ථාවක් නෙමෙයි ඔබට ලැබෙන්නේ. හරි. හොඳයි. ඒක තියෙන තව කොටසක් තියෙන පොතේ 7 වෙනි කොටස. තවද ඔව් 7 වෙනි කොටස කියන පොතේ උපරිම අගය 4ද? උපරිම අගය 4ද? ප්‍රස්ථාරයේ සමමිති කක්ෂය x සමානයි ඍණ 2ද වන වර්ගජ සූත්‍රයක් ලියන්න කියලා කියනවා. හරි. දැන් වාට මේ ඇන්ද ප්‍රස්ථාරයේ ඇසුරින් පොඩි කන්සෙප්ට් එකක් මම හිතන්නේ මේ වෙනකොට වාට ඇවිල්ලා තිබුනේ. ඒ කියන්නේ මේ උපරිම අගය ලැබෙනකොට සමමිති කක්ෂයේ සමීකරණය ලැබෙනකොට කොහොමද මේ වගේ ප්‍රස්ථාරයක ඇසිරීම කියලා මම හිතනකොට මේ වෙනකොට අයිඩියා එකක් තියෙනට ඕන. හරි. දැන් අපි මේ පැහැදිලි කිරීම කරමුකෝ. මෙහෙම ඔයාට ඔය දීපු සටහනත් එක්ක මම මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. දැන් පුතා ඇඳ ප්‍රස්ථාරය, ඒ කියන්නේ ඔයා ඇඳ ප්‍රස්ථාරයක් තියෙනවනේ. ඔයා ඇඳ ප්‍රස්ථාරයේ සමීකරණය ගත්තහම පොදේ y සමානයි 6 ඍණ x ධන 1 වර්ගය කියලානේ ඔයා ප්‍රස්ථාරයේ සමීකරණය ලියලා තියෙන්නේ. ඔයාට ඔය දීලා තියෙන සමීකරණය, ඔය සමීකරණයේ පොදේ දැන් උපරිම අගයේ y සමානයි 6ක් කියලා අපි දන්නවනේ. ඒක තමයි ප්‍රස්ථාරයේ මුලින් කියවිලා තියෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රස්ථාරයේ සමමිති කක්ෂයේ සමීකරණය පොතේ x සමානයි ඍණ 1යිනේ. ඉතින් ඒ ඍණ 1 කියන එක තමයි ඔය බ්‍රැකට් ඇතුලේ වරහන් ඇතුලේ වට දීලා තියෙන්නේ. ඒක මම පැහැදිලි කරන්නම් මෙහෙම. ඒක නවාට දීලා තියෙන පොතේ ඔය සමීකරණය තුල ඔයා මම මේ කතා කරන හැටි කොටසට දැන් ඔය y සමානයි 6 ඍණ x ධන 1 වර්ගය කියලා කියනකොට පොතේ ඔයාගේ සමීකරණය මේ 6 කියලා කියන්නේ මෙන්න මේ අගය. අපි ඒකට කියනවා මේ තියෙන උපරිම අගය. හරිද? ඔය ඉස්සරහින් කියවෙන්නේ උපරිම අගය. ඊට පස්සේ මෙන්න මේ බ්‍රැකට් එක තියෙන්නේ මෙයාගෙන් කියවෙන්නේ පුතේ සමමිතික අක්ෂයේ සමීකරණය. හරිද? ඔය බ්‍රැකට් එක ඇතුලෙන් කියවෙන්නේ සමමිතික අක්ෂයේ සමීකරණය. මොකද සමමිතික අක්ෂයේ සමීකරණය කියන්නේ x සමානයි ඍණ 1යිනේ. දැන් x සමානයි ඍණ 1 කියන කෙනා මෙතන x ධන 1 තිබ්බහම මෙතනින් අදහස සමමිතික අක්ෂය x සමානයි ඍණ 1යි. මෙතන තිබ්බනම් x ඍණ 1 තිබ්බනම් සමමිති කක්ෂයේ සමීකරණය x සමානයි ධන 1යි. ඒ අයිඩියා එක ඔයාලට තියෙනවනේ. දැන් ඒ ඇසුරින් ඔයාලට කියන මෙන්න මෙහෙම එකක්. උපරිමගය 4යිලු ප්‍රස්ථාරයේ සමීකරණය. එහෙනම් අපෙන් අහන්නේ ඒකට ගැලපෙන ශ්‍රිතයනේ. එහෙනම් මෙහෙම කියනවා y සමාන ඔන්න ගැලපෙන ශ්‍රිතය බලන්නකෝ. දැන් මෙතන උපරිමගය 6ක් වෙච්ච නිසානේ මෙතෙන්ට 6ක් ආවේ. එහෙනම් උපරිමගය 4ක් නම් මෙතෙන්ට එන්නේ කීයද? 4යි. ඍණ දැන් සමමිති කක්ෂයේ x සමානයි ඍණ 1ක් වුණ නිසා මෙතන x ධන 1 වුණා. දැන් අපිට කියනවා සමමිති කක්ෂයේ x සමානයි ඍණ 2යි ලෝ. x සමානයි ඍණ 2යි නම් මෙතන පදේ හැදෙන්න කොහමද? ඔව් මෙතන මෙතන බලන්නකො සමමිති කක්ෂයේ x සමානයි ඍණ 1ක් වෙනකොට මෙතන ආවා x ධන 1යි කියලා. එතකොට සමමිති කක්ෂයේ සමීකරණය x සමානයි ඍණ 2ක් වෙනකොට මෙතන පදේ හැදෙන්න කොහමද? x ධන 2යි ඒකේ වර්ගය. ඔබ දෙක කියන්නේ දරුවෙක් මොකක් කර ප්‍රශ්නයක් අහන්න ගියා. ඔව් අහන්න මොකද මේ ප්‍රශ්නේ? ඇස උත්තරේ කිව්වේ. උත්තරේ එතකොට වෙන්නේ මොකද? මෙන්න මේ උත්තරය ආවද? 4. ඔව්. ආරයිට් හරි මේ උත්තරය වුණා හරි. මම වල පැහැදිලි කිරීමක් කරේ ටිකක් ඒක විස්තර වැඩිද දන්නේ නැහැ. ඔයාට මම හිතන්නේ ලස්සනට උත්තර ඇවිල්ලා ඇවි. y සමාන 4 ඍණ වරහන් ගතවේ x ධන 2 වර්ගය ඇවිල්ලා තියෙනවා නෝ නිවැරදි. බලන්න මේ උත්තරය ආපු කට්ටිය පොඩ්ඩක් මට කියන්න උත්තර ආවද නැද්ද කියලා. උත්තර ආවද? ආවස ආරයි නේ. හරි හරි උත්තර වෙලා දෙනවා. හරි 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 හොඳයි. ඔන්න පොතේ අපිට දීපු පළවෙනි ප්‍රශ්නේ වැඩ ටික නම් අහවරයි. හොඳයි පළවෙනි ප්‍රශ්නේ වරයි. එන්න පොතේ ඔහොමම දෙවෙනි ප්‍රශ්නේටත් අපි යමු. හරි දෙවෙනි ප්‍රශ්නය. හරි මම මේක මකන්නම්. අපි දෙවෙනි ප්‍රශ්නේටත් එනවා. දෙවෙනි ප්‍රශ්නේට ඇවිල්ලා පොතේ මුලින්ම ඒ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ඔයාලට කියන්නේ අර දීලා තියෙන අගේ වගේ ඉස්තරේට සුදුසු වටිනාකම හොයන්න කියලානේ. අන්න එතෙන්ට ඇවිල්ලා පුතාලා හැමෝම උත්තරේ ගන්න බලන්න. පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න. මම උත්තර දත්ත දරුවෝ ඇති උත්තරේ තාම දත්ත නැති දරුවෝ ඉන්නවා නම් ඉක්මනින් දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරේ අරන් ඉවර කරන්න බලන්න.
ඉක්මන් කරලා ගන්න බලන්න. හරි. උත්තර ගන්න බලමු අපි. දැන් ඔය දෙවෙනි ප්‍රශ්නේ කියලා කියන්නේ පොදේ සමීකරණයක් දෙනවනේ අපිට y සමානයි x ධන 1 වර්ගය ඍණ 3 කියලා ප්‍රස්ථාරයට සමීකරණයක් දෙනවා. ඔන්නේ දීලපු සමීකරණයට අනුව තමයි x සමානයි ඍණ 2 වෙනකොට y වලගේ අපෙන් අහන්නේ. ආයිකයි සරල සමීකරණයක්. එතකොට ඔයාලට පොදේ දෙවෙනි ප්‍රශ්නේට විසඳුමක් වට දෙන්න පුළුවන් වෙනවා. මෙන්න මෙහෙම y සමානයි x ධන 1 වර්ගය ඍණ 3 කියලා ප්‍රස්ථාරයනේ අපිට දෙන්නේ ගාන හදන්න. මෙන්න මෙයාට අදාළව x සමානයි ඍණ 2 වෙනකොට තමයි පුතේ y වලදී අහන්නේ අපේ. එහෙනම් මෙතනින් අපිට කෙලින්ම ලියන්න පුළුවන් x සමානයි ඍණ 2 විට කියලා ආදේශ කරනවා මෙයාට. y සමානයි x වලට දාන ඍණ 2. x කියලා දාන ඍණ 2 දැම්ම මෙතන තියෙනවා ධන 1ක් ඒකේ වර්ගය ඍණ 3 කියලා අපි දන්නවා. හරිද? ඊට පස්සේ මේක සුළු කරනවා y සමානයි මේ දෙන්න සුළු වෙනකොට ඍණ 1යි ඍණ 2යි ධන 1යි සුළු වෙනකොට ඍණ 1යි එයාගේ වර්ගය ඍණ 3. එතන y සමානයි ඍණ 1ේ වර්ගය කියන්නේ ධන 1යි ඍණ 3යි. මේ දෙන්න සුළු වෙද්දි y සමානයි 1ෙන් 3ක් අඩු කරන්න බෑ. 3ෙන් 1ක් අඩු කරලා 2යි ලොකු එකේනාගේ ලකුණු ඍණයි. එහෙනම් උත්තරේ එනවා y සමානයි ඍණ 2ක් කියලා. හරි. මෙන්න මේ උත්තරේ ආපු කට්ටිය බලන්න ආවද නැද්ද කියලා චුට්ටක් මට කියන්න. අවශ්‍ය උත්තරේ ආවා. හරි. අනිත් දරුවන්ට කොහොමද තත්ත්වය? ආරයි, හරි. ඒ දරුවන්ට උත්තර විලා දෙනවා. හොඳයි. හරි, උත්තර විලා දෙනවනේ. හරි. ඊට පස්සේ අපි මොකක් කතා කරන්න දෙවෙනි කොටස ප්‍රකාරයට කියනවා x අක්ෂය දිගේ y අක්ෂය දිගේ කුඩා කොට 10කින් ඒකක එකක් වශයෙන් නිරූපණය වෙනසේ පරිමාණයක් වදාගෙන ඉහත ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඔබට ගැලපෙන එහෙම තවට දීලා තියෙන ප්‍රස්ථාර කඩදාසිය කනින්න කියලා. අර කලින් වගේමයි දැන් මම ඔයාලට ප්‍රස්ථාර කඩදාසියක් දීලා නැහැ. නමුත් ඔයාලා ළඟ තියෙන draft sheet එකක් අරගෙන ඔයාලා ප්‍රස්ථාරයේ ලස්සරට ඇඳලා ඇති. අපි බලමු ප්‍රස්ථාරය අඳිනකොට x අක්ෂයේ ඍණ 4 ඉඳලා ධන 2 දක්වා පරාස තෝරගන්න. y වල තව එකක් ඔයාලට දීලා තියෙන මේ ටේබල් එක තියෙනනේ වගුව. ඒ වගුවේ පොතේ මෙන්න මෙතන පොඩ්ඩක් මේ ඔය එකතරක චූටි වැරද්දක් වෙලා තියෙනවා. මොකක්ද ඒ වැරද්ද? ඔය ප්‍රස්ථාරයේ පටන් ගන්න තැනම හරි ඔය xy කියලා දාලා තියෙන තැන පටන් ගන්න තැන x වල ඍණ 4 තියෙන්නේ. ඍණ 4 ලකුතේ y වල ධන 6යි සෙට් වෙන්නේ. ඒක ඍණ 6ක් කියලා ඔය ප්‍රස්ථාර ඔය මේවාට දීපු ඩොකියුමන්ට් එකේ මම දාලා තියෙන්නේ. ඒක වෙන්න මෙතන ඍණ 6ක් නෙමෙයි ධන 6ක් කරලා හදා ගන්න. නැත්නම් ප්‍රස්ථාරය වරදිනවා නින්න බෑ. ඍණ 4ට ධන 6යි. ඒක අඩුපාඩුවක් කියලා හදා ගන්න. ඒක මුද්‍රණ දෝෂයක් එක හදා ගන්න. එතකොට හරි. දැන් ඔය වගුව දිහා බලලා ඒ කියන්නේ ඔය අගේ වගුවට අනුව අපි පුතේ ප්‍රස්ථාරය අඳිමු දැන්. එතකොට මේ අර පරාස කෝඩගණිත x පැත්තර ඍණ 4යි ඍණ 4ක් ධන 2ක් අතර ගන්න. y පැත්තර ඍණ 3ක් ඔව් ඍණ 3ක් ධන 6ක් අතර ගත්තනම් y අක්ෂය හරි ඍණ පැත්ත වැඩිපුර ගන්නට වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරය වට අඳින්න පුළුවන් පුතේ මෙයාගේ x පැත්ත ඍණ පැත්ත වැඩිපුර ගත්තනම් හරි. හරි. මෙයා y අක්ෂය එතකොට මෙයා ගන්නේ මම මේක ගන්නවා 2 4 කියලා ගන්නවා 2 4 6 8 මේ පැත්ත ඍණ පැත්ත. ඊට පස්සේ x අක්ෂයේ යන්නට වෙන 4ක් 1 2 3 4 මම මේක 5 කියලාම ගන්නවා. එතකොට 4 2 මේ පැත්ත ඍණ 1 2 3 4 මේක 2 4 කියලා ගන්නවා. මේ පැත්ත x අක්ෂය. ඔන්න x අක්ෂය සහ y අක්ෂයට මම පරාස නැත්තම් ඒ අදාළ දුර ප්‍රමාණයෙන් තෝරගත්තා. දැන් මම අඳිනා පුතේ මෙයාට අදාළව ප්‍රස්ථාරය. ඔන්න බලන්නකෝ. ඍණ 4ට ධන 6යි. ඍණ 4ට මේක y වල y වල තියෙන්නේ ධන පැත්ත 6යි ඍණ පැත්ත 3යි. මම x ප්‍රස්ථාරය චුට්ටක් මේ අක්ෂයට පස්සට නැත්තම් පල්ලට අරගෙන ඉන්නම් මේ ඍණ පැත්ත තමයි අඩු වෙන්න ඕන ධන පැත්ත වැඩි වෙන්න ඕනේ. ඒතර මේ ප්‍රස්ථාරය තමයි ඩිඩ මැදි වෙන නිසා මම චුට්ටක් ප්‍රස්ථාරය මතගෙන අක්ෂ දෙක පොඩ්ඩක් උඩයට දාගෙන වෙනස් කර ගන්නවා. ප්‍රස්ථාරයේ y පැත්තේ ධන පැත්ත තමයි වැඩිපුර තියෙන්න ඕන ඍණ පැත්ත නෙමේ. ඒතකොට දැන් මේකේ දැන් එහෙම ඔයාලා බලලා වැඩ ගන්න. දැන් මම අතින් වෙනස් වුණා වගේ අපි බලමු ගනි මෙහෙම. මේකේ ධන පැත්ත වැඩි වෙන්න ඕන ඍණ පැත්ත අඩු වෙන්න ඕන.
හරි මේ ප්‍රස්තාරය බලගන්නවා. දෙක දෙක තුන හතර පහ හය. හරි කොහොම ගන්නවා වයි පැත්ත? දෙක තුන හතර. මේක දෙක හතර කියලා ගන්නවා මම රිය පැත්ත. මේ පැත්ත ධන පැත්ත දෙක හතර හය කියලා ගන්නවා ධන පැත්ත. එක දෙක තුන හතර පහ. අද මෙතනවා හතර තුන දෙක එක. මේ පැත්තරින එක දෙක තුන හතර මේ පැත්ත ධන. හරි දැන් හරි. ඔන්න ප්‍රස්ථාරය අක්ෂර දෙක දැන් හරි. දැන් මම මෙයාව නෝට් කරනවා මෙහෙම. x වල ඍණ 4ට ධන 6යි. x වල ඍණ 4ට y වල ධන 6යි. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනක. x වල ඍණ 3ට y වල ධන 1යි. ඍණ 3ට ධන 1යි කියන්නේ මේ වගේ තැනක. x වල ඍණ 2ට y වල ඍණ 2යි. ඍණ 2ට ඍණ 2යි. මේ වගේ තැනක. ඍණ 1ට ඍණ 3යි. x වල ඍණ 1ට y වල ඍණ 3යි. මෙතන. x වල බිඳුවට y වල ඍණ 2යි. මෙතන. x වල ධන 1ට y වල ධන 1යි. මෙතන. x වල 2ට y වල ධන 6යි. මෙතන. දැන් අපි ඔන්න ඔය ටික පොතේ යා කරනවා. යා කරන ප්‍රස්ථාරය අපි දරුවනේ අද ගන්නවා. මෙන්න මෙහෙම ලැබේවි අපිට ප්‍රස්ථාරය. හරි. පුතාලන් ලැබිලා තියෙන්නේ මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක්. හරි. මේ ප්‍රස්ථාරය ඔබට ලැබිලා තියෙනවා ඔබ නිවැරදි. මෙතන තියෙන අවමයක් එන්නේ. හරි. අඩුපාඩු තියෙන දරුවෝ මේ ප්‍රස්ථාරය අඳලා හවර කරගන්න. මේක තව අඳින කෙනෙක් ඉන්නවද? චුට්ටක් මට කියන්න. මට ඒක ඉස්සරහ පටස්සලට කියන්න පුළුවන්. නැහැ. හරි. හරිද? තව අඳින කෙනෙක් ඉන්නවද? තවමත් චැට් කරන්න පුළුවන් මාත් එක්ක. අඳින අය ඉන්නවද? අඳින අය නැහැ. හරි කියලා කියනවා. හොඳයි. එතකොට මේ ප්‍රස්ථාරය පුතා වහ අඳගෙන ඇති. අඩුපාඩු තියෙනවා නම් ඉක්මනින් අඳ ගන්න. එහෙම අඩුපාඩු තියෙන කෙනෙකුත් ඉන්නවා නම් හරි ඔයාලට මාත් එක්ක කතා කරගෙන වැඩ ටික කරන්න පුළුවන්. මොකද මේ ගැටලු අඩුපාඩු තියෙනවා නම් මාත් එක්ක කතා කරමින් යමු. මොකද මේ ඔයාලට හම්බලා තියෙන අවසාන අවස්ථාව තව දින කීපයක් තියෙන්නේ. ඒ නිසා ගැටලු තියෙනවා නම් දරුවනේ ඔයාලා මාත් එක්ක කතා කරන්න චැට් කරන්න පුළුවන් මාත් එක්ක අවශ්‍ය නම්. හරි. එතකොට ප්‍රස්ථාරය දෙවෙනි ප්‍රස්ථාරයට අදාළව පළවෙනි කොටස හරි දෙවෙනි කොටස හරි. තුන්වෙනි කොටස කියනවා ප්‍රස්ථාරයේ සමමිතික අක්ෂය යන දක්වන්නේ. තුන්වෙනි කොටස ප්‍රස්ථාරයේ සමමිතික අක්ෂය. පොතේ සමමිතික අක්ෂය කියන්නේ ඇත්තටම මේ ප්‍රස්ථාරයේ x වල ඍණ 1 හරහා යන රේඛාවනේ. එතකොට x වල ඍණ 1 හරහා යන වෙනුවේ කඩ රේඛාව මෙහෙම ඇඳලා ඇඳලා මේ රේඛාව මත පුතාලා ලියන්න x සමානයි ඍණ 1. හරි x සමානයි ඍණ 1 කියලා මේ රේඛාව මත ලියනවා. ලියලා මෙතන ලියනවා සමමිතික අක්ෂය x සමානයි ඍණ 1. අන්න පොතේ උත්තරය සමමිතික අක්ෂයේ සමීකරණය කියන තැනට අදාළව උත්තර x සමාන ඍණ 1යි. එතකොට ප්‍රස්ථාරයෙන් x සමානයි ඍණ 1 කියන තැනින් රේඛාව ඇඳලා රේඛාව මත x සමානයි ඍණ 1 කියලා පුතා සලකුණු කරන්න. ඒකත් හරියට කරගන්න. හරි. ඊට පස්සේ වන්ද අපේ තුන්වෙනි කොටස හරි හතරවෙනි කොටස අපිට කියනවා ඍණ x වල පරාසය ඔන්න බලන්න මේ පරාසයක් ඇතුවයි මේක අපිට කියන්නේ. x ඍණ 4 ඉඳලා ධන ඍණ 4 ඉඳලා ඍණ 2 දක්වා ඍණ 4ට වඩා වැඩි වෙලා ඍණ 2ට වඩා අඩු වෙනවා. x වල පුතේ ඍණ 4 තියෙන්නේ මෙන්න මෙතන. x වල ඍණ 2 තියෙන්නේ මෙන්න මෙතන. හරිද? එතකොට ඍණ 2ට වඩා වැඩි හෝ සමාන සෝරි ඍණ 4ට වඩා වැඩි හෝ සමාන ඍණ 2ට වඩා කුඩා හෝ සමාන වන පරිදි වූ x අගය සඳහා ශ්‍රිතය ගන්නා උපරිම අගයත් අවම අගයත් අපෙන් අහනවා. පුතේ ඒ කියන්නේ x වල ඍණ 4යි ධන 2යි අතර ප්‍රස්ථාරය යනකොට, ඒ කියන්නේ ඇත්තරම මෙන්න මේ ප්‍රස්ථාරය යන පරාසය x වල ඍණ 4යි x වල ධන 2යි අතරදී මේ ප්‍රස්ථාරය විහිදෙන්නේ. අපෙන් අහන්නේ ඔන්න ඔය ශ්‍රිතය ලබා ගන්න උපරිම අගයත් අවම අගයත්. මෙතන ඉඳලා මේ දක්වා ශ්‍රිතය යනකොට මේ ප්‍රස්ථාරයේ ශ්‍රිතය මෙතනයි මෙතනයි අතර මෙන්න මේ දෙන්න අතර ඔය ප්‍රස්ථාරය දුවනකොට ඔය ප්‍රස්ථාරය ලබා ගන්න උපරිම අගය y වල කියල y වල ධන 6යි. ඒ වගේම අවමගය කියන y වල දරුවනේ ඍණ 3යි. පැහැදිලිද? එතකොට අපිරණේ කියන එළනේ කියන මෙතනදී දරුවනේ තව එකක් මම කියන්නම්. මේ කතන්දරයේදී අපෙන් අහන්නේ ඔව් x සඳහා ශ්‍රිතය ගන්න උපරිමගය අවමගයත් ලියන්න කියලා කියන්නේ. හරි. එතකොට මෙතනදී ඒ කියන්නේ මෙන්න මෙතන මේ ප්‍රස්ථාරය හරියට තේරුම් ගමු. මම මේක නැවත මේ බෝඩ් එක ඇඳලාම කියලා දෙන්නම්. x වල වටිනාකම
විශාල හෝ සමානයි ඍණ 4යි, කුඩා හෝ සමානයි ඍණ 2යි. හරි, ඒ කියන්නේ x වල ඍණ 4 මෙතන, ධන 2 මෙතන, ඍණ 4ට වඩා විශාල හෝ සමානයි. මේ පැත්තෙදි විශාල හෝ සමානයි. මෙතනින් මේ පැත්තට ප්‍රස්ථාරය එන්නට ඕන. ඒ වගේම x වල ධන 2 නෙමෙයි කියන්නේ x වල ඍණ 2නේ. මම මේ ධන 2 කතාවක් නෙ කිව්වේ, x වල ඍණ 2 කියන්නේ මෙතන. හරිද? එතකොට ඔන්න බලන්න, x වල ඍණ 4 කියන්නේ මෙන්න මේ සීමාව. x වල ඍණ 4 කියන්නේ මේ සීමාව. මම ප්‍රස්ථාරයක් හදින්නවා මෙහෙම, රේඛාවක් හදින්නවා. ඔන්න x වල ඍණ 4 කියන සීමාව මෙහෙම යනවා. x වල ඍණ 2 කියන සීමාව උඩට යන්න බෑ, පල්ලෙහාට යනවා. හරිද? ඔන්න ඔය සීමාව වලට අදාළව y අක්ෂයේ වටිනාකම්. මෙතනදී පුතේ මේ පැත්තට y වල ඍණ 16යි, මෙතනදී y වල පුතේ මේ පැත්තට කියද ඍණ 4යි. එහෙනම් x වල ඍණ 4යි ඍණ 2යි අතර ප්‍රස්ථාරය x සඳහා ලැබෙන y වල උපරිම මගය ධන 6යි, y වල අවම මගය කියද ඍණ 2යි. මට ලියන්න පුළුවන්, ඒ නිසා එතන ලැබෙන උපරිම මගය පටල ගන්න එපා. ඍණ 4යි ඍණ 2යි අතර ප්‍රස්ථාරයට ගන්න පුළුවන් උපරිම මගය දරුවනේ 6යි. අවම මගය ප්‍රස්ථාරයට ගන්න පුළුවන් අවම මගය, මේ දෙන්න අතර ප්‍රස්ථාරයට ගන්න පුළුවන් අවම මගය මෙතනින් එනවා කෙලින්ම y සමානයි ඍණ 2ට. හරිද? ඔන්න මේ උපරිම මගය ධන 6යි, අවම මගය ඍණ 2යි. හරි, මේ අනුව ප්‍රස්ථාරයට උපරිම සහ අවම මගයන් දෙක මේ විදිහට ආපහු බලන්න කියන්න. උපරිම සහ අවම මගය මෙහෙම ගත්තායි කියන්නේ, නැත්තම් තව තේරෙන්නේ නැත්තම් මම කියලා දෙන්නම්. ඔයාලා එක නෝට් එක දාගන්නෙදි මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ ඍණ 4 ඉඳලා රේඛාවක් හදින කඩ රේඛාවක් උඩට ඒක මෙන්න මෙතන කැපෙන තැන දරුවනේ y 6ට සෙට් වෙනවා. ඒ වගේම x වල ඍණ 2 හරහා කඩ රේඛාවක් හදින පහළට ප්‍රස්ථාරයේ කැපෙන තැන ඉඳලා මේ අක්ෂයට හදින රේඛාවක් ඒක y අක්ෂයේ ඍණ 2 කියලා දරන සෙට් වෙනවා. ඒකත් කඩ රේඛාවකින් අඳගන්න. ඒක එහෙම ඔයාලා ප්‍රස්ථාරයේ හදින්න. මේ බලන්න මේ විදිහට උත්තර ගත්තායි අවම සහ උපරිම මගය. උපරිම මගේ 6යි අවම මගේ ඍණ 2යි කියලා උත්තර ගත්ත කට්ටිය පොඩ්ඩක් බලන්න කියන්න. උත්තර ආවද? ඔව්, අනිෂ්කට උත්තර ආවද උදේ? ඒක කරන්න බැරුණා. කරන්න බැරුණාද? හරි, මේ මම ආයෙ පාරක් කියලා දෙන්නම්. ආයෙ මේක නොතේරුණා නම් අනිත් දරුවෝට මට කියන්න උත්තර. හරි, උත්තර ආපු දරුවෝ තියෙනවා. හරි, ඔයාලා මෙහෙම කරන්න. මම ආයෙ තමයි මේ ප්‍රස්තාරයේ මේ ඒක ආවේ කොහොමද කියලා මේ තර්කණය මම කියලා දෙන්නම්. ඔයාලා කරන්න මුලින්ම ඔයාලා ඒක ප්‍රස්තාරයේ x වල ඍණ 4 තියෙන්නේ. ඍණ 4 ඉඳලා පොතේ කඩ රේඛාවක් හදන්න කෙලින්ම උඩට මෙන්න මේ ලක්ෂය හම්බ වෙනකන්. එතන ඉඳලා y අක්ෂ රේඛාවක් හදන්න කෙලින්ම y 6ට තමයි ඔබ සෙට් වෙන්නේ. ඊට පස්සේ x වල ඍණ 2 ඉඳලා පහළට රේඛාවක් හදන්න ඒක ප්‍රස්තාරයේ වදින තැන ඉඳලා y අක්ෂ රේඛාවක් හදන්න y වල ඍණ 2 කියන තැනට ඒක සෙට් වෙයි. ඒක කරගන්නකො මම ආයෙ පැහැදිලි කරලා දෙන්නම්. ඒ ටික නෝට් කරගන්නකො. හරි, මූලික ටික කරගන්නක මම ඉතින් ටික නැවත කියලා දෙන්නම්. ප්‍රස්ථාරයේ මේ x වල ඍණ 4 ඉඳලා කඩ රේඛාවක් හදින්න උඩට ඒක කෙලින්ම මෙන්න මේ ලක්ෂ්‍ය වදිනවා. ඒක කෙලින්ම මෙහාට යා කරන්න y වල 6ට සෙට් වෙනවා. x වල ඍණ 2 ඉඳලා කඩ රේඛාවක් හදින්න පහළට ඒක කෙලින්ම y අක්ෂයේ ඍණ 2ට සෙට් වෙනවා. හරි, ඒ ටික කරගන්නකෝ. හරි, ඔන්න දැන් මම ආයෙ පැහැදිලි කරලා දෙනවා නොතේරුණා නම් දරුවෙකුට. අපෙන් අහන්නේ x වල ඍණ 4යි ඍණ 2යි අතර, ඍණ 4යි ඍණ 2යි අතර ප්‍රස්ථාරය සඳහා y වල මගයක් නේ අහන්නේ. y වල උපරිම මගය යව මගයයිනේ. එතකොට ඍණ 4 කියන්නේ මේ කොටස, ඍණ 2 කියන්නේ මේ කොටස. ඇත්තටම ප්‍රස්ථාරක කොට මෙතන ඉඳලා මෙන්න මේ දක්වා දුවන ප්‍රස්ථාර කොටස තමයි ගන්නෙ. ඔය ප්‍රස්ථාරයේ උපරිම මගය උඩින් ලැබෙනවා, අව මගය යටින් ලැබෙනවා. උපරිම මගයට අදාළ y යගේ කීයද, අව මගයට අදාළ y යගේ කීයද? උපරි මගේ 6යි, අව මගේ ඍණ 2යි. ඕකයි ඔය පුතේ කියන්නේ. දැන් නම් මම හිතනවා තේරෙන්නට ඇති. අඩුපාඩු තිබුණා නම් යම් කෙනෙකුට. හරි, අඩුපාඩු හදාගමු. ඊට පස්සේ පුතේ කියනවා දෙනවා අපිට මෙන්න මේක කතන්දරයක්. මොකද්ද අපිට දෙන්නේ? මෙන්න මේ දෙන සමීකරණයේ මූල දෙක අතරින් වඩා විශාල මූලයේ අගය ප්‍රස්ථාරය ඇසුරින් ලියා දක්වන්න කියලා කියනවා. හරි, මොකද්ද දෙන කතන්දරේ පස්වෙනි කොටස? මම හදාගන්න කොහොමද? පස්වෙනි කොටස අපි දැන් මේ දරුවනේ ප්‍රස්ථාරය ඇන්ද සමීකරණයක් තියෙනවානේ y සමානයි x ධන 1 වර්ගයේ ඍණ 3 කියලා.
මම මේක ප්‍රසාරණය කරන්නම්කො. පළවෙනි පදයේ වර්ගය x වර්ගය මේ පද දෙකේ ගුණිතය දෙකින් වැඩි කරනවා. එතකොට 2x. අවසාන පදයේ වර්ගය ධන 1 වර්ගය ධන 1මයි. මේ ඍණතුන එහෙම වෙනවා. මේක සුළු කරමුකෝ අපි. x වර්ගය එනවා. ධන 2යි x එනවා. ධන 3යි ධන 1යි සුළු වුණා පුතේ ඍණ 2ක් කියලා එනවා. මෙයා ඇවිල්ලා y සමානයි කියලා එන ප්‍රකාශනයනේ. ප්‍රස්ථාරයන්ගේ සමීකරණයම ප්‍රසාරණය කළා. ප්‍රසාරණය කරලා පස්සේ තමයි අපිට මෙන්න මේ සමීකරණය ආවේ. මම මේ සමීකරණය අංක 1 කියලා ගන්නවා. ඊට පස්සේ අපිට ගාන හදන්න දෙන සමීකරණයක් තියෙනවානේ. ආ මේක ප්‍රසාරණය කරන්න අවශ්‍යත් නැහැ හැබැයි අපිට මේක ප්‍රසාරණය නොකරුණත් හදන්න පුළුවන්. මොකද හේතුව අපිට මේ ප්‍රසාරණය කිරීම නොකර ගන්න පුළුවන් වෙන විදිහට තමයි අපිට මේ ප්‍රස්ථාරය දීලා තියෙන්නේ. මේක තමයි අපි ඇන්ද ප්‍රස්ථාරය. අපිට ඊට පස්සේ මූල හොයන්න කියනවා. බිංදුව සමානයි x ධන 1 වර්ගය ඍණ 3. මෙයා අන්ත දෙක සමීකරණය කියලා ගන්නවා. මේක තමයි ඇන්ද ප්‍රස්ථාරය. මේක තමයි මූල හොයන්න දෙන ප්‍රස්ථාරය. 1 2 කියලා ගන්නවා. සමීකරණ දෙකේ වම් පැති දකුණු පැති සමාන වෙන නිසා වම් පැති අනිවාර්යයෙන්ම පොදේ සමානයි. අන් ඒ නිසා මම ලියනවා අංක 1 සමානයි අංක 2 නිසා එළිම මට ලියන්න පුළුවන් පොතේ y සමානයි බිංදුවක් කියලා ගන්නවා. දකුණු පැති සමානයි ප්‍රස්ථාරයේ. එහෙනම් වම් පැති අනිවාර්යයෙන්ම සමානයි. ඒ නිසා 1 සමානයි 2 කියලා ගත්තා. y සමානයි බිංදුවයි. දැන් y සමානයි බිංදුවයි කියන්න පොතේ මෙන්න මේ x අක්ෂය නේද? x අක්ෂය මත මෙයාලගේ වටිනාකම් ටික අපි දැන් ගන්න යන්නේ. x අක්ෂය මත වටිනාකම් ටික. එතකොට x අක්ෂය මත අපිට මෙයාලගේ මූල ගණිති මෙතන එක මූලයක් එනවා, මෙතන තව මූලයක් එනවා. අපෙන් අහන්නේ මේ මූල දෙක අතරින් වඩා විශාල මූලයගේ ප්‍රස්ථාරය ඇසුරින් අහන්නේ. මෙතන එක මූලයක් එනවා. හරිද? මෙතන එක මූලයක්, මෙතන තව මූලයක් එනවා. හරිද? හැබැයි මෙතන එන්නේ කුඩා මූලය. මෙතන ඉන්නේ විශාල මූලයනේ. ඇයි මේ පැත්තේ x අක්ෂයේ කුඩා පැත්තනේ, මේ පැත්තේ x අක්ෂයේ විශාල පැත්තේ ඉන්නේ. එතකොට පොදේ කුඩා පැත්තේ නෙමේ විශාල පැත්තේ මූලයයි අහන්නේ. එතකොට මූල දෙක අතරින් වඩා විශාල මූලයගේ මෙහි අහන්නේ. එතකොට වඩා විශාල මූලය කියන්නේ මෙන්න මෙයා. මෙයාගේ කියන්නේ එකට වඩා කුඩායි. පොඩ්ඩක් ඔයාලා මට බලලා කියන්න. ඔලියනවා වඩා විශාල මූලය කියලා දැම්මා. x සමානයි කියලා උත්තරයක් කියවට මෙන්න මෙතන එන අගේ චුට්ටක් මට බලලා කියන්න. මෙතන x අගේ කියදෙන්නේ එකද? මෙන්න මෙතන සරු වුණාම මෙතන x අගේ එකට අඩු ගාණක් එන්නට ඕනවා. ලැන්ද ප්‍රස්ථාරයේ හැටියට පොඩ්ඩක් මට කියන්න කීයක් දාවේ? මට පොඩ්ඩක් ටෙස්ට් කරන්න. එකට අඩු ගාණක් කියන මූලය කීයක් වගේ දෙන්නේ? 0.8. 0.8යි. හරි. අනිත් අයට කොහමද ආවේ උත්තර? පොඩ්ඩක් මට කියන්න. අනිත් අයට තාම උත්තර ටික පොඩ්ඩක් මට කියන්න. මෙතන මූලය එකට අඩු ගන්නක් කියන්නට ඕන. මතක මට චැට් කරන්න පුළුවන් ඔයාලට. 0.86 ආරයි හරි. අනිදන දාන දාන ආ 0.8 නේ. හරි. එහෙනම් මෙතන දාන්න වඩා විශාල මූලයේ 0.8. එච්චරයි. වඩා විශාල මූලයේ 0.8. හරි. ඔන්න ඒ කොටසත් හරි. ඔයාලා දැන් මේ ප්‍රස්ථාරය මේ ටික නෝට් කරගෙන යන්නේ. වඩා මෙතරම් මූලයක් මෙතරම් මූලයක් නෝට් කළා. වඩා විශාල මූලයේ කියන්නේ මෙයා 0.8. හරි. ඊට පස්සේ 6 වෙනි කොටස ප්‍රස්ථාරයේ භාවිතයෙන් මෙන්න මේ කියලා තියෙන ශ්‍රිතයේ අවම අගය ගණනය කරන්න කියලා කියනවා. හරි, ඔන්න වැදගත් කොටසක් අපිට නැවතත් කියනවා. අවම අගයක් අහනවා ප්‍රස්ථාරයක. හරි, දැන් මේ දීලා තියෙන ප්‍රස්ථාර සමීකරණය ගත්තහම අපිට පොතේ දැන් අයිඩියා එකක් තියෙන මෙන්න මෙහෙම. මොකක්ද අපේ තියෙන අයිඩියා එක? අපිට මේ දීලා තියෙන දෙවෙනි ප්‍රශ්නේ දීලා තියෙන ප්‍රස්ථාරයේ සමීකරණය දිහා බලපුවාම මේ ප්‍රස්ථාරයේ සමීකරණය දිහා බලලා මෙයාගේ අවමගයයි උපරිමගයයි අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔය 6 වෙනි පදතර මම උත්තරේ ලියන්න යන්නේ. අපි ඇන්ද ප්‍රස්ථාරය කියන්නේ y සමානයි දරුවනේ x ධන 1 වර්ගය ඍණ 3 කියලා කියනකොට. හරිද? y සමානයි x ධන 1 වර්ගය ඍණ 3 කියලා කියනකොට ඇත්තටම මෙන්න මේ ඍණ 3 කියන එකනාගේ පුතේ කියවෙන්නේ මොකද්ද? මෙන්න මෙතන ගියනේ අවමගයනේ කියවෙන්නේ. මෙතනින් කියවෙන්නේ අවමගය. හරිද? මෙතනින් කියවෙන්නේ මොකද්ද? සමමිතික අක්ෂයේ සමීකරණයේ පුතේ. හරිද? මේක ඔයාලට දැන් මේව නෝට් කරගත්ත නැතුණට කමක් නැහැ. මෙහෙම අයිඩියා එකක් තියෙන්න එපා. දැන් මේ ඍණ 3 කියන්නේ අවම අගය පුතේ. ඍණ 3 කියන්නේ අවම අගය.
ධන එක කියනකොට මෙතන සමමිති කක්ෂය සමීකරණය කියවෙනවානේ. x ධන එකයි කියන්නේ සමමිති කක්ෂය වෙන්නේ. එහෙනම් x සමානයි ඍණ එකයි. ඒක අපි දන්නවානේ. සමමිති කක්ෂය කියන්නේ x සමානයි ඍණ එකයි. එතන අවමගය කියන්නේ දරුවනේ y සමානයි ඍණ තුනයි. මේක ගැටලුවක් නැහැනේ. මෙන්න මේ ෆෝමැට් එකට ඔයාලට මේ දීලා තියෙන 6 වෙනි කොටසේ සමීකරණය හදාගමු. එච්චරයි කරන්න තියෙන්නේ. හරිද? කොහොමද මේ සමීකරණය හදාගන්නේ? දැන් අපිට මේ දීලා තියෙන සමීකරණය හදා ගන්න පුළුවන් මෙහෙම. ඔයාලට මේ දීලා තියෙන පොතේ y සමානයි x වර්ගයේ ධන 2x ඍණ 2 කියලා ත්‍රිදයක් දෙන්නේ. මෙයා හදන්න පුළුවන් මෙන්න මෙහෙම. මම මේක ලියනවා x ධන 1 වර්ගයක් කියලා ලියනවා. ඔන්න බලන්න. පළවෙනි පදේ වර්ගය x වල වර්ගය එනවා නේද? x වර්ගයක් එනවා. මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් වැඩිනම 2x එනවා නේද? 2x එනවා. ධන 1 වර්ග කරනවා. ධන 1 වර්ගය කියන්නේ ධන 1මනේ. දැන් ධන 1 මෙතනින් දැන් මෙතන ධන 1 අයින් කරගන්න මම ඍණ 1ක් දානවා. හරි ඔන්න මම කරපු දේ චුට්ටක් බලන්නකො. x ධන 1 වර්ගය කියලා පදයක් දාලා මම මේක ප්‍රසාරණය කරනවා. එතන x වර්ගය එනවා මේ පදේ. හරි මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් වැඩි වෙනවා. එතකොට 2x එනවා. ඒකත් ආවා. පිටිපස්සේ පදේ වර්ගයක් තියෙනවා. එකේ වර්ගයක් එනවා. එකක් කියලා ඒක වැඩිපුර එන්නේ. ඒ කඩු කරනවා ඍණ 1ක් කියලා දැම්මා. දැන් ඒ හැදෙන ධන එකයි මේ ඍණ එකයි සුළුනම කැපිලා යනවා. එතකොට ඇත්තටම ඉතිරි වෙන්නේ x වර්ගය සහ 2x කියන පද විතරයි. මෙතන තියෙන ඍණ 2 හැමෝම ලියා ගන්නවා. හරිද? එතකොට මෙතනින් එන්නේ ඇත්තටම x ධන 1 වර්ගයක් එනවා. ඍණ 2යි ඍණ 1යි සුළුනම ඍණ 3ක් එනවා. මේ එන්න සමීකරණය ගත්තාම පුතේ අර මෙන්න මේ සමීකරණය වන්නේ ලැබිලා තියෙන්නේ නැවතත්. එතකොට අපිට කියන්න පුළුවන් මෙතන මේ ඍණ 3 කියලා කියන්නේ අවමගය. x සමානයි එහෙම නැත්නම් x ධන 1 වර්ගය කියලා කියනකොට මෙතනින් කියවෙනව සමමිති කක්ෂයේ සමීකරණය. අපෙන් අහන්නේ ඔය කියන ශ්‍රිතය අවමගය. මෙයා මේ ෆෝමැට් එකට හදාගත්තාම අවමගය මෙතනින් කියවෙනවා. කෙලින්ම ලියනවා අවම අගය සමානයි ඍණ 3යි. දැන් මේ දීලා තියෙන සමී මෙයාමනේ මෙතනින් ආවේ. හැබැයි එයාම නොවන සමීකරණයක් වුණත් මේ ෆෝමැට් එකට හදාගන්න පුළුවන්. මම මෙන්න මෙතන පාවිච්චි කරපු මේ පියවර ටික ගැන හොඳ අවබෝධයක් තියාගන්න. මොකද ගණන් හදනකොට අපිට ඒක ඕන වෙයි. දැන් අපිට බලන්න මම කරපු දේ මේ ප්‍රකාශනය ලැබෙන්න x ධන 1 වර්ගය ගත්තා. x වර්ගයක් ආවා. මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් වැඩි වෙන 2x ආවා. පිටිපස්ස පදේ ධන 1යි 1 වර්ගය 1යි. ඒක නැති කරන්න ඍණ 1ක් දැම්මා. මේ ඍණ 2 මෙතෙන්ද දැම්මා. සුළුනම ඍණ 3ක් ආවා. මේ පිටිපස්සෙන් එන නියත පදේ කියන්නේ අවම අගයයි. එතකොට අවම අගය ඍණ 3ක් කියලා පාඩපොතේ ලැබෙනවා. හරි අඩුපාඩු තියෙනවා නම් සකස් කර ගැනීම කරන්න. හරි අඩුපාඩු තියෙන දරුව හදාගන්න බලන්න. හරි අඩුපාඩු තියෙන අය හදාගන්න. රයිට් අඩුපාඩු තියෙන අය හදාගමු. ඊට පස්සේ පොතේ වඩ කියනවා ඒකේ අවසාන කොටස කියනවා. ඔව් ඒකේ අවසාන කොටස කියනවා මෙහෙම එකක්. ඊට 6 වෙනි ප්‍රස්ථාරයේ භාවිතයෙන් අපිට දෙනවා පොතේ y සමානයි x වර්ගය ධන 2x ශ්‍රිතයේ අවමගය ලියා දක්වන්න කියලා කියනවා. රයිට් ශ්‍රිතයේ අවමගය ලියා දක්වන්න. හරි ඔය කියන ශ්‍රිතයේ අවමගය කියලා කියන්නේ හරි අපිට මෙහෙම ලියන්න පුළුවන්. අර ෆෝමැට් එකටමම ලියා ගන්නකො මෙන්න මෙහෙම. මෙන්න මේ ප්‍රකාශනයේ මම මේ විදිහට ලියන්න හොඳට බලන්න. හත් වෙනි කොටස. හරි උඩ බලන්න අපිට දෙන්නේ කොහමද? y සමානයි x වර්ගය ධන 2x කියලා කියන්නේ. මෙයා ලියනවම මෙන්න මේ ෆෝමැට් එකට. කොහමද ලියන්න පුතේ? x ධන 1 කියලා දාලා වර්ග කරන්නකෝ. x වර්ගයක් එනවා. මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් වැඩිනවා 2x එනවා. එච්චරනේ. ධන 1 වර්ගය ධන 1යි. ඒකමම ඍණ 1ක් කියලා දානවා. එතන බලන්න ආපු විදිය. හරි හොඳට තේරුම් ගන්න බලන්න. ඔයාලට දරුවනේ අර මම කලින් දීපු විදියට මෙන්න මෙතන මේ සමීකරණය මම එකලස් කරගත්ත විදිය තමයි මම මෙතන දැන් ප්‍රකාශනය කියලා දෙන්න යන්නේ. හොඳට බලන්න x වර්ගය ධන 2x කියලා දෙන සමීකරණයට මම හදාගත්තා x ධන 1 වර්ගය ඍණ 1 කියලා හදාගත්තා. දැන් මේක ප්‍රසාරණය කරලා දෙන උඩ දෙන පද ටික එන්න තිබෙන x වල ඒ කියන්නේ පළවෙනි පදේ වර්ග කරන්න. පළවෙනි පදේ වර්ග කරද්දී x වර්ගයක් යනවා. මේ පදේ හරි. මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් වැඩි කරන්න. 2x හරි. ඒ දෙක හරි. ඊළඟට මෙතන තියෙනවනේ පුතේ ධන එකක් ධන එක වර්ග කරන්න. ධන එක වර්ග කරද්දී ධන එකක් එනවනේ. ඒ මෙතන එකක් නැහැනේ.
යන එකක් කියලා නියත පදයක් නැහැනේ. ඒ එන එක අඩු කරන්න ඒ එන එක කැන්සල් කරනවා ඍණ එකක් කියලා අනුදෙන් දැම්මා. මේ වරහන් ඇතුළ තියෙන පදයේ සුළු වේදි ධන එකක් කියලා වැඩිපුර එනවා. එළියෙන් දාපු ඍණයකට ධනය කැපිලා ගිහම උඩ තියෙන පද දෙක එනවා. එච්චරයි. පැහැදිලිද? හරි. දැන් ඉතින් මෙහෙම ආවට පස්සේ පුතේ මෙන්න මේ සමීකරණය වෙන්නේ ධාය වෙලා තියෙන්නේ. හරි. එතකොට අපිට පුතේ මෙතනින් කියවෙන්නේ සමවිධිකක්ෂීය සමීකරණය. පිටිපස්සේ කියන නියත පදේ මොනවද කියවෙන්නේ? අවම කියන්නේ එතන මේ තියෙන මොකද්ද? අවමගය. එහෙනම් කියනවා එම නිසා අවම අගය සමානයි කියද? ඍණ එකයි. ඔන්න අවමගය. මේ සමීකරණය අර මෙතන කියන කියලා තියෙන විදිහටම අපි පුතේ සකස් කර ගැනීම කරේ. තේරුණාද? හරි. ලස්සනට හදා ගන්න බලන්න. මේ ගානට උත්තරේ අවමගය ඍණ එකක් කියලා ගත්ත අය උත්තර අවමගය පොඩ්ඩක් මට බලන්න කියන්නේ. මේ උත්තරේ අවමගය ඍණ එකක් කියලා ගත්ත අය අනුෂ්කර උත්තර ආවද පුතේ? අවමගේ ඍණ එකක් කියලා අනිත් දරුවන්ට කොහොමද උත්තර ආවද? ආවන කොට මට කියන්න බලන්න. අනුෂ්කට ආවාද? ඔය අන්තිම ගණන් කරන්න තේරෙන්නේ නැහැ. අවසාන ටික අවුල් වගේද? අපි දැන් ගණන් කීපයක් කතා කරගෙන යද්දි බලමුකෝ අපි අඩුපාඩු හදාගන්න. හරි. හොඳයි හරි. අනුෂ්කට ප්‍රශ්නයක් තියෙනවා නිත් ඇයි බලන්න මොකද පත්ත බලන්න උත්තර ආවද නැද්ද කියලා පොඩ්ඩක් මට බලන්න කියන්න පුතේ. අනිත් අයට මොකද තත්ත්වේ? ආරයිට් හරි උත්තර ආපදවලුත් ඉන්නවා. හරි මෙත්මීට උත්තරය ඇවිල්ලා තියෙනවා. අනිත් අයට මොකද තත්ත්වේ? ආරයිට් හරි. සමින් ආවේ නෑ සර්. හරි ආවේ නෑ. හරි අඩුපාඩු තියෙන දරු ගොඩක් ඉන්නෝනේ. හරි 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 කොමන් නැවත වතාවක් එක කියලා දෙන්නකෝ මේක මේ රටාව. හරි හරි ඔයාලා මේ ටික නෝට් කරගන්නලු මම ආයෙ වතාවක් කියලා දෙන්නම්කෝ. ඔයාලා මේ කියන්නේ ප්‍රස්තාරේ නම් කොහොමද අදගත්ත හැකි? ඒක නම් ගේමක් නෑ මං හිතන්නේ. අර එතනින් එහාට අහලා තියෙන කොටස් වලට තමයි මේ අසමානතාවත් එක්ක තමයි පොඩි පොඩි සිද්ධි ටිකක් තියෙද නේද? හරි අද බලමු අපි දැන් අපි අද දවසේ අපි ප්‍රශ්නයන් සේරම සාකච්ඡා කරනවානි 10ක් ප්‍රස්තාර 10ක් කතා කරදි මං හිතන්නේ ඔයාලට ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන් වෙයි. හරි මම දැන් ලියාගෙන ඉවරදෙනේ. හරි දැන් මම ආපහු කියන්නම් මේ ප්‍රකාශනයේ උත්තර ගත්ත විදිය. ඒ කියන්නේ දැන් පුතේ දැන් ඔයාලට මම කිව්වනේ දැන් මේ ප්‍රස්තාරයන්ද සමීකරණය මෙයා කියලා. දැන් x දාලේකේ වර්ණයේ දින තුන කිව්වාම මෙන්න මේ නියත පදයේ තියෙන ඒක ගැන හිතන්න බෑ චුට්ටක්. නියත පදයෙන් තමයි හැමදෙස්සම අවමගේ කියවෙන්නේ. මෙතන දින තුන කියලා ආවා. එතකොට ප්‍රස්තාරයේ හැරෙන්නේ මෙතනින් මෙතන දින තුන කියලා දැනෙනේ. එතකොට මෙන්න මෙතන කියන අවමගේ කියලා එන නියත පදයෙන් තමයි අවමගේ නිරූපණය වෙන්නේ. ආන්ගේ ෆෝමැට් එකටම අපි මේ දීලා තියෙන ප්‍රකාශනයත් මම හදාගත්තා. එතකොට x වර්ගයේ දර 2x කියලා කියනකොට මම ඒක හදා ගන්නවා x ධනකේ වර්ගය කියලා. නමුත් දැන් මේක ප්‍රසාරණය කරද්දී එන්නේ කොහමද? මෙතනින් එන්නේ පොදේ ප්‍රසාරණය කරද්දී කොහමද? x වර්ගය එනවා, ධන 2x එනවා, ධන 1ක් එනවනේ. හැබැයි අපිට වෙන මෙන්න මේ පද දෙක විතරනේ. එහෙනම් වැඩිපුර ආපු එක නැති කරන්න මම ඍණ එකක් දානවා. ආන්ගේ ඍණ එකනවා මෙන්න මේ ඍණ එක. පැහැදිලිද? මේක ප්‍රසාරණය කරද්දී මේ විදිහට එනවනේ. හැබැයි අපිට ඕනේ මෙතන නියත පදය නැතිව මේ පළවෙනි පද දෙක විතරනේ. එහෙනම් මේ ධනයක නැති කරගෙනම අනුදෙන ඍණ එකක් දාන්න. එතකොට මේකට මේක කැපුණාම මේ පදේම තමයි මෙතනින් කියවෙන්නේ. හැබැයි එහෙම ලියපු ගමන් මෙන්න මේ අවසාන පදයෙන් කියවෙන්නේ මෙන්න මේ රටාවට අනුව අවමගය. ඒක තමයි අපි අවමගය කියලා මෙතනදී ගත්තේ. තව ගණන් කීපයක් අපි හදාගෙන යන්. එතකොට වලට ඔය රටා ටික පිළිබඳව අවබෝධයක් ලැබේ. හරි? අපි බලමුකෝ. හොඳයි. ඔන්න දැන් දෙවෙනි ප්‍රශ්නේ අහවර කළා. හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ හරි පොදේ. දැන් එන්න ඊට පස්සේ පොදේ තුන්වෙනි ප්‍රශ්නෙට. හරි. තුන්වෙනි ප්‍රස්තාර ගානකට එමුක පොදේ අපි බලන්න. තුන්වෙනි ප්‍රස්තාර ගානකට එන්න බලන්න. හරි. අනිතර දැන් පොදේ අද දැන් අපි මේ සාකච්ඡා කරන පාඩමේ වලට පොදේ මම වීඩියෝ එක වලගේ ගෲප් එකට දානවා පන්තියෙන් පස්සේ. හරිද? එතකොට ඔයාලට නැවත වතාවක් ගෙදරදී මේ මම උගන්වපු දේ නැවත වතාවක් ගැටළු සහගත දත්ත තියෙනවා නම් ඔයාලට පොතේ මෙනෙහි කරගන්න පුළුවන්. හරි? එතකොට කීප වතාවක් බලලා හරි අවබෝධ කරගන්න බලන්න. එතකොට මම හිතන අඩුපාඩු ගොඩක් හදාගන්න පුළුවන් වෙයි. එතන දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි. හරි. ඊට පස්සේ එනවා පොතේ අපි කතා කරන්න තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නෙට. හරි. තුන්වෙනි ප්‍රශ්නෙටත් පොතේ අපි අවධානය යොමු කරනවා. දීලා තියෙන පොතේ ප්‍රස්ථාරය තුන්වෙනි ප්‍රශ්නයක් අපි යමුකෝ. තුන්වෙනි ප්‍රශ්නය දීලා තියෙන පොතේ y සමානයි x ඍණ 1 වර්ගය ඍණ 6
දැන් ඉතින් මේක දිහා බලපු ගමන් අර කලින් වගේමයි මේ අවසාන නියතපදයෙන් කියවෙන්නේ මොකද්ද මේකේ? අවමගය. මේකේ අවමගය කීයද? ඍණ 6යි. අපිට එහෙම අයිඩියා එකකුත් තියෙනවා. x සමාන x ඍණ 1 කියන එකේ වර්ගය කියපු ගමන් මෙතන සමමිතික අක්ෂය නෙමෙයි කියවෙන්නේ නේද? මේ සමමිතික අක්ෂය නෙමෙයි කියද? මේ සමමිතික අක්ෂය x සමානයි ධන 1යි. ප්‍රස්ථාරවල එහෙම රටාවක් වල දන්නවනේ නේද? එතකොට x සමාන ධන 1 කියන්නේ ප්‍රස්ථාරයේ සමමිතික අක්ෂය. x සමාන ඒ වගේම y සමාන ඍණ 6 කියනවා අවම අගය. හරි. එතකොට මම ප්‍රස්ථාරයෙන් එන්න කලින් අලුත් කොටස් කීපයක් කියලා දුන්නේ. හරි. දැන් ටක් ගන්න බලන්න පළවෙනි කොටසට පුතාල උත්තර ගන්න උත්සාහ කරන්න බලන්න. ඍණ 5. වලද? අනුෂ්ක මොකක් කරේ කොලේ? නැහැ සර් ඍණ 5 උත්තරයකට. තුන්වෙනි. අනිත් දරුව ටිකක් බලන්න උත්තර ගන්න උත්සාහ කරන්න බලන්න. පළවෙනි කොටස උත්තර ගන්න උත්සාහ කරන්න බලන්න. x සමානයි 2 දාලා y වල අගය හොයන්න උත්සාහ කරන්න බලන්න. x වලට 2 දාලා y වල අගය ගන්න බලන්න. උත්තර ආපු කට්ටිය මට දාන්න බලන්න කීය දාවි කියලා. අරට උත්තර ආපු කට්ටිය දාන දාන යන හරි උත්තරය දානවා. හරි බලන්න උත්තර දාන ආපු හැම දරුවෙක්ම ඉක්මනින් ආදේශ කරන්න x සමාන 2 ආදේශ කරලා y වලට අගේ හොයන්න. උත්තරේ ආපු කට්ටිය දාන්න උත්තරේ මට බලන්න කීය දාවි කියලා. හරි පැර උත්තර තව ආවේ නැද්ද? අනුෂ්කට ඇවිල්ලා තියෙනවා, සමින්දට ඇවිල්ලා තියෙනවා. අනිත් අයත් ඉක්මන් කරන්න බලන්න. දෙන්නෙකුට විතරද උත්තර ආවේ, අනිත් දරුවන්ට උත්තර ආවේ නැද්ද? මමත් එක්ක සම්බන්ධ වෙලා අඩිටික කරන්න. එතකොට ඔයාලා ලේසි පොදේ නැත්තම් පන්තිය බෝරින් වෙයි. තාම උත්තර ටික මට කට්ටක් කරලා දාන්න බලන්න. හරි නෙත් මිත් දාලා දෙනවා. හරි උත්තරේ පොදේ වදාලා දෙන උත්තරේ හරි නෙත් මි. අනිත් දරුව ටිකක් උත්තර ටික දාන්න බලන්න. ඒ උත්තර ආපු දරුව ටික කට්ටක් කරලා උත්තර ටික දාන්න දාන්න යන්න බලන්න. තව මදි මං කරන්න. දරුව පස් දෙනේ තාම උත්තර ටික දාලා දෙන අනිත් අතින් මං කරන්න. කට්ටක් කරලා දාන්න දාන්න යන්න උත්තර ටික. හරි. මම ආදේශ කරන්න පුතේ මේ සමීකරණයට x සමානයි ධන 2 ආදේශ කරනවා. මේ සමීකරණයට x සමානයි 2 විට කියලා ආදේශ කරනවා. එතකොට ඉන්න පුතේ y සමානයි x වලට දාන 2 2 ඍණ 1 වර්ගය ඍණ 6යි. 2න් එකක් ගිය කියද පුතේ 1යි. 1ේ වර්ගය ඍණ 6යි. 1ේ වර්ගය කියද 1යි ඍණ 6යි. 1න් 6ක් බෑ. 6න් එකක් අඩු කරන 5යි. ලොකෙක් කෙනාගේ ලකුණ ඍණ. එහෙනම් උත්තරේනවා y සමානයි කියක් කියලාද? ඍණ 5ක් කියලා. උත්තරයේ පුතේ ඍණ 5යි. x වලට 2 ආදේශ වුණාම y වලගේ ඍණ 5යි. දැන් කලින් වගේම x අක්ෂය y අක්ෂය දිගේ කුඩා බෙදුම් මේකක 10කින් හරි ඔය කතන්දරය කියලා අපිට කියන ප්‍රස්ථාරයන් ඉදන් කියනවනේ. හරි. එතකොට මේක අනිද්දි පුතේ x වල ඍණ 4 ඉඳලා ධන 2 දක්වා පරාසය තියෙන්නට වෙනවා. y වල පුතේ ධන 3 ඉඳලා ඍණ 6 දක්වා පරාසය තියෙන්නට වෙනවා. එතකොට y වල ධන පැත්ත පොඩි ඍණ පැත්ත ලොකෝට ගන්නට වෙනවා. හරි මෙන්න මේම ප්‍රස්ථාරය අපිට ලබා ගන්න වෙයි. ප්‍රස්ථාරය මෙහෙම දෙන්න. මේකේ y වල ඍණ පැත්ත ලොකු කරන්නට ඕන x වල ධන පැත්ත ලොකු වෙනවා. හරි. මේ වගේ ප්‍රස්ථාරයක් කරගනි අපිට. මෙයා y මෙයා x 2 4 2 4 6 මේ පැතරි නැහැ. හරි මෙයා x වල 2 පැතරි නැහැ 2 4 කියලා දන්නවා. ඔන්න දැන් ඔය ගත්ත අක්ෂ පද්ධතිය මත මම ප්‍රස්ථාරය අඳිනවා. x වල ඍණ 2ට y වල ධන 3යි. x වල ඍණ 2ට y වල ධන 3යි. මෙතන ප්‍රස්ථාරය x වල ඍණ 1ට y වල ඍණ 2යි. ඍණ 1ට ඍණ 2යි. මෙතන එනවා බිංදුවට ඍණ 5යි.
මෙතන එනවා එකට ඍණ 6යි. මෙතන එනවා දෙකට ඍණ 5යි. මෙතන එනවා තුනට ඍණ 2යි. තුනට ඍණ 2යි. මෙතන එනවා හතරට ධන 3යි. මෙතන එනවා ඔය ටික දැන් යා කරනවා. ඔය ටික යා කරද්දී ඔන්නම ප්‍රස්ථාරයක් යන පොතේ අපිට හරි මෙන්න මේ වගේ අවමයක් ලැබෙන ප්‍රස්ථාරයක් පොතේ අපිට ලැබෙනවා. හරි අඩුපාඩු තියෙන දරුවෝ ටික ඉක්මනින් මේ අඩුපාඩු හදා ගන්න බලන්න. හරි ඉක්මන් කරලා ගන්න බලන්න. ප්‍රස්ථාරයේ මේ වගේ වලට ලැබිලා ඇති. ඉක්මන් කරන්නකෝ. හරි අඩුපාඩු ටික හදා ගන්න. ප්‍රස්ථාරයේ මෙහෙම ආපු කට්ටිය බලන්න කියන්න. ප්‍රස්ථාරයේ මෙහෙම ආවද කියලා. අවසර ආරකාරි අනුෂ්කර අනිදගොල්ට කොහොමද තත්ත්වය? ප්‍රස්ථාරය ආවද මට බලන්න කියලා? ප්‍රස්ථාරය ආවද නැද්ද කියලා? ඔ ප්‍රස්ථාරය ආවද නැද්ද මට පොඩ්ඩක් මම දැනුවත් කරන්න. ආරකාරි ප්‍රස්ථාරය ඇවිල්ලා දෙනවා. හරි 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 අනිදගොල්ට ප්‍රස්ථාරය ඇවිල්ලා දෙනවා. හොඳයි ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස හරි තුන්වෙනි කොටස ප්‍රස්ථාරයේ භාවිතයේ ශ්‍රිතයේ අවමගය ලියන්න. ඒ කියන්නේ පුතේ ප්‍රස්ථාරයේ අවමගය අහනවා. එතකොට ඇගිල්ලා තුන්වෙනි කොටසට උත්තරේ මම ලියනවා ශ්‍රිතයේ අවමගය. ශ්‍රිතයේ අවමගය මේ ප්‍රස්ථාරයේ අවමගය කියන්නේ කියද? ඍණ 6යි. ශ්‍රිතයේ අවමගය පුතේ ඍණ 6යි. ශ්‍රිතයේ අවමගය ඍණ 6යි. ඍණ 6ක් කියලා අවමගය ගන්නට ඕන. ඒක ඔයාලට තේරෙනවනේ. ඒක ගැටලුවක් නැහැ. හතරවෙනි කොටස x වර්ගයේ ඍණ 2ක් x ඍණ 5 සමීකරණයේ ධනමූලය ප්‍රස්ථාරය ඇසුරින් ලියා දක්වන්න කියලා කියනවා. හරි. දැන් පොතේ ඔය දීලා තියෙන ප්‍රස්ථාරය දිනවනේ අපිට. ඒ කියන්නේ මොකද ප්‍රස්ථාරය? මම මේ හොයන්න යන උත්තරේ හතරවෙනි කොටසට. ප්‍රස්ථාරය තමයි පොතේ ඔය y සමානයි x ඍණ 1 වර්ගයේ ඍණ 6 කියන ප්‍රස්ථාරයම ප්‍රසාරණය කරන්නම්කෝ. මේක ප්‍රසාරණය කරනවා. එතකොට කොහොමද එන්නේ x වර්ගය එනවා. මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් වැඩි වෙනවා. ඍණ 2x පස්සේ පැත්තේ මේ වර්ගය වෙනවා. ඍණ 1 වර්ගය කරනකොට ධන 1යි. වරහන මම සුළු කළා. ඍණ 6යි. එතන මෙතනින් එනවා x වර්ගය ඍණ 2x ඍණ 6යි ධන 1යි සුළු නම් ඍණ 5යි. මේක y කියලා කියන්නේ මෙයා පළවෙනි සමීකරණය කියලා ගන්නවා. හරිද? අපිට දැන් මූල හොයන්න තියෙන්නේ මොකක්ද? බිංදුව සමානයි x වර්ගය ඍණ 2x ඍණ 5 සමානයි බිංදුවයි. ඕක තමයි දෙවෙනි සමීකරණය. දැන් මම මේ ප්‍රස්ථාරයට අදාළ සමීකරණය ප්‍රසාරණය කරලා ගත්ත එක සමීකරණයක්. හරිද? ඊට පස්සේ මූල හොයන්න දීලා තියෙන සමීකරණය මම ආපහු ගත්තා. දැන් ඔය සමීකරණ දෙක එක දෙක කියලා මම ගත්තානේ. එක දෙක සමීකරණ කියලා ගත්තානේ. ඊට පස්සේ එක දෙක කියලා ගත්තට පස්සේ ඔය සමීකරණ දෙකේ පුතේ මට එකකින් එකක් අඩු කරන්න පුළුවන්. මොකද වර්ණපදවල සංයෝජක සමාන වෙලා තියෙන්නේ. ඒ නිසා එකකින් එකක් අපි අඩු කරනවා. හරිද? එකකින් එකක් අඩු කරනකොට එකකින් එකක් පුතේ අපි අඩු කරනකොට අපිට ගන්න පුළුවන් මෙන්න මේ ඔය සමීකරණ දෙක. ඒ කියන්නේ එකකින් එකක් අඩු කරනකොට එකෙන් අඩු කරනවා පොතේ අපි දෙක. එකෙන් දෙක අඩු කරනවා. එතකොට y වලින් බිංදුවක් අඩු වෙද්දී මෙතනින් එනවා පොතේ y කියලා. මෙයාගෙන් මෙයා අඩු වෙද්දී උත්තරේ බිංදුවයි. ඒ කියන්නේ ඇත්තටම සමීකරණ දෙකේ දකුණු පැති සමාන වෙන නිසා වම් පැති දෙක සමානයි කියලා කෙලින්ම ගන්නත් පුළුවන්. නැත්නම් එකෙන් එකක් අඩු කරලා ගන්නත් පුළුවන්. කොහොම හරි උත්තරේ y සමානයි බිංදුවයි. දැන් y සමානයි බිංදුවයි කියන්නේ මේ x අක්ෂයේනේ පුතේ. x අක්ෂයේ ගත්තාම ඇත්තටම එක මූලයක් මෙන්න මෙතෙන්ට එනවා. මෙතෙන්ට එන එක මූලයක්, මෙතෙන්ට එන අනිත් මූලය, මෙතන එන ඍණ මූලයක්, මෙතන එන ධන මූලයක්. අපෙන් අහන්නේ මොකක්ද? මේ ප්‍රස්ථාරයේ ධන මූලය සොයන්න කියලා කියන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් පොතේ ධන මූලය සමානයි ධන මූලය. මේක ඍණ මූලයනේ. ධන මූලය කියන්නේ මෙයා. මෙතන 2යි 3යි 3 පැලපු ගාණක්, 3යි 4යි 4 ගාණක් එන්නේ මෙතෙන්ට. මට පොඩ්ඩක් බලලා කියන්න මෙන්න මෙතෙන්ට එන ගාණ කීයද කියලා. 3 දශම ගාණක් එයි වාරට. අපිට පොඩ්ඩක් අහන්න උත්තර දාලා මෙතන කීයද ඉන්නේ කියලා. ඔය ප්‍රශ්නාරය අඹ දරුව පොඩ්ඩක් පොඩ්ඩක් කියලා මෙතන අගේ මේ මූලයේ අගේ කීයද? 3.3 කීයක් වගේ දෙන්නේ. 3.3. 3.3ක් විතර. අනිත් පැත්තට කව උත්තර පොඩ්ඩක් මට කියන්න. අනිත් පැත්තේ කොහමද ආවේ? 3.3 කීයක් වගේ දාවේ?
මම ඔබට දැනුවත් කරන්න, ටක් ගාලා ටෙස්ට් කරන්න, ටක් ගාලා ඉක්මන් කරන්න. 3.4යි. හරි 3.4ක් විතර කියලා කියනවා. අනිත් මීට කොහමද ආවේ? අනිත් එක පොඩ්ඩක් උත්සාහ කරන්න. ප්‍රමෝදි, සමිත් ඒකට උත්තර ටික දාන්න. අනුෂ්ක උත්තර ටික දාන්න, ටක් ගාලා මෙතන කීයද තියෙන කියලා මට බලලා කියන්න. හරි, සමහර දරුවන්ට 3.3ක් ඇවිල්ලා තියෙනවා, සමහර දරුවන්ට 3.4කුත් ඇවිල්ලා තියෙනවා. සමිත් ප්‍රමුදී ඒ අය අපිට උත්තර ටික දාමු බලන්න. මනීෂා උත්තර ටික දාන්න, ටක්ටක් ගාලා ආපු උත්තරේ දාන්න. හරි හොඳයි, හුඟක් අයට 3.3 හෝ 3.4 ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔය වාලා ඔය ආපු වගේ 3.3ක් ආපු කට්ටිය 3.3ක් කියලා දාන්න. එහෙම නැත්තම් 3.4ක් කියලා දාගන්න. මම ධන මූලයේ 3.4ක් කියලා ගන්නම්. හුඟක් අයට 3.3 හෝ 3.4 තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔය දශම ස්ථානයේ විතර අගයක් එහෙම එහෙ වුණා කියලා විභාග දෙවලට පොදේ ගැටලුවක් වෙන්නේ නැහැ. පැහැදිලිනේ? හරි. ඔයාලට ලකුණු ලැබෙවි. මොන ධන මූලයේ? හරි. ඊට පස්සේ කියනවා පොදේ 4 වෙනි කොටස හරි 5 වෙනි කොටස. ශ්‍රිතේ අගය ඍණව වැඩි වන x අගය පරාසය. ඍණව වැඩි වන x අගය පරාසය. එතකොට පුතේ දැන් පොඩ්ඩක් බලන්නකෝ මේ ප්‍රස්ථාරය. මේ ප්‍රස්ථාරය ගත්තාම මෙයාගේ සමමිති කක්ෂය මෙන්න මෙතනින් එනවනේ පුතේ. දැන් මෙහෙම හිතන්නකෝ, දැන් මෙයාගේ අවමගේ මෙතනනේ තියෙන්නේ. දැන් මෙතන දැන් හිතන්න මෙහෙම, මෙතන ඉඳලා මෙතන ප්‍රස්ථාරය මොකද වෙලා තියෙන්නේ? මෙතන ඉඳලා හොඳට මේක තේරුම් ගන්න, දැන් පටල ගන්න එපා. මෙතන ඉඳලා මේ දක්වා ප්‍රස්ථාරය මොකද වෙන්නේ? ඍණපත්තර මොකද වෙලා තියෙන්නේ පුතේ? ඒ කියන්නේ ප්‍රස්ථාරයේ වටිනාකම ටික මේ පල්ලෙහාට එද්දි මොකද වෙලා තියෙන දරුවනේ? ඔ ඍණව අඩු වෙලයි තියෙන්නේ. ප්‍රස්ථාරය යගේ ඍණ වෙලා මේ මෙතන ඉඳලා පහළට දරුවනේ ටික ප්‍රස්ථාරය යගේ කියන්නේ ඔය වයිවරගේ දරුවනේ අඩු වෙලා තියෙනවා, ඍණ වෙලා අඩු වෙලා තියෙනවා පහළට. ඒස මෙතන ඉඳලා මෙතන මොකද වෙන්නේ? ප්‍රස්ථාරය යගේ ධනව වැඩි වෙනවා. හරිද? එතකොට මේ සෝරි මේ ඍණව වැඩි වෙනවා. ඒ කියන්නේ මම මේක තව ටිකක් මෙහෙම කියන්නම්කෝ. දැන් මේ ප්‍රස්ථාරය ගත්තාම දරුවනේ, දැන් ඔය අපෙන් අහන්නේ ශ්‍රිතේ අගය, ඒ කියන්නේ ඔය වයිවල අගය ඍණ වෙලා වැඩි වෙන x අගේ පරාසයනි. එතකොට දරුවනේ දැන් හිතන්න, මෙහෙම ප්‍රස්ථාරය මෙතනින් උඩට යද්දි y අක්ෂයේ මෙතනින් උඩට ප්‍රස්ථාරයේ ධන වෙලා වැඩි වෙන්නේ නේ. මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ x අක්ෂය, කියන්නේ මෙන්න මේ y සමාන බිංදුව කියලා රේඛාවෙන් උඩට ගියපුවාම මේ ටික පොදේ ධන වෙලා වැඩි වෙනවා. මේ ටික වලට ප්‍රස්ථාරය මෙතනින් උඩට ධන වෙලා වැඩි වෙනවනේ. මේ ටිකක් ධන වෙලා වැඩි වෙනවනේ. හරි. එතන මෙතනින් මේ දක්වා මොකද වෙන ප්‍රස්ථාරය? මෙතන දක්වාම ඍණ වෙලා අඩු වෙනවනේ. පහළ ඍණ වෙලා අඩු වෙනවා. දැන් අපෙන් ආන්නේ ඍණ වෙලා වැඩි වෙන කට්ටියනි. මෙතනින් මේ දක්වා මොකද වෙන්නේ? ඍණ වෙලා වැඩි වෙනවා. මෙතනින් මෙතෙන්ට ධන වෙලා වැඩි වෙනවා. මෙතනින් මෙතෙන්ට ධන වෙලා අඩු වෙනවා. ප්‍රස්ථාරය මෙතනින් පහළට යනවා. මෙහෙමෙන් ප්‍රස්ථාරය යන්නේ. මෙතනින් මෙතන ප්‍රස්ථාරයේ ධන වෙලා අඩු වෙනවා. මෙතනින් මෙතන ප්‍රස්ථාරයේ ඍණ වෙලා අඩු වෙනවා. මෙතනින් මෙතන ප්‍රස්ථාරය ඍණ වෙලා වැඩි වෙනවා. මෙතනින් මෙතෙන්ට ධනව වැඩි වෙනවා. ඔන්න ප්‍රස්ථාරයේ తত্ত্বය. දැන් අපෙන් අහන්නේ y අක්ෂය නැත්තම් ශ්‍රිතේ අගය ඍණව වැඩි වෙන. ශ්‍රිතේ අගය ඍණ වෙලා වැඩි වෙන්නේ පුතේ මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට විතරයි. ඍණ වෙලා වැඩි වෙනවා මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට වැඩි වෙනවා ඍණ වෙලා. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට ඍණව වැඩි වෙනවා. දැන් මේ ඍණ වෙලා මුකට වැඩි වෙනවනේ y අක්ෂය. එතකොට මෙතනින් මෙතෙන්ට ඍණ වෙලා වැඩි වෙනවනම් ඊට අදාළ x අගය. ඊට අදාළ x අගය මෙන්න මෙතන x අගය. මෙන්න මේ දෙන්න අතර තමයි ප්‍රස්ථාරයේ අගය ඍණ වෙලා වැඩි වෙන්නේ. එතකොට මෙතනින් මෙතෙන්ට ඍණව වැඩි වෙනවනම් ඊට අදාළ x අගය මෙතනින් එනවා 1යි. මෙතනින් එනවා 3.4යි. එහෙනම් ඔය 1යි 3.4යි අතර තමයි ඍණ වෙලා වැඩි වෙන්නේ. එතකොට දරුවනේ එකට වඩා x ලගේ වැඩි වෙන්නට ඕන. අපෙන් අහන්නේ ඇවිල්ලා පස්වෙනි කොටසේ උත්තරේ ගන්නවා x ලගේ එකට වඩා වැඩි වෙනවා 3.4ට වඩා මොකද වෙන්නේ? අඩු වෙනවා. x ලගේ එකට වඩා වැඩි වෙලා 3.4ට වඩා අඩු වුණොත් ආන් ඒ අගේ පරාසය තුල ප්‍රස්ථාරයේ වටිනාකම ඍණව වැඩි වෙනවා. ඍණ වෙලා වැඩි වෙනවා. පැහැදිලිද? මෙතනින් මෙතෙන්ට ඍණ වෙලා අඩු වෙනවා. ඔයාලට කිව්වද කලාප ටික මතක තියාගන්න. මෙතනින් මෙතෙන්ට ඍණ වෙලා අඩු වෙනවා. මෙතනින් මෙතෙන්ට ඍණ වෙලා වැඩි වෙනවා. ඍණව වැඩි වෙනවා. මෙතනින් මෙතෙන්ට ධනව වැඩි වෙන. මෙතනින් මෙතෙන්ට ධනව අඩු වෙන. ඔන්න පරාස ටික.
හරි හරි එහෙනම් අපි ලියමු පස්වෙනි කොටසට අහන්නේ x යගේ පරාසය x ර වටිනාකම 1 ඉඳලා ඍණ සෝරි ධන 3.4 දක්වා කලාපය තුළ. ඒ කියන්නේ මෙන්න මේ කලාපය තුළ තමයි ඍණ වෙලා වැඩි වෙන්නේ ප්‍රස්ථාරය. හරි. තත්කල එක නෝට් කරගමු. ඒක නෝට් කරගන්න. හොඳයි. ඉක්මන් කරගමු. අඩුපාඩු කියන හදා ගන්න. හරි. හොඳයි. අඩුපාඩු හදා ගන්න පුතේ. රයිට්. 2 මිනිට් පස්සේ හරි. තුන නෙමෙයි ඇවිල්ලා කියන පස්සේ කොටස තරි පස්සේ කොටස හරි. ඊට පස්සේ 6 වෙනි කොටස කියනවා ඉහත ප්‍රස්ථාරය x අක්ෂයේ ඍණ දිශාවට ඒකක එකක් උත්තරණය කළ විට ලැබෙන ප්‍රස්ථාරයට අදාළ ශ්‍රිතයේ සමීකරණය ලියන්න කියලා කියනවා. හරි ඒකක එකක් උත්තරණය කරනවා x අක්ෂයේ ඍණ දිශාවට. x අක්ෂයේ ඍණ දිශාවට. ඒ කියන්නේ පුතේ x අක්ෂයේ ඍණ දිශාවට ඒකක එකක් උත්තරණය කරනවා. රයිට් හරි. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය ඒකක එකක් ඍණ දිශාවට කියන්නේ මේ පැත්තට තල්ලු කරනවා. ප්‍රස්ථාරය අපි මේ පැත්තට තල්ලු කරනවා ඍණ එකක්. ඍණ එකක් තල්ලු කරනවා කියන්නේ පුතේ මෙතනින් මෙයා තල්ලු කරනවා ඒකක එකක් වම් පැත්තට. එතකොට ඇත්තටම මේ ප්‍රස්ථාරයේ සිද්ධ වෙන එකම වෙනස මෙයාගේ සම්මිතික අක්ෂය දැන් තියෙන x සමානයි ධන 1 මේක මෙහෙම තල්ලු කරුවොත් සම්මිතික අක්ෂය යනවා කොතෙන්ද? x සමානයි බිංදුව කියන තැනට. ඕක තමයි වෙන්නේ. සමමිතික අක්ෂ x සමාන බිඳුව කියන තැනට යනවනේ. පැහැදිලිද මම කියපෝ දෙය? දැන් අපි ප්‍රස්ථාරයේ මේ ඇඳලා තියෙන සමීකරණය ගත්තාම පොඩ පොඩ බලන්න y සමානයි x ඍණ 1 වර්ගයේ ඍණ 6 කියලා කියනකොට මෙතනින් කියවෙන්නේ මොකද්ද? සමමිතික අක්ෂයේ සමීකරණය. මෙතනින් කියවෙන්නේ සමමිතික අක්ෂයේ සමීකරණය. මේ ඍණ 6 කියලා කියන්නේ මොකද්ද පුතේ? අවම අගය. අවම අගය. හරිද? මේ ප්‍රස්ථාරයේ අපි දැන් ඇඳ ප්‍රස්ථාරයේ සමීකරණයෙන් කියවෙන්නේ එහෙම එකක් නේ පුතේ. පළවෙනි පැත්තෙන් කියවෙන්නේ සම්මිතික අක්ෂයේ සමීකරණය. අග නියත පදයෙන් කියවෙන්නේ අවමගයනේ. ඒතර අවමගය මෙතන ඍණ 6 වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රස්ථාරය කෙලින්ම පුතේ තල්ලු කිරුණු ඍණ එකක් වම් පැත්තට. සමමිතික අක්ෂයේ කෙලින්ම x සමානයි බිඳුවක් වෙනවා. හරිද? එතකොට සමමිතික අක්ෂයේ x සමානයි බිඳුවක් වුණොත් මේ ප්‍රස්ථාරය හැදෙන්නේ මෙහෙමනේ. සමමිතික අක්ෂයේ මෙතන ඒ සමමිතික අක්ෂයේ x සමානයි ධන එකක් වුණාමනේ පුතේ මෙතන x ඍණ එකක් කියලා හැදෙන්නේ. x ඍණ එකක් කිව්වම සමමිතික අක්ෂයේ x සමානයි ධන එකයි. ඕක තමයි මේ ප්‍රස්ථාරය. තල්ලු කෙරුවොත් වම් පැත්තට සමමිතික අක්ෂයේ x සමානයි බිඳුවක් වෙනවා. බිඳුවක් වුණාම මෙතන හැදෙන්නේ x ඍණ බිඳුව කියලා පදයක්. වර්ගයේ ඍණ මෙතන තියෙන නියත පදයට කිසිම හානියක් වෙන්නේ නැහැ. එයා එහෙම වෙනවා. එතකොට මෙතන ප්‍රස්ථාරයේ මෙහෙම තියෙනකොට අපෙන් අහන්නේ උත්තරණය කරලා පස්සේ ප්‍රස්ථාරයට අදාළ සමීකරණය ලියන්න. x වලින් බිඳුවක් ගියොත් පුතේ උත්තරේ x වලින්. එහෙනම් x වර්ගයේ ඍණ 6ක් කියලා එනවා y සමානයි කියලා. එහෙනම් මේ ප්‍රස්ථාරය ඇසුරින් ඔන්න මම මෙයා ඒකක එකක් වම් පැත්තට උත්තරණය කරනවා කියලා තල්ලු කරනවා. තල්ලු කරලා පස්සේ ලැබෙන ප්‍රස්ථාරය කෙලින්ම දත්ත y සමානයි x වර්ගයේ ඍණ 6ක් කියලා. හරි මේ ප්‍රස්ථාරයේ සමීකරණය මෙහෙම දත්තයි චුට්ටක් මට බලන්න කියන්න. මේක ආවද නැද්ද කියලා කියන්න බලන්න. මෙයා ආවද නැද්ද කියලා පොඩ්ඩක් මට බලන්න කියන්න. අර විදිහට සමීකරණය ආපු කට්ටිය ඉන්නවද? තේරුම් නැත්නම් ඒත් කියන්න මම ආයෙ කියලා දෙන්නම්. තේරෙන්නේ නැති අය ඉන්නවද? ආවද උත්තරේ මට පොඩ්ඩක් කියන්න. හරි තේරුම් නැහැ කියපු දරුවොත් ඉන්නවා මම ආයෙ කියලා දෙන්නම්. තව ඉන්නවද බලන්න නොතේරිච්ච කට්ටිය? ඔබට බඩ කියන්න මං හිතාගෙන ඉන්නකොට ඔයාලා මට දැනුවත් කිරීම නොකරනකොට ඔයාලට පුළුවන් කියලා. අඩුපාඩු තියෙනවා නම් කියන්න. මොකද අපේ මේ ව්‍යායාමය අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවනම් ඒ අයට අඩුපාඩු රහිතව විවාහකට යන්න උදව්වක් දෙන එකයි. නින්ද ගිහිල්ලාද කට්ටිය ඉන්නේ? නෑ නේද? ඉදි නෑනේ. දැන් මේ දවස්වල කොහමත්තල පාන්දරේට නැගිටලා එහෙම පාඩම් කරනවනේ නේද? පාන්දර 3-4 වෙනිදි නැගිටලා පාඩම් කරනව නේද? රයිට්. හරි පොඩ්ඩක් කියලා උනිසය කියලා කියනවා නම් කියලා දෙන්නම්.
දැන් පොතේ ඔයාලගේ ජීවිතයේ දැන් දැනෙන තරමක ලොකුම කඩේම තමයි පොතේ ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගය. ඕක හරියට ගොඩ දා ගන්න, ඕක හරියට ගොඩ දා ගත්තොත් තමයි පොත වට ඒ ලෙවල් වලට මොන විෂය ධාරාව යටතේදීද ඒ ලෙවල් කරන්න පුළුවන් කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා වට හොඳ විෂය ධාරාවකින් ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් ගත්තට පස්සේ හැම විෂය ධාරාවක්ම දරුවනේ එකසේ වැදගත් වෙනවා. මොකද එකක්වත් වඩා කියලායි වඩා පහලයි කියලා නැහැ. ඒකට වට කැමති විෂය ධාරාවකින් උසස් පෙළ කරන්න හොඳ සාමාර්ථ ලබා ගන්න වෙනවා. මොකද අපිට විශ්වවිද්‍යාල යන්න ඕනේ, උපාධියක් ගන්න ඕනේ, වැඩ ගොඩක් තියෙනවා ඉස්සරහට. ඒ නිසා මේ හැම හීනයක්ම හැබෑ වෙන්න නම් අපිට සාමාන්‍ය පෙළ විභාගේ හොඳින් ගොඩ දා ගන්නට වෙනවා, විශේෂම ගණිතය. හරි, මම දැන් ආය වතාවක් කියලා දෙන හොඳට අහගෙන ඉන්න මේකේ කන්සෙප්ට් එක පොඩ්ඩක් බලමු පොතේ. මෙතන කියන්නේ පොතේ දැන් මේ අපි AND ප්‍රස්ථාරය තියෙනවානේ, මේ ප්‍රස්ථාරයේ සමීකරණය y සමානයි x ඍණ 1 වර්ගය ඍණ 6යිනේ. x ඍණ 1 වර්ගය ඍණ 6යිනේ මේ ප්‍රස්ථාරය. එතකොට මේ ප්‍රස්ථාරය ගත්තාම මෙයාගේ නියත පදයෙන් කියවෙන්නේ අවමගය. එයා ගැටලුවක් නැහැ. මුල් පැත්තෙන් මුල් පදයෙන් කියවෙන්නේ සමමිතිකක්ෂයේනි. මොකද මෙතන x ඍණ 1 කිව්වාම සමමිතිකක්ෂය x සමානයි ධන 1යි. මෙතන x ධන 1 කිව්වනම් සමමිතිකක්ෂය x සමානයි ඍණ 1යි. මේ ලකුණ මාරු කරලානේ සමමිතිකක්ෂය අපි ගන්නෙ. මතකයිනේ රටාව? x ඍණ 1 කිව්වාම සමමිතිකක්ෂය x සමානයි ධන 1යි. දැන් එහෙමනේ මේ ප්‍රස්ථාරය තිබුණේ. මෙතන සමමිතිකක්ෂය x සමාන ධන 1 ඉඳිනේ තියෙන්නේ. මෙයා මෙහෙමනේ තියෙන්නේ. මේ ප්‍රස්ථාරය දැන් ඍණ පැත්තට ඒකක එකක් උත්තරණය කරනවා කියනවනේ. ඒකට තල්ලු කරනවා. මේ ප්‍රස්ථාරය මේ පැත්තට ඒකක එකක් තල්ලු කරනවා. තල්ලු කරපු ගමන් මෙතන තිබ්බ සමමිතිකක්ෂයේ ධන 1 ඍණ 1 කියන කැලියම්ම සමමිතිකක්ෂයේ බිංදුව දක්වා ගෙනියනවා. එතකොට එකක් මේ පැත්තට ගියපු ගමන් සමමිතිකක්ෂයේ බිංදුවක් වෙනවා. එතකොට මේක ලියන රටාවක් තියෙනවනේ. ලියන රටාව තමයි x ඍණ බිංදුව කියලානේ අපි මේක ලියන්නේ. x ඍණ බිංදුව කිව්වොත් මොකද ඒ සමමිතිකක්ෂයේ x සමාන බිංදුවක් වෙන්නේ. හරිද? වර්ගය ඍණ 6. ඍණ 6 කියන නියත පද හැමම තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ දැන් x ඍණ බිංදුවක් ගියපම උත්තරේ x මනේ. ඊට පස්සේ තමයි මම x වර්ගය ඍණ 6ක් කියලා ගත්තේ. හරිද? හොඳයි. දැන් බලන්න තවමත් නොතේරිච්චා ඉන්නවද? තවමත් නොතේරිච්චා ඉන්නවද පොඩ්ඩක් කියන්න. ඒක පොඩි කන්සෙප්ට් එකක් තියෙන්නේ. ඔරයිට් හරි. දැන් අවුලක් නෑ සර් කියනවා. හරි. දැන් එහෙනම් අවුල් නැතුව ඇති. හරි. හොඳයි. ඔන්න ඔතනින් අපි පොදේ තුන්වෙනි ප්‍රශ්නේ ඉවර කරනවා. දැන් එනවා අපි සාකච්ඡා කරන්න පොදේ හතරවෙනි ප්‍රශ්නෙට. හරි. හතරවෙනි ප්‍රශ්නෙට තවත් ලස්සන ප්‍රශ්නයක්. අපි යමු බලන්න පොදේ හතරවෙනි ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නෙට අපි එන්න බලන්න. හරි. try එකක් දෙමු බලන්න තනියම හදන්න හතරවෙනි ප්‍රශ්නේ. පොඩි try එකක් දෙන්න බලන්න. හතර ගණිව බලන්න, ටක් ටක් ගාලා බලන්න. හතර ඉක්මන් කරගෙන බලන්න. හරි, ඔබ හතරවෙනි ප්‍රශ්නේ උත්තර ගන්න අතරතුර බලන්න. දැන් මේ දරුවෝ දැන් අද අපි වැඩ ටික දැන් අහවරු වුණාට පස්සේ පොතේ නැවතත් හෙට පාන්දරත් අපි මේ වැඩසටහන හොමම ක්‍රියාත්මක කරනවා. හෙටත් පාන්දර 4 ඉඳලා උදේ 6 6 අමාර වෙනකන් අපි වැඩ ටික අදගෙන යනවා. මොකද ඔයාලා හෙටත් අපිත් එක්ක හොමව සම්බන්ධ වෙන්න. මොකද මේක සමාජීය වගකීමක් ලෙස අපි දකින්න දෙයක්. සම්පූර්ණ මිලවරට කරන්නේ විශේෂම ඔයාලගේ මේ වැඩසටහන හොඳයි වගේ දැනෙනවා නම් ඔයාලගේ ස්කෝල වල ඔයාලගේ යාළුවන්ගේ ගෲප්ස් තියෙනවා. මේ ගෲප්ස් වල අපි ලින්ක් ටික ෂෙයා කරලා දරුවනේ ඔයාලගේ යාළුවන්ට අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන කෙනෙකු කණුවේ ලබා දෙන්න. එහෙම අය ඉන්නවා නම් ඔය ගෲප් වල ලින්ක් ටිකේම ඔයාලගේ යාළුවන්ගේ ගෲප් වලට දාලා මෙහෙම මේ පන්තියක් තියෙනවා, ඇවිල්ලා වැඩ ටික කරගන්න අවසාන කාලේ උදව්වක් දෙන පන්තියක් කියන පණිවිඩය ඔයාලගේ යාළුවන්ට දෙන්න. ඒත් එක්කම මේ මොනවද දරුවනේ දැන් අපි අද දවසේ ප්‍රස්ථාර කොටස කතා කරනකොට ඉතුරු වුණොත් තම ප්‍රස්ථාර ගණන් කීපයක් අපි හෙට දවසේ තේ ටික සාකච්ඡා කරලා ඔයාලට මම දාලා තියෙනවා තව පේපර් එකක්. ඒ තමයි පොතේ සමීකරණ පාඩමට අදාළ පේපර් එකක් දාලා තියෙනවා. තවත් ප්‍රශ්න සෙට් එකක් දාලා තියෙනවා. සමීකරණ ඩොකියුමන්ට් එකක් print out අරගෙන ඒකත් හෙට වෙද්දි හදලා හෙට පාන්දරත් ඔයාලා දරුවෝ හොමව සෙට් වෙන්නට ඕන අපිත් එක්ක. එතකොට තමයි වැඩ ටික ඔලුවට හරියට දාගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිනේ? හරි. හරි. එහෙනම් පුතේ අපි එනවා හතරවෙනි ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න. හතරවෙනි ප්‍රශ්නය ගැන සාකච්ඡා කරද්දී පුතේ ඔයාලගේ මේ ඔය ප්‍රස්ථාරයේ දීලා තියෙන අගේ වගෝතුල මෙන්න මෙහෙම එකක් තියෙනවා චුටි වැරද්දක්. එතන පොඩ්ඩක් එක අයින් කරගන්න. ප්‍රස්ථාරයේ දීලා තියෙන හතරවෙනි ප්‍රශ්නෙට මෙන්න මෙහෙමනේ පුතේ. y සමානයි
එක්ස් වර්ගය ධන 4x ඍණ 1 කියන ප්‍රස්ථාරය දෙනවනේ. මෙයාගේ පාඩ පොතේ කියනවා ඔය x වල පළවෙනි කොලම් එක හරි ඍණ 1යි, ඊට පස්සේ බිංදුවයි, ධන 1යි. ඊට පස්සේ පොතේ දීලා තියෙනවනේ ආයේ ධන 1ක් කියලා. අන්න එතන පොඩ්ඩක් දරුවනේ වැරද්දක් තියෙනවා. මෙතන තියෙනවනේ මෙන්න මෙහෙමයි. මෙන්න මෙහෙම නැත්තම් චුට්ටක් හදාගන්න එතන. XY වටිනාකම් එද්දී ඍණ 1 බිංදුව 1 2 3 4 5 මෙතන ඍණ 6 ඍණ 1 ධන 2 මෙතන හිස්තැන මෙතන 2 මෙතන ඍණ 1 මෙතන ඍණ 6 මෙන්න මෙතන ඔයාලට ඔය මේ එකේව දෙකක් වැඩි කර මම හිතන ලැබිලා දී එතන චුට්ටක් හදාගන්න මෙන්න මෙහෙමයි ඔයාලගේ අගේ වගු තියෙන්නට ඕන හරි මේක පොඩ්ඩක් හදාගන්න කොහොමම අගේ වගු ඔය විදිහට හදාගන්න හරි මේ විදිහට තියෙනවනේ එක වටිනාකමයි හොයන්න තියෙන්නේ. ටක්දලේක හොයන්න බලන්න. පළවෙනි ප්‍රතිසාරාලව ඒක හොයලි වැඩ කරන්න බලන්න. x සමානයි 2 විට කියලා දාලා මේ සමීකරණයට ආදේශ කරලා y වලට වටිනාකම ගන්න මෙන්න මේ අගය සඳහා. ඒක හොයා ගන්න ඉස්සරලම හරි. ඉක්මන් කරන්න බලන්න පුතාලා. උත්තර ආපු කට්ටිය මට කියන්න උත්තරේ කියන කියලා. x සමානයි 2 කියලා ආදේශ කරපු කට්ටිය මට බලන්න උත්තරේ කියන්න කියද කියලා. අනිෂ්ක කියද පුතේ ආවේ? වයි වල කියද පුතේ අනිෂ්කට උත්තරේ ආවේ? 11ක් ආවනේ. 11ක් ඉන්නේ නෑ කියලා පුතේ. අපුට පිළිවන්න නේද එහෙම නෝනේ චුට්ටක් ඉන්න බලන්න ඔය තියෙන විදිහට එහෙම නෝනේ බලන්න මොකක් හරි මිස්ටේක් එකක් වෙලාද කියලා චුට්ටක් මම බලන්නම් 11ක් තමයි එන්නේ 11ක් තමයි එන්නේ 11ක් ආවොත් ප්‍රස්ථාර හදන්නේ බැරි ප්‍රශ්නයක් යනවා නේද ප්‍රස්ථාර හදන්නේ දරුව යනවා පස්තර වමු වල වටිනා මෙන්න පොඩක් ඉන්නක මෙතන මොකක් හරි මුද්‍රණ දෝෂයක් තියෙනවා නම් චුට්ටක් මේ හතරේ ප්‍රශ්නේ මොකක්ද අඩුව කියලා මම චුට්ටක් බලන්න මෙතන පොඩි සීන් එකක් තියෙනවා දැන් මේ අනිත් වටිනාකම් වලට ආදේශ කරත් උත්තර එන්නේ නැහැ නේ දැන් x සමාන එක ආදේශ කරන්න එක ආදේශ කරුත් එන්නේ මෙතන හතරයි මෙතන එකයි පහයි පහෙන් ගද්ද හතරක් වෙනවා තමයි දෙකයි දෙන්නේ නේ සමීකරණයේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ මොකද ප්‍රශ්නේ ගැටලුවක් තියෙනවා මම හතරේ ප්‍රශ්නෙට මොකක්ද වෙලා තියෙන කියලා මම චුට්ටක් බලන්නම් එතන බලනකම් හතරේ ප්‍රශ්න පොඩ්ඩක් අපි ස්කිප් කරලා ඉස්සරහට යන්න හරි හතරේ ප්‍රශ්න පොඩ්ඩක් ස්කිප් කරලා යන්න මම එන්නම් කතා කරන්න මේ තරයි බිංදුව එකයි පස්සේ ප්‍රශ්න එන්න. පස්සේ ප්‍රශ්න පොඩ්ඩක් අපි යමුකෝ. හතරේ ප්‍රශ්න මම බලන්න මොකක් හරි අඩුවක් අවුලක් තියෙනවා වගේ මම ඒක චුට්ටක් බලලා කියන්නම්. එන්න පස්සේ ප්‍රශ්නෙට. පස්සේ ප්‍රශ්නෙට එන්නකෝ. අපි පස්සේ ප්‍රශ්න මුලින්ම සාකච්ඡා කරන්න ගමු. ඒක හදලා ඉතිරි ටික හදමු. හරි? පස්සේ ප්‍රශ්නෙට එන්නකෝ. පස්සේ ප්‍රශ්න හදලිමු. හතරේ ප්‍රශ්න දෝෂයක් තියෙන මම ඒක බලන්නම්. පස්සේ ප්‍රශ්නෙට එමු මුලින්ම. පස්සේ එක්කෙනාට කියන්නේ y සමානයි හතර ඍණ x වාරයක් x ඍණ 2යි සමීකරණය. හරිනේ? මේක කියනවා පළවෙනි කොටස අපෙන් x සමානයි 1 විට y වල වටිනාකම හනවා. හරි. ඔතනින් ඉස්සරහට යම් බලන්න. ඔක හද හැකි. පස්සේ ගානට එන්නකෝ. පස්සේ ගානට අවිල ටග් ගාල බලන්නකො උත්තර ටික ගන්න. ඉක්මන් කරන්න බලන්න. ටට්ටක් ගාල උත්තර ටික ගම් බලන්න. ඉක්මන් කරලා ගමු.
ඉක්මන් කළ ගන්න උත්තරේ කියන කියලා දාන්න උත්තරේ කියන කියලා දාන්න කියනකොට උත්තරේන්නේ ශ්‍රීනතුන එක සමාන එක දාපුවාම එකෙන් දෙකක් ගියොත් ඍණ එකයි ඍණ එක එකෙන් වෙන ධන එකයි නෑ නේද පුතේ නෑ ඍණ තුන නම් නෙමෙයි ඒ තුන නෙමෙයි ඉන්නේ චිත්ත බලන්න අනිත් එක දාපු උත්තරයක් පොඩපට දාන්න බලන්න හරි මනීෂා නෙත්මි ඒ වගේම ප්‍රමෝදි සවින්ද ඒ අයගේ උත්තර ටිකක් දාන්න බලන්න පුතේ ටට්ටක් ගාලා බලන්න ඉක්මන් කළ ආදේශ කරන්න පොඩි දෙයක් තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ අපි කතා කරන්න ඉක්මන් කළ ගන්න බලන්න නෙත්මි කියන දෙකද කියලා දෙක නෙමෙයි පුතේ දෙක නෙමෙයි දෙකක් වැරදි සවින්ද කියනවා තුන කියලා නෑ තුනක් නෙමෙයි පුතේ වැරදි තුනක් නෙමෙයි චුට්ට බලන්න මෙහෙම නෙමෙයි පුතේ ඔන්න බලන්නකො ආදේශ කරන්න වරි සමානයි හතර ඍණ x වලට දාන්නකො එක වාරයක් x කියනවා එක ඍණ දෙකයි නේ හරි හතර ඍණ එක මෙතන වල සුළු කරන්න එපා හතරෙන් එකක් ගියොත් උත්තරේ තුනයි මේක මේකෙන් සුළු වුණා වෙන උත්තරෙත් එක මේක ගුණ කරලා එහෙම ගන්න බෑ. ඔයාලට මතකද නේද 1 බිගු ඒ ආ එහෙම නැත්නම් බොට් මාස් කියලා තියරි එකක් ගන්නවානේ. හරි? එතකොට දරුවනේ අර සුළු කරන පියවර ගන්නවානේ. හරි? එතකොට දරුවනේ මුලින්ම කරන්නේ වරහන සුළු කරන එක. හතර දැම්ම ඍණ එක වාරයක් එකෙන් දෙකක් ගියොත් පොතේ ඍණ එකයි. එකෙන් දෙකක් අඩුව ඍණ එකයිනේ. එතකොට එනවා මෙතන හතර ඍණයි ඍණයි වැඩිනම ධන එකයි. උත්තරේ හතරයි එකයි පහයි. කොහොම වෙන්නේ? උත්තරේ පහයි. මෙතන වරද්දා ගත්තොත් මුළු ගාන ඉවර වෙනවා. සුළු කිරීමක් තියෙනවා. අය බලන්නකො. x වල එක දැම්මොත් හතර ඍණ x කියන්නේ එකයි. මෙතෙන් එක දැම්ම ඍණ දෙකයි. එකෙන් දෙකක් ගියොත් ඍණ එකයි. මේ ඍණ එක එහෙමම තියෙනවා. ඍණ එක ඍණ එකෙන් ගුණනම ධන එකයි. ඍණයි ඍණයි වැඩි වෙනම ලකුණ ධන කියලා අපි දන්නවනේ. ඒතර හතර දෙකක් එකතු වෙනවා. උත්තරේ පොතේ පහක් කියලා එන්නේ. එහෙමයි උත්තරේ එන්නේ x සමානයි එකක් වෙද්දි y වල අගේ පොතේ පහයි. ආදේශ කරගන්න හරියට හදාගන්න. හරිනේ හොඳයි ඊට පස්සේ පොතේ කියනවා ප්‍රස්තාරය අඳින්න කියලා දැන් මුතරින් එහාට වැඩ කරගෙන යන්න පුළුවන් දැන් y වල එතකොට ප්‍රස්තාරය අඳින්දි y වල වැඩි මගේ 5යි අඩු මගේ ඍණ 4යි ඊට පස්සේ x වල අඩු මගේ ඍණ 2යි වැඩි මගේ ධන 4යි හරි ඒක බැලන්ස් කරලා ගමු එතකොට දෙවෙනි කොටසේ ප්‍රස්තාරය අඳින්දි අපි ප්‍රස්තාරය මෙහෙම ගන්නවා මේක ඍණ පැත්ත අඩුයි ධන පැත්ත වැඩියිනේ මේක y පැත්ත දෙකයි හතරයි මේ කරින x අක්ෂයේ එනවා හතරයි ඔව් මෙයා x දෙකයි හතරයි හයයි මේ පැත්ත දාන දෙකයි හතරයි හයයි මේ පැත්ත ඍණ හරි දැන් ප්‍රස්ථාරෙත් අපිට අඳින්න පුළුවන් ওই විදිහට බබුදේ වගුව අනුව බලනවා x වල ඍණ 2ට ඍණ 4යි x වල ඍණ 2ට y වල ඍණ 4යි ඍණ 2ට ඍණ 4යි කියන්නේ මෙතන ප්‍රස්ථාරයේ එක ලක්ෂයක් ඍණයකට ධන 1යි ඍණයකට ධන 1යි කියන්නේ මෙතන ප්‍රස්ථාරයක් මේ එක ලක්ෂයක් ඊට පස්සේ බිංදුවට ධන 4යි මෙතන එකක් එකට ධන 5යි මෙතන දෙකට ධන 4යි මෙතන 3ට ධන 1යි මෙතන හතරට ඍණ හතරයි මෙතන. ඔය ටික පුතේ යා කරන්න තියෙන්නේ. මේ ටික යාවෙද්දී මෙන්න මෙහෙම ලක්ෂ ටික පුතේ අපි යා කරලා වක්‍රය නැත්තම් මේ ශ්‍රිතය අපි අඳ ගන්නවා. ඔන්නෝම ශ්‍රිතයක් පුතේ අපිට ලැබෙන්නට ඕන. මේ වටිනාකම නැත්තම් මේ විදියට සටහනක් ඔබට ලැබුණා නම් ඔබ නිවැරදියි. බලන්න ඔබට මෙහෙම ලැබුණාද කියලා අඩුපාඩු දෙනවා නම් හදා ගන්න. අඩුපාඩු දෙනවා නම් හදා ගන්න බලන්න. මේ ප්‍රස්ථාරයට අනුව වක්‍රය මෙහෙම ගත්ත කට්ටිය අද උස්සන බලන්න. මේක හරිද කියලා පොඩ්ඩක් කියන්න මට ආවද කියලා ආවද හරි ආරයි හරි
හරි අනිත් අයගේ තත්ත්වය මරන්න කියන්නේ කොහොමද කියලා? ඔව් අනිත් අයගේ තත්ත්වය මර කියන්නේ මේක ප්‍රස්ථාරය ආවද නැද්ද? හරි ආවා කියලා කියනවා. ආයි හරි උත්තරය විලා දෙනවා. හරි හොඳයි. ප්‍රස්ථාරය ආවට පස්සේ මොදේ අහලා තියෙන ඉතිරි කොටස් වලට උත්තර ටික ඔයාලට ගන්න පුළුවන් වෙයි. හරි පොඩි ට්‍රයි එකක් දෙමු බලන්න. ලස්සන ප්‍රශ්න ටිකක් ඊට පස්සේ අහනවා. මොනවද අහන්නේ? අපෙන් අහනවා y අඩුවන පරිදි හා y වල වටිනාකම ඍණ 4 ඉඳලා ධන 1ක් දක්වා. y ප්‍රස්ථාරයේ ඍණ 4 මෙතන, ධන 1 මෙතන. හරි. එතකොට ඍණ 4ට වඩා y වලගේ වැඩි වෙන්න ඕනේ. ධන 1ට වඩා අඩු වෙන්න ඕනේ. හෝ සමාන වෙන්න ඕනේ. වෙන ආකාරයට තියෙන x අගේ පරාසය අපෙන් අහනවා. ඒ කියන්නේ පුතේ y අඩුවන පරිදි. ඒ කියන්නේ y වල වටිනාකම ඍණ 4යි. y වල වටිනාකම ඍණ 4යි. ප්‍රස්ථාරයේ මෙන්න මේ සීමාවේ ඉඳලා එක කියන්නේ මෙන්න මේ සීමාව දක්වා. හරි y වල වටිනාකම ධන 1 කියන්නේ මෙන්න මේකනේ. මේක y සමානයි 1 රේඛාව. මේක y සමානයි ඍණ 4 රේඛාව. y සමානයි ඍණ 4 රේඛාව. ඒතර y සමානයි ඍණ 4 ඉඳලා y සමානයි ධන 1 4 y අඩුවන පරිදි. හරි y අඩුවන පරිදි. එතකොට දැන් මනකට පේනවා මෙතන තියෙන්නේ ප්‍රස්ථාරයේ මේ පැත්තට එනකොට y වැඩි වෙනවා නේද? මේ ටික y වල අක්ෂයේ වැඩි වෙන පැත්ත. මෙතනින් මෙතන ප්‍රස්ථාරයේ පහළට යනවා කියන්නේ y වල මෙතනින් මෙතන මොකද වෙන්නේ? අඩුවන පැත්තනේ. ඔන්න හොඳට තේරුම් ගන්න පටල ගන්න එපා. මේ 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 වගේ පුංචි වචනෙකින් තමයි ඔය ගාන අවුල් යන්නේ. දැන් ඔයාලා මේ ප්‍රස්ථාරයේ y සමාන ඍණ 4 කියන තැනින් අඳින්නකො රේඛාවක්. ඇඳලා ඒක y සමාන ඍණ 4 කියලා නම් කරගන්නකෝ. y සමාන ධන 1 කියන තැනින් අඳින්නකො රේඛාවක්. ඒක ලබන කරගන්නකො y සමාන ධන 1 කියලා. මේක y සමාන ධන 1. මේක y සමාන ඍණ 4 කියලා ලබන කරගන්නකො. රේඛා දෙක හරි. එතකොට අපෙන් අහන්නේ y අඩුවන පරිදි. දැන් මෙතනින් මෙතෙන්ට ප්‍රස්ථාරයේ උඩට යනවා කියනකොට මොකද වෙන්නේ? මේ පැත්ත y වැඩි වෙනවා. මේ පැත්ත y වැඩි වෙන පැත්ත. අහන්නේ y අඩුවන පැත්තනේ. එහෙනම් මෙතනයි මෙතනයි අතර තමයි y අඩු වෙන්නේ. මේ රේ මේ පිහිටීම් දෙක අතර මෙතනින් මෙතෙන්ට y වැඩි වෙනවා. y වැඩි වෙනවා. හරිද? මෙතනින් මෙතෙන්ට y වැඩි වෙනවා. හරිද? එතකොට මෙතනින් මෙතෙන්ට මොකද වෙන්නේ? y අඩු වෙනවා. එතකොට අපෙන් අහන්නේ y අඩු වෙන කලාපයයි අහන්නේ. තේරුණාද? අපෙන් අහන්නේ y අඩු වෙන කලාපය. එතකොට y අඩුවන පරිදි x යගේ පරාසය. එතකොට මොකද y අඩු වෙන්නේ මෙතනින් මෙතෙන්ට. එතකොට මෙන්න මෙතන ඉඳලා x අක්ෂයේ මෙතනින් මෙතෙන්ට x අක්ෂයේ මෙතනින් මෙතෙන්ට y අඩු වෙනවා මොකද? එතකොට x වල මෙතෙන්ට එන්නේ 1යි නෙමෙයි. 1යි මෙතන 3යි නේ. y වල x වල මෙතන 3යි x වල මෙතන 4යි. එතකොට x අක්ෂයේ 3යි 4යි අතර තමයි ඔය සීමාව තියෙන්නේ. අපිට එතකොට තුන්වෙනි කොටස උත්තරේ ලියන්න පුළුවන් x යගේ පරාසය ලියන්න පුළුවන් 1ට වඩා x ලාගේ විශාලයි හෝ සමානයි 4ට වඩා කුඩයි. ඒක නෙමෙයි මෙතන කියන්නේ 3යි නේ. 3යි 3යි 3ට වඩා එකනේ 3 සමාන හෝ විශාලයි. ඒ කියන්නේ x ලාගේ 3යි. එහෙම නැත්නම් 3ට වඩා විශාල වෙනවා 4ට වඩා පුතේ කුඩා වෙනවා. ඔන්න ඕක තමයි අගේ පරාසය වෙන්නේ. ඔන්න මම අගේ පරාසය දැම්මා. ටක් ගාල එක නෝට් කරගන්න. අගේ පරාසය හරි. හරි. අඩපාඩු තේරුණා නේද ගන්න? හරි. ඊට පස්සේ කියනවා දැන් මේක තේරුණා නේද? මේක නොතේරුණ කෙනෙක් ඉන්නවනම් මට කියන්න බලන්න. නොතේරුණ කෙනෙක් ඉන්නවනම් මට බලන්න කියන්න. අවුලක් නැහැනේ අනිත් අයට. නොතේරුණ කෙනෙක් නැහැ. ඒ කියන්නේ තේරුණා. හරි. හොඳයි. හොඳයි දරුවෝ ටික. ඊට පස්සේ පොතේ කියනවා 6 5 4 වෙනි කොටස දීලා තියෙන ශ්‍රිතය මෙන්න මේ කියන ආකාරයෙන් ලියා ඇතැයි සිතමු. දීලා තියෙන ශ්‍රිතය කියන්නේ මෙයානේ. මෙයා මෙන්න මේ කියන විදිහට තියනවලු. PQ ලක්ෂ භාවිතයෙන් M සොයන්න. M ලෙස දක්වන්න. ආ හරි. ඒ කියන්නේ පොතේ ඔයාලට ඔය කියන ප්‍රස්ථාරය මෙන්න මේ ටයිප් එකට කන්වර්ට් කරන්න කියලා කියනවා. පරිවර්තනය කරන්න කියලා කියනවා. මොකද ප්‍රස්ථාරයේ අරක ඇවිල්ලා මේක 4 වෙනි කොටසනේ. මොකද ප්‍රස්ථාරයේ y සමානයි 4 ඍණ x වාරයක් x ඍණ 2යි. මේක හදමු. 4 ඍණ මේ මෙයාගේ වරහන් ඉවත් කරන්න ඍණ ලකුණ දැම්මා. මෙයා මේකෙන් වැඩිද x වර්ගයක් එනවා. මෙයා මේකෙන් වැඩිද ඍණ 2යි x කියලා එනවා. හරිද? හරි. දැන් ඊට පස්සේ මම මේක සුළු කරනවා මෙහෙම. 4 ඍණ. හරි. මම මේක සුළු කරනවා. මට මේක ලියන්න පුළුවන් පුතේ x ඍණ 1 වර්ගය. මොන බලන්න කරනද?
නම් මං දැන් මම කරන්නේ x වර්ග කියන දෙකක් x කියන පදය ප්‍රසාරණය කරන්න යනවා. මෙන්න මෙහෙමනේ බලන්න, මම මෙහෙම ලියාගත්තොත් x වර්ගය එනවා, x ඍණ 1 වර්ගය කියන්නේ පළවෙනි පදේ වර්ගය, මෙයා එනවා. ඍණ මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් වැඩි වෙනවා, දෙකක් x එනවා. ඍණ 1 වර්ගය කියන්නේ ධන 1යිනේ, ධන 1ක් කියලා මේක සුළුනම වැඩිපුර පදයක් එනවා. මේ වැඩිපුර එන පදෙම අඩු කර ගන්නවා. අර කලින් සම ඔය වගේ වැඩක් කළානේ මතක ඇති ඔයාලට. අය බලන්න මම මෙන්න මේ වරහන් අතර තියෙන පදය සුළු කරගන්නවා වර්ග පදයක් විදිහට. මෙයා ලියනවාම x ඍණ 1 වර්ගය කියලා. පළවෙනි පදේ වර්ගය එනවා x වර්ගය හරි. මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් වැඩි වෙනවා. දෙකක් x එනවා. අවසාන පදය වර්ග කරනවා. ඍණ 1 වර්ගය කියන්නේ ධන 1යි. මෙතනින් ධන 1ක් කියලා එනවා. නමුත් මේ ප්‍රකාශන ඇතුලේ ධන 1ක් නැහෙනේ. ඒ නැති නිසා ඒ වැඩිපුර එන ධන 1මම අඩු කරනවා. ඍණ 1ක් කියලා දානවා. දාලා සුළු කරනවා. ඊට පස්සේ මම දැන් මේක සුළු කරනවා මෙහෙම. 4 ඍණ මේ වරහන් එළියේ තියෙන ලකුණත් එක්ක ඇතුලේ පද ටික ගුණ කරනවා. මෙයා මේකෙන් වැඩිදී x ඍණ 1 වර්ගයක් කියලා එනවා. ඍණයි ඍණයි වැඩිදී ධන 1ක් කියලා එනවා. හරිද? මම මේක තව ටිකක් සුළු කරනවා. සුළු කරද්දී මට මේක ලියන්න පුළුවන් y සමානයි 4යි 1යි 1 දෙති 5ක් කියනවනේ. මට ලියන්න පුළුවන් ඍණ මේ රටාවටම ලිව්වත් ලියන්න පුළුවන් ඍණ x ඍණ 1 වර්ගය කියලා දානවා 4යි 1යි 1 දෙති 5යි. එහෙනම් ඔන්න අපිට ලියන්න පුළුවන් y සමානයි ප්‍රකාශනයක් විතර ලියන්න පුළුවන් ඍණ වාරයක් x ඍණ 1 වර්ගය ධන 5ක්. එතකොට මේකේ මේ තියෙන විදිහට ගත්තොත් එහෙම PQ කියන්නේ කවුද කියලා නිහන්නේ. මෙයාට එතකොට P කියන්නේ ඍණ 1යි. එතකොට මෙයාට PQ ලක්ෂ භාවිතයෙන් m ලෙස දක්වන්න කියලා කියනවනේ. එතකොට මේ කියන විදිහට අපි සුළු කරගත්තොත් එනවා අපිට P. P කියන්නේ මෙතන P කියන්නේ එතකොට එකක් කියලා එනවා. Q කියන්නේ පොතේ කියන ධන 5ක් කියලා එනවා. එතකොට ඛණ්ඩාංශයක් විතර කිව්වොත් m කියන්නේ එකේ 5ක් කියලා ඛණ්ඩාංශයක් විතර අපිට කියන්න පුළුවන්. ඔන්න ඛණ්ඩාංශයක් විතර කහන්නේ අපි P, Q ලක්ෂ භාවිතයෙන් සොයන්න කියලා. එහෙනම් මම මේ ප්‍රකාශනය මේ විදිහට පරිවර්තනය කරලා මෙන්න මෙයා ඇසරින් මම PQ පද P කියන්නේ 1යි Q කියන්නේ ධන 5ක් කියලා ගත්තාම M කියන්නේ 1 5 කියලා අපිට පොතේ කියන්න පුළුවන්. හරි. දැන් චුට්ටක් බලන්න ඔය විදිහට වටිනාකම් ආවද කියලා නොතේරිච්ච කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට බලන්න කියන්න. මම හිතන්නේ ගැටලුවක් නැහැ ඔයාලට. එහෙම ගැටලුවක් තියෙන කෙනෙක් ඉන්නවනම් චුට්ටක් මට බලන්න කියන්න. ගැටලු තියෙනා ඉන්නවනම් පොඩ්ඩක් මට බලන්න කියන්න. හරි ඉවරද? ඉක්මනින් උත්තර ටික ගන්න උත්සාහ කරන්න. ඉක්මනින් උත්තර ටික ගන්න. හරිද? අඩුපාඩු තව තියෙනවද? අඩුපාඩු තියෙනවා නම් කියන්න. ඔක ගත්ත විදිය නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් චුට්ටක් බලන්න. ගත්ත විදිය නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. හරි පුතාලා ඉක්මන් කරමු. හරි ඉක්මන් කරන්න.
තවන්න තේරිච්ච කට්ටිය ඉන්නවද? හරි. ඉක්මන් කරමු අපි. හරි, වැඩි ඉවරනම් අපි එමු ඊළඟ කොටසට. වැඩි ඉවරනම් අපි එමු ඊළඟ කොටසට. ඉවරයිනි, කරලුවක් නැහැ. හරි. ඊට පස්සේ පොදේ ඔයාලට කියන මෙන්න මෙහෙම දෙයක්. හරි, දැන් මේ කාරණාව හරි. ඊට පස්සේ කියනවා මේ ප්‍රස්ථාරයේ භාවිතයෙන් x වර්ගය ඍණ 2ක් x සමානයි 4 වෙන පරිදි x ධන අගය පළමු දශම ස්ථානයේ සොයන්න. අන්න ඒක චුට්ටක් තව නිර්මාණාත්මක කොටසක්. හොඳට අහගෙන ඉන්න, මම ලස්සනට පැහැදිලි කරන්නම්. හරි. දැන් ඔයාලට දීලා තියෙන්නේ ප්‍රස්ථාරයේ භාවිතයෙන් x වර්ගය ඍණ 2ක් x සමානයි 4 වෙන පරිදි x ධන අගය පළමු දශම ස්ථානයේ සොයන්න. හරි. දැන් ඔය කියන විදිහට, හරි, දැන් ඔය කියන විදිහට පොදේ අපිට මෙයාගේ විසඳුම ගත්තහම මේ දීලා තියෙන්නේ මේ ප්‍රස්ථාරයේ 4 ඍණ x වාරයක් x ඍණ 2 කියලානේ. එතකොට මේ ප්‍රස්ථාරය ගත්තහම ඔය දීලා තියෙන කෙනා වර්ග කරපුවාම අපි දන්නවා මෙන්න මෙහෙමක් ආවා කියලා දන්නවනේ. y සමානයි 4 ඍණ x වර්ගය ඍණ 2ක් x කියවම මෙන්න මේ සම්බන්ධතාවයේ ඇසුරින් තමයි ඔය මූලයක් හොයන්න වගේ කතාවක් තමයි අපිට ඔය කියලා තියෙන පොතේ. හරිද? එතකොට අපිට මෙයාට අදාළව වටිනාකම් හොයනකොට අපිට මෙන්න මෙහෙම පොඩි මේ වෙනස්කමක් කරගන්න පුළුවන් ওই දිලා තියෙන කොටසත් එක්ක. හරිද? හරි, මම ඒක මෙහෙම පැහැදිලි කරගන්නම්. චුට්ටක් අහතරින් ඉන්න එක ලස්සන රටාවක් තියෙන්නේ. ඒ රටාව හරියට පොළොවට දාගත්තාම මේ ගානට විසඳුම අපිට ගන්න පුළුවන්. හරි? රයිට්. මම ඒක විස්තර කරන්නම් තමයි. දීලා තියෙනවා පොතේ පස්වෙනි කොටස මෙන්න මෙහෙමනේ කියන්නේ. x වර්ගය ඍණ 2ක් x සමානයි 4 වෙන පරිදි ප්‍රස්ථාරයෙන් යහන්නේ. අපි මෙතනදී මේ සමීකරණය ප්‍රස්ථාරයේ ඇඳපු සමීකරණය කිය මොකක්ද? මෙන්න මෙහානි y සමානයි 4 ඍණ x වාරයක් x ඍණ 2 කියලා නිකත්තේ. හරි. දැන් එතකොට මෙතනදී මේ ප්‍රස්ථාරයට තමයි, ඒ කියන්නේ මේ සමීකරණයට අනුව තමයි අපි මේ ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ පුතේ. එතකොට අපිට මෙන්න මේ සමීකරණය ඇසුරින් මූල හොයන්න කියන සමීකරණයක් තියෙනවනේ. මේ මූල හොයන්න තියෙන සමීකරණය ගත්තහම අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මම ඒක මෙහෙම කියන්නම්කො. ඔය මූල හොයන්න තියෙන ප්‍රස්ථාරය ඇසුරින් ගත්තහම මූල හොයන්න තියෙන අපිට x වර්ගය ඍණ 2ක් x සමානයි 4 කියලානේ. මම එතනින්ම පටන් ගන්නම්කො. මතර අහගෙන ඉන්නකො. දැන් x වර්ගය ඍණ 2ක් x සමානයි 4 කියලානේ තියෙන්නේ. මේ ධන 4 වම් පැත්තට ගෙන හැකෙනි අපිට x වර්ගය ඍණ 2ක් x ඍණ 4 සමානයි බිංදුව කියලා ඔක හදාගත්ත හැකෙනි. කොහොම පුළුවන්නේ? ඊළඟට ඔය x වර්ගය ඍණ 2ක් x ඍණ 4 සමානයි බිංදුව කියලා දීලා තියෙන සමීකරණයේ අපිට පුළුවන්නේ අර ඔය ගානේ තිබ්බ විදිහට පුංචි වෙනස්කමක් කරන්න. මොකද අපෙන් අහන්නේ මේ ඔය x අගය නි අපෙන් ඔය පළවෙනි දශම ස්ථානයේට ඔය අහන්න යන්නේ. දැන් මේක අපිට ලියන්න පුළුවන් අර මේ ගාන දීලා තියෙන රටාවට අපි හදාගත්තොත්. හරි, අපිට හදන්න පුළුවන් මෙයාව. එහෙම නැත්නම් අපිට මේ පද දෙක එහා පැත්තට අරන් ගියා කියලා අපි හිතමුකෝ. නැත්නම් මෙහෙම ගන්නම්, මෙයාමම ගන්නම්, මෙන්න මෙතනින් මම ගන්නවා x පදයක් එළියට. එතකොට මෙතනින් ගන්නවනේ x කියලා. මේ මේ පද දෙකෙන් වර්ග පදෙන් එක x එකක් ගත්තා. x වර්ග x වලින් බෙදලා x කියලා එනවා. ඍණ 2ක් x x වලින් බෙදලා 2යි. ඍණ 4 සමානයි බිංදුවයි. මේ දීලා තියෙන ප්‍රකාශනයේ x පදයක් එළියට ගත්තාම වරහන් ඇතුළ x ඍණ 2ක් කියලා එනවා. ඍණ 4කුත් තියෙනවනේ. හරි. ඊට පස්සේ අපි දැන් මේ ප්‍රස්ථාරය ගත්තාම මේ අපි මේක මේ මූල හොයන්න තියෙන ප්‍රස්ථාරයනේ. මේ ඛණ්ඩ දෙක කියලා ගන්නවා. සමීකරණය තිබ්බේ අපිට ප්‍රස්ථාරය ඇවිල්ලා තිබ්බේ y සමානයි 4 ඍණ x වාරයක් x ඍණ 2 කියලානේ. මේක පළවෙනි සමීකරණය. අපි ඇන්නේ මෙන්න මේ සමීකරණයට අනුව තමයි ප්‍රස්ථාරය. ඒක එක කියලා ගත්තා. අපිට මූල හොයන්න කියලා තියෙන සමීකරණය මම මෙහෙම වෙනස් කරගෙන ඒ ඛණ්ඩ දෙක කියලා ගත්තා. දැන් ඔයාලට පේනවා මේ පද දෙක සමානයි ලකුණු වෙනස්. මේ පද දෙක සමානයි ලකුණු වෙනස්. එහෙනම් මම කරනවා 1 2 එකතු කරනවා. 1 2 සමීකරණ එකතු කරුවොත් y වලට බිංදුවක් එකතු කරනත් y එනවා. මේ සෙට් එකට මේ සෙට් එක එකතු වෙදි මේ ඍණ පදයට මේ ධන පදය කැපෙනවා. මේ ධන පදයට මේ ඍණ පදය කැපෙනවා. උත්තරේ බිංදුවයි. y සමානයි බිංදුවක් කියලා එනවනේ. ඉතින් y සමානයි බිංදුවක් කියන්නේ පොතේ මොකක්ද? x අක්ෂය. එතකොට x අක්ෂයේ මත තමයි මූල හොයන්න තියෙන්නේ. අපෙන් අහන්නේ x වල ධන අගය පළමු දශම ස්ථානයට සොයන්න කියලා කියන්නේ. ධන මූලයේනේ මෙතනින් ඍණ මූලයේනේ මේ පැත්ත ඍණ පැත්තනේ. ඍණ මූලය මෙතන ධන මූලය. එහෙනම් මෙන්න මේක තමයි අපිට හොයන්න ඕන. මෙන්න මේ මූල අගය තමයි හොයන්නට ඕන. එහෙනම් අපිට යන්න පුළුවන් පොතේ මෙතන ධන මූලය
හරිද? ධනමූලය කියලා ලියනවා x සමානයි කියනකොටේ මෙන්න මෙතන අගය මෙතන තියෙන තුන පැනපු වගේක් නෙන්නේ 3 දශම කීයක් දෙන්නේ කියලා චුට්ටක් මට බලන්න කියන්න. අදපු කෙනෙක් චුට්ටක් මට බලන්න මට නෑකම කියන්න. 3.2 3.2යි. මෙතන කවුද කොටේ ආවේ? එකකට තියාගේ නාවේ චුට්ටක් බලන්න මෙයාගේ ආවද කියලා අනිත් අය. 3.2ක් ආවද අනිත් අයට? ඔව් බලන්න උත්තර ටික දාන්න. ප්‍රමුදී, සවින්ද, මනීෂා, ලෙට්මි, තරංග ඔය ත්‍රිවිධ දාන්න බලන්න. ආදිත්‍ය, ආදිත්‍ය නේද? හරි. ඉක්මන් කරලා දාන්න බලන්න උත්තර ටික. කොහොම දාවේ කියලා. ඔය මූල අගය 3.2. 3.3. හරි. 2යි. 3.2. ආ, ඒ කියන්නේ මෙයාගේ වෙනවා නේද? ඒ කියන්නේ ගැටලුවක් නැහැ නේ. හරි. 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 හොඳයි. එහෙනම් මෙයාගේ එනවා. එහෙනම් එයාගේ බලාගමු. 3.2 එතකොට උත්තරේ. එකක් දාලා ගන්න බලන්න. හරි. ඔන්න එතකොට පොතේ 5 වෙනි ප්‍රශ්නේත් හරි. දැන් අර මේ අපි හදලා හදන්නේ නැතුව ආවනේ 4 වෙනි ප්‍රශ්නේ. මම එතෙන්ට එන්නම්. මේ කඩපාඩු ටික හදා ගන්නවා නම් 4 වෙනි ප්‍රශ්නේ එන්නම්. 4 වෙනි ප්‍රශ්නේ පොතේ මේ අපි සමීකරණයේ ස්ටුඩි වෙනසක් කරලා ගමු. මම 4 වෙනි ප්‍රශ්නේ එන්නම්. එතන මේ මුලට ඍණ ලකුණක් දාලා ආද මෙතකොට උත්තර ටික එනවා. හරි, මම ඒක සමීකරණය ලියන්නම්කෝ. එන්න මෙහෙම. හතරවෙනි ප්‍රශ්නේ ඉන්නවා අපි අතහැරලාම ප්‍රශ්නේදෙමු. ඒක අපි හදලෙමු. හතරවෙනි ප්‍රශ්නය. ඔන්නේ හතරවෙනි ප්‍රශ්නේදී පුතේ ප්‍රස්ථාරයේ ලියාගත් සමීකරණයේ y සමානයි ඍණ x වර්ගය ධන 4x ඍණ 1 කියලා ගන්න. හරි, එතකොට හරි. ප්‍රස්ථාරයේ සමීකරණය මෙහෙම ගන්න. ඊට පස්සේ මේකේ වටිනාකම් ටික ගණිත මෙන්න මේ පුංචි වෙනසක් වෙලා කියනවා කියලා මම කියවන්නේ නැකම් දරියක xy කියලා දෙයක මෙතන ඍණ 1යි බිංදුවයි 1යි 2යි 3යි 4යි 5ක් කියලා කිව්වා. ඍණ 6යි ඍණ 1යි 2යි මෙතන කීයක් මෙතන කඩරේ මේ මෙතන ස්ථනක් තියෙන්නේ 2යි ඍණ 1යි ඍණ 6යි. හොඳයි. දැන් හරි. මෙන්න මෙතන ඍණ කියලා ආවන හරි සමීකරණේ. ඔයාලගේ පේපර් එකේ මේක දාගන්න. පළවෙනි කොටස x 2 මීටර් ආදේශ කළ උත්තර ටික ගන්න බලන්න ටක් ගාලා. හරි, 4 වෙනි ප්‍රශ්නේට ටක් ගාලා උත්තර ටික ගමු බලන්න. පුළුවන් ඔයාලට ගන්න. උත්තරේ මට බලන්න කීයද කියලා දාන්න අරගෙන. උත්තරේ ගත්ත හැටි ඔයාලට උත්තරේ කීයද කියලා දාන්න බලන්න. ආදේශකල උත්තර ටික ගන්න බලන්න. උත්තරේ දාන්න බලන්න. ආදේශක උත්තරේ ගන්න ටක් දාලා බලන්න. ඍණ 1යි. නෙත්මි ඍණ 1 නම් නෙමෙයි පුතේ. ඍණ 3යි. ඍණ 3ක් නෙමෙයි. ඍණ 3ක් නෙමෙයි. ඍණ 3ක් නෙමෙයි. කොණ්ඩක් බලන්න ඔලර ධන ඍණ ලකුණු චුට්ටක් එහෙම වෙලා ඇති. ධන ඍණ ලකුණු චුට්ටක් එහෙම වෙලා ඇති. බලන්න ගන්න. මෙහෙම මේ පුතේ ආදේශ කරලා තියෙනවා y සමානයි ඍණ x කියන්නේ 2යි 2 වර්ගයේ ධන 4 වාරයක් 2යි ඍණ 1යි. ඍණ 2 වර්ගයේ කියන්නේ 4යි. මේ ලකුණු එහෙම වෙනවා. ධන 2වරක් 4 8යි ඍණ 1යි. බලන්න 8න් 4ක් 8 ධන ධන 8ක් ඍණ 4ක් මේ දෙන්න සුළුවේදී ධන 4යි ධන 8යි ඍණ 4යි කියන්නේ උත්තරේ ධන 4යි. 4න් එකක් අඩුවෙදී 3යි. උත්තරේ y සමානයි ධන 3යි පුතේ එන්නේ.
උත්තරේ y සමානයි ධන 3යි. ධන 3ක් කියලා ආවම හරි. බලන්න මේ මෙහෙම ලියන්නේ 8ෙන් 1ක් ගියොත් 7යි. 7ෙන් 4ක් ගියොත් 3යි. එහෙමත් ගත්තා කියන්නේ උත්තරේ කොහොම හරි එන්නේ ධන 3ක් කියලා. එතන වරද්දා ගත්තත් ප්‍රස්ථාරය එන්නේ නැතුව යනවා. හරියට උත්තර ආදේශ කළ ගමු. හොඳයි. y සමානයි 3යි. ඊට පස්සේ දෙවෙනි කොටසට අදාළව කියන්නේ ප්‍රස්ථාරය අඳින්න කියලානේ. අපි ප්‍රස්ථාරය කලින්ම බලන්න. x වල ඍණ 1 ඉඳලා ධන 5 දක්වා දෙනවා. එතකොට x අක්ෂයේ ධන පැත්තට තමයි වැඩිපුර ප්‍රස්ථාරය ගන්නට ඕන. y වල ඍණ 6 ඉඳලා ධන 3 දක්වා තියෙනවා. එතකොට ඍණ පැත්ත තමයි ප්‍රස්ථාරය වැඩිපුර යන්නේ. එතකොට x වල ඍණ පැත්ත අඩුයි. හරි. එතකොට ප්‍රස්ථාරය එනවා මෙන්න මෙහෙම. ඍණ පැත්තනේ වැඩි වෙලා තියෙන්නේ. හරි. කොහොම එනවා? එතකොට y වල ඍණ ධන පැත්ත අඩුයි. මේක y 1 2 3 4 5 6 ඍණ 6යි. මේක ගන්නවා 2යි 2යි 4යි 6යි 8යි කියලා ඍණ පැත්ත ගන්නවා. 2යි දෙකයි හතරයි හයයි කියලා ගන්නවා ධන පැත්ත. මේක බිංදුවයි. වරින. හරි අපිට දැන් ප්‍රස්ථාරයේ පොතේ අඳින්නට පුළුවන්. හරි දැන් අඳගෙන යම් බලන්න ප්‍රස්ථාරය. ඍණ 1 ඍණ 6යි. x වල ඍණ 1 y වල ඍණ 6යි. ඍණ 1 ඍණ 6 කියන්නේ මෙන්න මෙතන එනවා එක ලක්ෂයක්. බිංදුවේ ඍණ 1 x වල බිංදුවයි y වල ඍණ 1යි. මෙතන එනවා එකක්. 1 2 1 2 කියන්නේ x 1යි y 2යි. මෙතන එනවා 2 3 2 3 කියන්නේ මෙතෙන්ට එනවා. ඊට පස්සේ 3 2 3 2 කියන්නේ මෙතෙන්ට එනවා. 4 ඍණ 1 මෙතෙන්ට එනවා. 5 ඍණ 6 මෙතෙන්ට එනවා. හරි ඔන්න ඔය ටික ආවෙනවා පුතේ. ඔය ටික ආවෙද්දී වෙනම හැඩයක් සහිතව ඔයාලට ඔය ප්‍රස්ථාරය ලැබෙනවා. මේ ප්‍රස්ථාරය ආවනම් ඔබ නිවැරදි. බලන්න මේ ප්‍රස්ථාරය පුතේ ආවද කියලා. මේක හරිද බලන්න. හරිද? හරිනේ. හරි. හොඳයි. දැන් ප්‍රස්ථාරය හදාගන්න අඩුපාඩු තියෙනවා නම් දරුවනේ හරි කියලා කියනවා. ඊට පස්සේ මම ප්‍රස්ථාරය හරි හදාගමු අපි. ඊට පස්සේ කියනවා මේක තුන්වෙනි කොටස පොතේ y කුඩා හෝ සමානයි ඍණ 2 වන x යගේ පරාසය ලියන්න. හරි y වල ඍණ 2 කියන්නේ මෙන්න මේ රේඛාව. මම ඉස්සෙල්ලා y සමාන ඍණ 2 කියන රේඛාව අඳ ගන්නවා. මේ තමයි y සමානයි ඍණ 2 රේඛාව. ඒක ප්‍රස්ථාරයේ මැන්දා. අහන්නේ y වල ඍණ 2 කට වඩා කුඩා වෙන පැත්ත. දැන් ඍණ 2 කට වඩා මේ පැත්ත වැඩිනි. මේ පැත්ත කුඩායි. y වල ඍණ 2 කට සමාන හෝ කුඩා වෙන්න කියලා යට පැත්ත වෙන x යගේ පරාසය ලියන්න. එතකොට පුතේ මෙතනින් ඍණ 2 කට වඩා සමාන හෝ කුඩා වෙන x යගේ පරාසය. පුතේ ඇත්තටම එතකොට මෙහෙම රේඛාව ඇඳලා මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතන එක හරියට සූක්ෂමව ගන්න. මෙන්න මේ ප්‍රස්ථාරයේ මෙහෙම y සමාන ඍණ 2 හරහා රේඛාවක් අඳින්න. ඇඳලා ප්‍රස්ථාරයයි ඍණ 2 රේඛාවයි කැපෙන තැන තියෙන්නේ. කැපෙන තැන මෙතන ඉඳලා පොතේ මෙන්න මෙතෙන් අඳින්න රේඛාවක් ඊ තුඩකුත් එක්ක. මෙතන එක ලක්ෂයක් එනවා. මෙතන ඉඳලා මෙතෙන් අඳින්න තව ඊ තුඩක් එක්ක රේඛාවක් පුතේ. මෙන්න මේ තැන දෙකේ තමයි අපිට ඔය කියන සීමා එන්නේ. ඇත්තටම පොතේ x වල වටිනාකම දැන් මෙතන අපි හිතමුකෝ ඍණ කීයක් වගේද වලට ඔතන එන්නේ මෙතන සෙට් වෙනවා 0.1ක්ද දෙකක් දෙන්නේ චුට්ට මට මේ වටිනාකම කියන්න මෙන්න මෙතන සෙට් වෙනද 0.2 දෙකක් විතරනේ හරි මෙතන සෙට් වෙන්නේ කියලා 4 දශම කීයක් වගේද දෙකක් වගේද මෙතන බැලන්ස් ලයි හැබැයි මෙතන දශම දෙකක් නම් මෙතන බඩ බල බලන්න ආව කෙනෙක් කියන්න මේ මෙතන සෙට් වෙන තර 4 දශම කීයක් වගේ සෙට් වෙන්නේ මෙතන බල 2යි සර් 2යි නේ හරි මෙතන මෙතන 0.2යි මෙතන 4.2යි නේ මම මේ පරාසය ලියන්න ඇවිල්ලා කියන තුන්වෙනි කොටසනේ තුන්වෙනි කොටසේ උත්තරේ ලියන්න වෙන්නේ අපෙන් x යගේ පරාසය නිහන්නේ මෙතන එනවා 0.2යි එයාට වඩා දැන් මෙතන මෙයාට පල්ලෙහාට යනවා කියන්නේ ප්‍රස්ථාරය මෙතන 0.2 දෙකට වඩා පුතේ අපිට කියන්න වෙනවා මේ x ලාගය මේ x ලාගය මෙයාට වඩා විශාල වෙනවා. ඒ වගේම මෙතන ධන 4.1 දානක් තියෙනවනේ. ඒක 4.2 ගන්න තිබ්බේ. මම අසමානතා ලකුණු දාන්නම් 4.2 ගන්න තිබ්බේ. එතකොට පුතේ ඇත්තටම ඔය කියන කතාවේ හැටියට x ලාගය
හතරය දශම දෙකට වඩා කුඩා වෙන්න ඕනේ. දැන් ප්‍රස්තාරේ මෙතනින් යන් මෙතනින් මේ පල්ලෙහැට දින ටික අපි කතා කරන්න ඕනේ. මෙතනින් පල්ලෙහැට දින ටික කතා කරද්දී x රාගය හතරය දශම දෙකට වඩා පුතේ කුඩා වෙනවා. දැන් මෙතනින් එහාට දරුවනේ දැන් පොඩක් ඉන්නකෝ අපෙන් අහන්නේ මොකද්ද? ඔව් y සමානයි y කුඩා හෝ සමාන ඍණ 2 වෙනවා. ඒ කියන්නේ ඍණ 2කට වඩා y වලගේ කුඩා වෙන. ඍණ 2කට වඩා කුඩා වෙන කෙනේ පහළ කොටස වන x යගේ පරාසය ලියන්න. එතකොට x යගේ පරාසය ලියනකොට පුතේ ඍණ දශම දෙකට වඩා x ලාගේ විශාල වෙනවා. ඒ වගේම 4.2කට වඩා කුඩා වෙනවා. හරි. එතකොට අපිට දරුවනේ කියන්න පුළුවන් ඍණ දශම දෙකට වඩා x ලාගේ විශාල වෙනකොට. ඒ වගේම දරුවනේ 4.2කට වඩා ඔව්. ආ මෙතන මේ පොඩි සීන් එකක් තුත් කියනවා. මේතන සීන් එක තමයි y වල ඍණ දෙකට වඩා කුඩා වෙනවා. ඍණ දෙකට වඩා කුඩා වෙනවා. එතකොට ඍණ දෙකට වඩා y වල වටිනාකම මෙතනින් පහළට යද්දී කුඩා වෙනව නම් x වල වටිනාකම දැන් මේ ප්‍රස්ථාරය ඍණ දශම දෙකට වඩා x වගේ මේ පැත්තට යද්දී දරුවනේ කුඩා වෙන්න ඕනේ. කුඩා වෙනකොට තමයි ප්‍රස්ථාරය පහළට යන්නේ. මෙතන 4.2කට වඩා x වගේ වැඩි වෙන්න ඕනේ. වැඩි වෙනකොට තමයි මේක ඍණ වෙන්නේ. එතකොට ඍණ දශම ඍණ බිංදුව දශම දෙකට වඩා x වගේ කුඩා වෙන්නට ඕනේ. x වගේ කුඩා වෙන්නට ඕනේ නැත්නම් සමාන වෙන්නට ඕන. 4.2කට වඩා x වගේ විශාල වෙන්නට ඕනේ. එහෙම නැත්නම් සමාන වෙන්නට ඕනේ. ඔන්න ඔය සීමාව තුළ තමයි දරුවනේ ප්‍රස්ථාරය පවතින්නේ. ඒ කියන්නේ ඍණ දෙකට වඩා ප්‍රස්ථාරය කුඩා වෙනවා කියන්නේ දැන් මෙතන මුඩ ඍණ දෙකට වඩා වැඩි වෙනවනේ ප්‍රස්ථාරය. කුඩා වෙනවා කියන්නේ පහළට යනවනේ. පහළට යද්දී මෙතනින් මේ පැත්තට යද්දී බිංදුව ඍණ දශම දෙකට වඩා x ලාගේ මේ පැත්තට යද්දී පුතේ කුඩා වෙනවා. ඍණ දෙක දශම දෙකට වඩා x ලාගේ කුඩා වෙනවා මේ පැත්තට යද්දී. මෙතන 4.2කට වඩා x ලාගේ විශාල වෙනවා. ඔන්න පුතේ අගේ පරාසය. මේ අගේ පරාසය මෙහෙම දාගත්තා එච්ච පොඩ්ඩක් බලන්න කියන්න. කවුද කවුද ඉන්නේ කියලා. මේ වටිනාකම් ආව කට්ටිය. අසමකටම දාගත්තේ නේද? අනුෂ්කට ආවද? ආවද? ඊට පස්සේ තුන්වෙනි කොටස හරි අනිත් අයට මොකද තත්ත්වය? මොනේ පිළිලට එහෙම පුතේ ආවද උත්තර? මනීෂලට එහෙම ආවද? ඔව් සර්. ආවනේ හරි හොඳයි. උත්තර තුන්වෙනි කොටස හරි. හතරවෙනි කොටස කියනවා ඔන්න අර දැන් මේ එකම ටයිප් එකට මේ ගරන්ටි කියන්නේ කියලා ඔයාලට නිකන් අදහසක් ඇති. දැන් ඔන්න දැන් ඔය හතරවෙනි කොටස අහන්නේ අර අපි පස්වෙනි ප්‍රශ්නේ හදපු විදිහටම කොටසක් අහන්නේ. හතරවෙනි කොටස පුතාලාගෙන් අහනවා ප්‍රස්ථාරයේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය ලියා දක්වා එමගින් දී ඇති ශ්‍රිතය මෙන්න මේ ආකාරයෙන් ලියන්න මෙයාගේ k සහ h කියන්නේ නියත වේ කියලා කියනවා. හරි හොඳයි. දැන් ඉතින් අපි ওই ටයිප් එකට ප්‍රස්ථාරය එකලස් කරන්න යමු. හරි. දැන් මම මෙතන වම් පැත්තේ තියෙන ඉඩකඩ පාවිච්චි කරන්නම් නෝට් එක දාගන්න. මම මේ ටික මකන්නම්. හරි. දැන් අපි මෙහෙම ගන්නවා. දැන් අපි දරුවනේ මේ දීලා තියෙන කතන්දරයට අදාළව ප්‍රස්ථාරය ගත්තහම දැන් අපේ අහනවනේ මෙයාගේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය කීයද කියලා අහනවනේ. උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය. ඒකට ප්‍රස්ථාරය ආවේ අපිට y සමානයි ඍණ x වර්ගය ධන 4x ඍණ 1ක් කියලා මේ ප්‍රස්ථාරය වෙලා තියෙන්නේ. හරි. දැන් මම මේකේ උපරිම වටිනාකම දැන් මේකේ දැන් මේ කතන්දරය ගත්ත ගමන් අපිට මේ ප්‍රස්ථාර උපරිමගය අපිට පේනවනේ. උපරිමගය අපි ගද්දි දරුවනේ මෙතනදී ආවි 3ක් කියලා උපරිමගය. ඒක ගැටලුවක් නැහැ අපිට කෙලිම ලියන්න පුළුවන් උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය කියන්නේ. මෙතන උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය කියන්නේ x අගයයි y අගයයිනේ. මෙතන උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය කියන්නේ මෙන්න මෙයානේ. මෙතන x වල 2යි y වල 3යි. මෙතන උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය කියනකොට 2 3 කියලා ලියන්න පුළුවන් පුතේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය. ඒක හරිනේ. ඒක ගැටලුවක් නැහැ. ඔයාට ලියන්න පුළුවන් උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය 2 3 කියලා ලිව්වා. මේ විදිහට ලියන්න. හරිනේ. ඊට පස්සේ කියන එමගින් දී ඇති ශ්‍රිතය මෙන්න මේ රටාවට ලියන්න. ඒ කියන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එක. ඒ කියන්නේ අර සමීකරණය මේ කියන විදිහට හදන්න කියලා කියන්නේ. අපි හදමු. මම මේක ලියනවා. ඔය පස්සේ ගානේ කොහොම එකක් පුකා කළා මතක ඇති වලට. මම මෙතනින් ඍණ පදයක් එළියට ගන්නම්. හරිද? මම මේ පද දෙක ලියනවා මෙහෙම. x වර්ගය ධනයි ඍණයි ඍණ මෙතන ලියනවා 4x. ඍණ එක එහෙමම ලියනවා. මේ පද දෙකෙන් මම ඍණ ලකුණක් එළියට අරගෙන මේ දෙක වරහන් ඇතුළට දැම්මා. නියත පදයක් විතර ඍණ එක එහෙමම තිබ්බා. ඊට පස්සේ පොතේ මම මෙතන ඍණ ලකුණ එහෙමම තියාගෙන මම වෙන්න මේක විතරක් මම සුළු කරනවා මෙහෙම. මට මේක ලියන්න පුළුවන් x ඍණ 2 කියලා දාලා වර්ග කරනවා. බලන්න. පළවෙනි පදේ වර්ගය. මෙයා හැදෙනවනේ. හරි. ඊට පස්සේ මේ දෙන්නගේ ගුණිත දෙකෙන් වැඩි නම් ඍණ 4x එනවනේ. ඒකත් හරි.
ඊට පස්සේ පිටිපස්සේ පත්ත ගත්තම ඍණ දෙකයිනේ. ඍණ දෙකේ වර්ගය කියන්නේ ධන හතරයි. ඍණ දෙකේ වර්ගය ධන හතරක්. දැන් ධන හතරක් මේක ඇතුලේ නැහැනේ. ඒ වැඩිපුර ඉන්න ධන හතර නැති කරගෙන මම ඍණ හතරක් දානවා. මම ඔය 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 පියවරම පස්සෙනි ගන්නටදීත් කළා මතකයි මේ වලට. ඔන්න බලන්න. මේ දෙන්න ගත්තම පළවෙනි පදේ වර්ග වෙනවා x වර්ග වෙනවා හරියට. මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් වැඩිදම ඍණ හතරක් x වෙනවා ඒකත් හරියට. ඊට පස්සේ නියත පදේ ඍණ දෙකයි ඍණ දෙකේ වර්ගය කියන්නේ ධන හතරයි. ධන හතරක් මේක තුළ නැහැ. හැදෙන ධන හතර නැති කරන්න ඍණ හතරක්ම අතින් දැම්මා. හරිනේ? රයිට්. මේ ඍණයක හැම වෙනවා. දැන් මම මේක තමයි මේ පිළිවෙල කරේ. දැන් මම මේක සුළු කරනවා. ඍණ x ඍණ දෙක කියන එකේ වර්ගය. ඍණයි ඍණයි ධන හතරයි. මේ ඍණයක හැම වෙනවා. එතකොට මේක ලියන්න පුළුවන් අපිට. හතරෙන් එකක් යද්දි 3යි. එතන මේක හතරෙන් එකක් යද්දි 3යිනේ. 3 ඍණ මේ පදේ ලියනවා x ඍණ දෙක කියන එකේ වර්ගයක් කියලා. මේක සමානයි y. හතරෙන් එකක් ඇද 3යි. එතකොට 3 ඍණ x ඍණ දෙකේ වර්ගය කියලා ලිව්වා. දැන් අපෙන් අහන්නේ මොකක්ද? ඔය රටාවට තමයි y සමානයි k වාරයක් x ඍණ වර්ගයේ ආකාරය ලියන්න කියලා කියනවනේ. එහෙනම් ඔය රටාවට අනුව මෙයාගේ k කියන්නේ කවුද? 3යි. ඊට පස්සේ අහනවනේ h කියන්නේ කවුද කියලා. h කියන්නේ කීයද? 2යි. එහෙනම් k කියන්නේ 3යි h කියන්නේ 2ක් කියලා අපිට අර සමීකරණය මේ විදිහට දරුවනේ පිළියෙල කරන්න පුළුවන්. හරි. මේ විදිහට උත්තර ආපු කට්ටිය ඉන්නවනේ පොඩ්ඩක් මට කියන්න කාගෙද මෙහෙම උත්තර ආවේ කියලා. අනුෂ්කට උත්තරයක් ආවද මුදේ මෙහෙම? ඔන්නිට් මී මොනිෂා උත්තර ආවද මුදේ වලට? නැද්ද? හරි. අඩුපාඩු තිරන කතා ගන්න කොටක් ගන්න එහෙනම්. මේක අර එකම ෆෝමැට් එකකට යන්නේ මේ ගණන් සෙට් එක. ඉක්මන් කරන්න. හරි, ඉක්මන් කරලා ගමුකෝ අපි. සර් තව ටිකක් කියලා දෙන්නකෝ කියලා කියනවා. හරි. හරි නොතේරුණා නම් මම ආයෙ පහරක් කියලා දෙන්නම්. චුට්ටක් බලන්නකෝ මෙහෙම. දැන් පුතේ මේ දීලා තියෙන සමීකරණය y සමානයි ඍණ x වර්ගයේ ධන 4x ඍණ 1 කියලානේ අපිට දැන් මේ ගානේ මේ ප්‍රස්තාරයේ සමීකරණය දීලා තියෙන්නේ. මම ඒකෙන් මෙන්න මේ VG පද දෙකේ පොදු සාධකයක් විදිහට ඍණ ලකුණක් එළියට දාලා මම එක පැකට් කරගත්තා. මේ ඍණ ලකුණ එළියට දැම්ම මෙතනින් x වර්ගය ආවා ඍණයි ධනයි ගුණ නොවෙන ඍණ ඒ ඍණ ලකුණ මෙතන දැම්ම මේ 4x වෙනවා මේ ඍණ එක එහෙම වෙනවා ඊට පස්සේ මේ මැද තියෙන මෙන්න මේ වරහන් ඇතුළේ තියෙන පදය මම වර්ග සංඛ්‍යාවක් විදිහට ලියා ගන්නවා හරිද ඒක මම ලියනවා ඍණ ලකුණ දාලා මෙතන මම ලියා ගන්නවා x ඍණ දෙකේ වර්ගය කියලා දානවා මේක ප්‍රසාරණ වෙදි කොහොමද හැදෙන්නේ x වර්ගයක් හැදෙනවා මේ ප්‍රසාරණ වෙදි මතක කරලා රටාව x වර්ගයක් හැදෙනවා ඍණ 4x හැදෙනවා ධන 4ක් කියලා හැදෙනවනේ ඍණ දෙකේ වර්ගය ධන 4ක් වෙනවනේ හැබැයි අපිට ඕනේ x වර්ගය ඍණ 4ක් x නේ මේ දෙක විතර යෝනේ වැඩිපුර හැදෙන ධන 4ක් තියෙනවනේ වැඩිපුර හැදෙන ධන 4 නැති කරන්න මම අතින් ඍණ 4ක් දානවා මේ ඍණ 4ත් එක්ක මේ ධන 4 සුළු වෙදි කැපිලා යනවා ඒතර මොකුත්ම නැහැ එච්චරයි ඊට පස්සේ මේ ඍණ එක ඍණ දානවා එතකොට මේ වරහන් ඇතුළේ තියෙන පද දෙක තුනම මෙයා විතරේ හැදෙන්නේ අර වැඩිපුර හැදෙන පද කැන්සල් වෙන්න මම අමතරව පද දාලා දෙන්නේ ඊට පස්සේ මම මෙයා ගේ පදයේ මේ එළියට එන ඍණ ලකුණත් එක සුළු කරනවා. ඍණ වාරයක් මේ පදයේ එළියට එනවා. ඍණයි ඍණයි වැඩි වෙනම ධන 4 1 කියලා එනවා. ඊට පස්සේ 4 1ක් ඇති 3යි. ඍණ මේ සෙට් එක එහෙම වෙනවා. එතකොට මෙතන ඔය දීලා තියෙන ප්‍රකාශනයේ විදිහට k කියන්නේ 3යි, h කියන්නේ ඍණ දෙකක්. සෝරි ධන දෙකක් කියලා එනවා. එච්චරයි. let me මම හිතන්නේ පොතේ හරි. තව තේරෙනවද? තව තේරෙන්නේ නැති අය ඉන්නවනම් ආයෙ කියන්න මම ආයෙ වතාවක් කියලා දෙන්නම්. අර පොඩි ඇප්ලයි කිරීමක් ඔය තියෙන්නේ. රයිට් හරි හරි කියලා කියනවා. හොඳයි. ඊට පස්සේ ඔන්න වැදගත් දෙයක් තියෙනවා පුතේ මෙයාගේ පස්වෙනි කොටසට අදාළව ලස්සන ගානක් තියෙනවා පස්වෙනි කොටසේ. පස්වෙනි කොටස කියනවා පුතේ දෙක ඍණ මූල තුන යන්න x වර්ගය ඍණ 4x ධන 1 සමානයි බිංදුව සමීකරණයේ මූලයක් බව දී ඇත. ඒ කියන්නේ මේ අපි කතා කරන සමීකරණයේම මූලයක් කියලා දෙනවලු. ඇති විට මූල තුන සඳහා ආසන්න අගයක් පළමු දශම ස්ථානෙට සොයන්න. මොන වැදගත් ලස්සන ගානක්. තව නිර්මාණයක් මෙතන තියෙන්නේ. සුට්ටක් බලන්නකො. දැන් ප්‍රස්තාර පාඩමේ මම හිතන්නේ ඔයාලා එනගන්නේ ඔන්න ඔයගේ චූටි චූටි කොටස් වලින් නේද?
හරි. දැන් අපිට කියනවා ඔය දීලා තියෙන සමීකරණේ මූලයක් බව දෙනවලු. මොකක්ද මූලය? අපිට කියනවා පුතේ මේ x වර්ගය ඍණ 4x ධන 1 සමානයි බිංදුව කියන සමීකරණයලු. දැන් ඉතින් ඕකම නේද අපි ප්‍රස්ථාරයක් විදිහට ගත්තේ පුතේ y සමානයි කියලා. මොකක්ද ආවේ? ඍණ x වර්ගය ධන 4x ඍණ 1 කියලානේ ආවේ සමානයි y කියලා. මේක පළවෙනි සමීකරණය. මේ මූල හොයන්න තියෙන සමීකරණය දෙවෙනි එකේනවා. මේකේ මූල හොයන්න කියනවා. මේක තමයි අපි ගන්න හදපු එකේනවා. ඉතින් මේ දෙන්නගේ වර්ගපදයේ සංගුණක සමානයි ලකුණු සමානයි. සෙට් එකම හරිනේ. එහෙනම් අපිට අපිට පුළුවන් නේ එකට දෙකක් එකතු කරන්න. සංගුණක සමානයි ලකුණු සමානයිනේ. වර්ගපද කැපෙනවා, වීජීය පද කැපෙනවා, නියත පද කැපෙනවා. කෙලින් වෙනවා පොදේ y සමානයි බිංදුවක් කියලා. හරිද? එතකොට දෙක එකතු කරලා අපිට y සමානයි බිඳුවක් කියලා එනවා. දැන් y සමානයි බිඳුවක් කියලා ආපු ගමන් ඔය කියන්නේ මොකක්ද? x අක්ෂයේ සමීකරණයනේ. y සමානයි බිඳුවක් කියන්නේ x අක්ෂය. ඇත්තටම x අක්ෂයනේ. x අක්ෂය ගත්තාම ප්‍රස්ථාරයේ කපනවා මෙතනින් සහ මෙතනින්. අපෙන් අහන්නේ සමීකරණයේ මූලයක් බව දී ඇති විට මූල 3 සඳහා ආසන්න අගයක් පළමු දශම ස්ථානයේ සොයන්න කියලා කියනවා. ඇත්තටම දැන් y සමානයි බිඳුවක් වුණා උත්තේ මම මේකේ මූල හොයන්නම්කෝ. මේක මූල වෙනවා. ඇත්තටම x සමානයි වටිනාකම් දෙකක්. එකක් මෙතෙන් එනවා, එක මූලයක් මෙතෙන්ට එනවා, අනෙක් මූලෙ මෙතෙන්ට එනවා. මට පොඩ්ඩක් කියන්න පුතේ මෙතෙන්ට එන අගය කීයද කියලා? මෙතෙන්ට එන අගයයි මෙතෙන්ට එන අගය කීයද? මෙතන නම් බින් දශම ගාණක් කෙයි, මෙතෙන්ට 3 දශම ගාණක් කෙයි. 0.3යි 0.3යි. මෙතන 3 දශම කීයක් වගේ නේද? අනිෂ්ක කියපුව කේ නේද? අනිත්‍ය බට මම ආව බලන උත්තර ටික. මෙතන 0.3 හරි. මෙතන 3.0 කියපුව කේද? පොඩ පොඩක් කියන මම පරිමාණය යනවා ඇදලා නැහැ නේ. දැන්ද කෙනෙක් පොඩ කියන්න බලන්න. 3.6 6ක් 7ක් විතර දෙන්නේ. එක මූලයක් එනවා x වල 0.3යි අනිත් එක එනවා 3.7ක් කියලා. එකක් 0.3යි අනිත් එක 3.7ක් කියලා මූල එනවනේ. ඔන්න මූල දෙකක් එනවා. ඊට පස්සේ අපෙන් අහනවා මූලයක් ඔබ දී ඇත විට මූල 3 සඳහා ආසන්න අගයක් පළමු දශම ස්ථානයේ සොයන්න කියලා අපිට කියනවා. හරි, මූල 3 සඳහා ආසන්න අගයක්. දැන් අපිට දෙනවා එක මූලයක් දෙකරින මූල 3ක් කියලානේ කියන්නේ. එක මූලයක් දෙකරින මූල 3ක් කියන්නේ පුතේ අදහස මෙහෙම අරගෙන බලන්න. අපිට දැන් ඔය කියන කතන්දරේ හැටියට එක මූලයක් දෙකරින මූල 3ක් කියලා කියනකොට එකක් දෙකරින මූල 3ක් නම් එහෙනම් දෙකරින මූල 3 කියන්නේ එක මූලයක් සමානයි මෙන්න මේකට. 0.3ට සමානයි. හරිද? ඇයි එක මූලයක් දෙකරින මූල 3ක් කියනවනේ? එක මූලයක් දෙකරින මූල 3ක් කියනවා. අපි ඇත්තටම මූලයේ අපි හොයාගත්ත එකක් මේක කියලා. එකක් මේක වුණොත් එහෙම දෙකරින මූල 3 සමානයි මේක නම් අපිට ලියන්න පුළුවන් මොදේ මූල 3 යගේ කියන්නේ මම මේ මූල 3 දකුණට ගෙනලා දශම 3 මම පැත්තට ගේනවා දෙකෙන් අඩු වෙනවා දශම 3ක් සමානයි මූල 3 ඍණ මූල 3 දකුණු පැත්තට ගෙනවොත් ධන මූල 3ක් වෙනවා. එම නිසා ධන මූල 3ක් කියන්නේ මේකෙන් මේක ගියොත් වෙනවා දෙකෙන් දශම 3ක් ගියොත් 1.7යි. ඉතින් වර්ගමූල 3ක් කියන්නේ 1.7ක් කියලා මුත අපි දන්නව නේද? හරි, එහෙනම් ඉතින් උත්තරේ හරිනේ. හරි, ඒකම අනිත් පැත්තට කියන්නත් පුළුවන්. දැන් මේ මූලෙත් ගත්ත හැකිනේ. දෙකරින මූල 3 සමානයි, දෙකරින මූල 3 සමානයි 3.7ක් කියලා ගත්තොත් දෙකෙන් අඩු කරනවා 3.7ක්. මෙයා වම් පැත්තට යනවා. මේක දකුණු පැත්තට යද්දී ධන මූල 3ක් වෙනවා. එම නිසා වර්ග මූල 3 කියන්නේ දෙකෙන් 3.7ක් යද්දී ඍණ 1.7ක් කියලා එනවා. ඒකත් හරිනේ. ඇත්තටම මූල 3යි කියන්නේ 1.7ක් කියනවා, අනිත් පැත්තේ ඍණ 1.7ක් කියනවා. ওই දෙකම ආදේශ කරගත්තත් කමක් නැහැ, නැත්තම් මෙයා පමණක් තිබ්බත් කමක් නැහැ. අතන ඍණාගය ගන්න බෑ. එතකොට මෙතනදී අපි මේක පමණක් ගමු. මේක නරක් කමක් නැහැ. මේ එක දණකින් වටිනාකම ගත්තා නම් හරි. හරි. එක් වෙලින් හදා ගන්න බලන්න. මේක කොහම හරි ගත්ත කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න බලන්න. දැන් ගත්ත කෙනෙක් නැද්ද? මේක ගත්තේ නැද්ද කවුරු? අනුෂ්කට උත්තර ආවේ නැද්ද? නෑ. يعني හරි හරි හොඳයි. ඔන්න පුතේ දැන් වෙලාව 6:20යි නේද?
හරි අපි ලොකු වැඩක් කළා, ප්‍රශ්න පහක් සාකච්ඡා කළා. හරි හැබැයි තව ප්‍රශ්න ගොඩක් තියෙනවා කතා කරන්න. මම හිතනවා අපි මේ ඉතිරි ප්‍රශ්න ටික සාකච්ඡා කරනොත් හොඳයි කියලා. නැත්තම් මේක මේ පොඩි මඤ්ඤං ගතියක් එයි නේද? හරි දැන් අපිට කාලය දරුවනේ මම හිතන්නේ අපිට සීමා සහිතයිනේ. හරි දැන් වෙලාව 6යි 20යි කියන්නේ දැන් අපි මම හිතන අදට ඇති නේද? දැන් අද කරපු ටික මොකද පොතේ? දැන් ඔය ගණන් පහක් අපි ප්‍රස්තාරණ සාකච්ඡා කරමින් ගියානේ. දැන් ඔය කතා කරපු ගණන් ටික මොකද තේරුණාද? තිබ්බදේ හොඳට තේරුණා. තේරුණා. ඔය අනිත් අයගේ තත්ත්වය කොහොමද? අනිත් අයත් පොඩ්ඩක් බලන්න ටෙක්ස්ට් එකක් හරි දාන්න. කතා කරන අපහසුයි නම් මොකද අද තත්ත්වය කියලා. හරි අනිත් අයත් ටෙක්ස්ට් කරනකම් මම කතා කරන්න. දැන් පුතේ මේ අපි හෙට හෙට ඇවිල්ලා අඟහරුවාදා, හෙට පෝය දවස, හෙට පාන්දරත් පුතේ අපි මේ විදිහටම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අපි හෙටත් ප්‍රස්තාර ගණන් වල ඉතිරි ටිකට යනවා. හරි දැන් මේ ටික තව ප්‍රස්තාර ගණන් තව පහක් තියෙනවා. ඉතිරි ප්‍රස්තාර ගණන් ටික පොතේ හෙට උදේ සාකච්ඡා කරනවා. හරි එතකොට පුළුවන් අය ප්‍රස්තාර ගණන් ওই ටික සාකච්ඡා ওই ටිකට ගෙදරින් ට්‍රයි එකක් දෙන්න උත්තර ගන්න. හරිද? එහෙම අවුල් නම් ට්‍රයි එකක් දෙන්න. අමාරුයි නම් මම හෙට උදේ ආයෙ සාකච්ඡා කරද්දී සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඒ වගේම මොකද අද දවස් අපි මේ කතා කරපු මේ කොටසට අදාළව වීඩියෝ එක මේ ලෙසන් එකේ වීඩියෝ එක මම ඔයාලගේ ගෲප් එකට තව ටිකකින් දානවා ලින්ක් එකත් එක්ක. ඊට පස්සේ පොතේ අද දවසේ අපිත් එක්ක ලයිව් සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවෝ හිටියනම් ඒ අයට සම්බන්ධ වෙන්න පුළුවන් හෙට උදේ පාන්දර ඉඳලා. හරි එතකොට දැන් අපි ඔයාලට ටයිම් ටේබල් එකක් ගෲප් එකට දාලා තියෙනවා. ඒ ටයිම් ටේබල් එකට අනුව ඔයාලා හැම කෙනෙක්ම සම්බන්ධ වෙලා මේ අවසාන දවස් ටිකේ පොතේ උපරිම ප්‍රයෝජනයක් ගන්න. මම ඒ වෙනුවෙන් ඔයාලට උදව් කරන සූදානමින් ඉන්නවා. ඔයාලා උපරිමයක් අපෙන් බලාපොරොත්තු වෙන අපි ඒ කරන්න බල උපරිම අපි කරලා දෙන්නම්. මුළු සිලබස් එකේම ප්‍රශ්න ආවරණය කරන තමයි එකින් එක ඒකක විදියට අපි සූදානම් වෙන්නේ. එතකොට ඔයාලා ඒ පිළිබඳව අවධානයෙන් අවබෝධයෙන් ඉන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔයාලට පොතේ තව මොකක් දැනගන්න දේවල් තියෙනවද? මොකක් දැනගන්න එහෙම දේවල් තියෙනවද? දැනගන්න දේවල් තියෙනවද මොකක්? නැහැ. නැහැනේ. හරි. එහෙනම් පොතේ මෙහෙම කරමු. අදට දැන් අපි පන්තිය වැඩට ගෙන මෙතනින් ඉවර කරමු. එතකොට හෙට පාන්දර, හෙට අඟහරුවාදා, හෙට පාන්දරත් හතරට අපි මේ විදිහටම පොතේ පන්තිය දෙනවා. හෙටත් පාන්දර සෙට් වෙන්න, පන්ති කට් කරගන්න නැතුව අනිවාර්යයෙන්ම සෙට් වෙන්න, සෙට් වෙලා වැඩ ටිකට පොතේ ජොයින් වෙන්න උත්සාහ කරන්න. හරි. එහෙනම් අදට අපි මෙතනින් වැඩ ටික කවර කරමු. හෙට පාන්දර හතරට නැවත සම්බන්ධ වෙනවා. ප්‍රස්තාර පාඩම ඉදිරි වැඩ ටික කරනවා. ඒ වගේම ඔයාලට මම තව දාලා තියෙනවා පොතේ සමීකරණ පාඩම දාලා තියෙනවා. සමීකරණ ගණන් ටික දාලා තියෙනවා. සමීකරණ පාඩමේ print out එකක් ගන්න ඔයාලට දීලා තියෙන මේ paper එකේ. ඒකෙත් පුළුවන් ගණන් ටික හදලා තියාගන්න. මම හැකි ඉක්මනින් හෙට උදේ ප්‍රස්තාර ටික කරලා ඉවරුන ගමන් තව වෙලා තිබුණොත් හෙට පටන් ගන්නවා සමීකරණ ටිකක් සාකච්ඡා කරන්න. ඒ නිසා ඒක වැඩ ටිකක් කරගෙනම ඔයාලා set වෙන්න පොතේ වැඩවලට. හරි එහෙනම් අදට අපි මෙතනින් වැඩ ටික ඉවර කරමු. හෙට පාන්දර 4ට ආපහු ආයෙ සෙට් වෙමු. උදේ 6 6 හමාර වෙනකන් වැඩ ටික කරන්න බලාපොරොත්තු වෙයි. හරි එහෙනම් හෙට උදේ අපි නැවත සම්බන්ධ වෙමු. උදේ අයිබෝවන්. ආයුබෝවන් සර්.